සමහර අය දැක්කම ලොකු ලෙංගතු කමක් වෙනවා. කවදාවත් දැකන්නේ නැහැ. එදාමයි දැක්කේ. ඒ වුණාට නිකන් හරි හුරු පුරුදු ගතියක් එනවා. හරිම ලෙංගතු කමක් ඇති වෙනවා. ඒ ඇයි? මනසට මේක දැනුනේ. එතකොට අර මනසයි මේ මනසයි එක අතීත මොකක් හරි ගැන දෙනුවක් අනිවාර්යයෙන්ම තියපිලා තියෙනවා. ඒ නිසා තමයි අර ඒක ඒ දැක්ක. ඇයි බුදුහාමුදුරන්ටත් අර කවුද මේ ධම්ම කෙනෙක් කඩාගෙන ඇවිල්ලා කිව්වනේ මගේ පුතේ මං දැක්ක කල් එහෙම කියලා. එතකොට බුදුහාමුදුරුවෝ කිව්වනේ යා මීට පෙර ජීවිතවල 500 වාරයක් අම්ම වෙලා ඉඳලා තියෙනවා කියලා. අන්න ඒ වගේ. මොකද එකම මනසනේ දැන් මේ දුවන්නේ. එතකොට දැන් මට වුණා දැන් මේ මේ දැන් සමහර අය එහෙම එහෙම ඒ අය ගැන මට ලොකු මේ විකක් ඇති වෙනවා. මෙයා කොහොම හරි මේව කරන්න ඕනේ. එහෙම ඒ වගේ එනවා. සමහර අය ගැන එන්නේ නැහැ. ඒකත් කියන්න ඕන. සමහර අය මට ඉලවන්නමයි හිතේ. ආයි බණිනව පළු උන් එන්නේ නැහැ. ඊට පස්සේ එන්න බෑ. ඒ මේ පිටායට මොකද මගේ අක්කටත් බැන්න පිටායට බණින එක කවර කතාවද? අර 30 අක්කට මෙහි ආවෙලාවේ හොඳට මම බැන්න කියන්නේ මෙහිමයි මම බණින ස්ටයිල් එක මගේ. හරිද? අක්කේ ඔයාට ලස්සනට දියටින් ගින්දර ගෙනියන්න පුළුවන් නේ. මොකක් මියාට තද වුණා කියන්නේ මං අද මේ යනවා ගෙදර. අඳුරට කෝල් කළාම කියනවා. මං හරි හරි කලබල වෙන්න එපා. දියේ යටින් ගින්දර ගෙනියන්නේ අක්කේ. ඊක ඔයා දන්නවද? ඉතින් ඔය කියන්නේ මම මේ 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 කේලම් කියනවා. අන්න මල්ල පැන්න. යා මාවයි ලොකු අක්කවයි කෙටෙව්වා. කේලම් කියලා. දැන් ඒක මම මේ කිව්වේ. ඔය කියන්නේ මං කේලම් කියනවා කියලානේ. මං කොහෙ නැහැ. මං කියන්නේ දිය යටින් ඉන්දර ගෙනියන්න. ඉතින් එහෙම කියන්නේ අර මායටනේ. එයාම වරද බාර. මං අපනා කර මියාන මාර බඩුවක් තමයි. ආවෙ නෑ ඊට පස්සේ. අදටත් එන්නේ නෑ. මල්ලිල කිව්වත් එන්නේ නෑ. අපෝ මං එන්නේ නෑ කියනවලු. මාත් එක්ක කතා කරන්න. අන්න එහෙම. මොකද එයාගේ අකුසලේ වැඩි. එයාට බෑ මම සහෝදරි වුණත් එයාට නිවන් දකින්න බෑ මගේ. ඒ වගේ තියෙනවා. ඒ වගේ තමයි මෙතෙන්ට ආපු කොච්චරනේ මහා බල කණු අම්මෝ ගියා ගියා මයයි. එක වචනයයි කියන්නේ මම. එන්නත් එක වචනයයි කියන්නේ යන්නත් එක වචනයයි කියන්නේ. සමහරු ටික කාලයක් බැනුන් ඇවිල්ලා ඊට පස්සේ හරියන අය තියෙනවා. සමහරු පළවෙනි දවසේම ඉවරයි. බැනුන් නාහපු කෙනෙක් නෑ මගේ. බැනුන් ඇහුවේ නැත්තම් වැඩකුත් නෑ මගේ. ඒකටත් හොඳ පිනක් තියෙනවා. මගේ බැනුන්. මොකද මං බණින්නේ උගලන්ගේ යමක් කමක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැමෙයිනේ. ලැබෙන්න. හැබැයි මට තෘප්තිමත් වෙන්න පුළුවන් අර සසරින් ගැලවුණා කියලා. හැබැයි එහෙම වෙන්නේ නැති අය ගැන මට කනගාටුවකුත් නැහැ. ඊම එකක් නැහැ. දැන් දාලා ගියපු අය ඉතින් අපරාධනේ ඉතින් උන් ආව නම් හරිනේ. එහෙම නැහැ. අර ඒ පුද්ගලයාගේ කර්ම ශක්තිය අනුව තමයි අර මගෙන් වචන කියවෙන්නේ. ඕවන්නේ කයි ඒගොල්ලන්ගේ අකුසලයේ බලවත් ඒගොල්ලන් මදි පාරමි. ඒක නැත්තම් ඉතින් දැන් අර අපේ අක්කට අරකට තරහ යන්න ඕනේ නෑ නේද? මම hina වෙවි කිව්වෙත් ඒක. යාට නැග්ග කියන්නේ පුදුම විදියට පය වුණා යා වෙවුලුවා. මට හිතුණා මෙයා කොච්චර දරුණුවට hina මං ගැන කේලම් කියලාද කියලා. ඒ වේලුවේ ඇයිනේ නැත්තම් කියන්න පුරන්නේ අනේ නෑ නංගි මං එහෙම මොනවත් කියලා නෑ. ආ ඊට පස්සේ කෝ දැන් කෝල් එකක් ගමු දැන් කෝල් එකක් ගමු කියලා දැන් මේ ටෙලිෆෝන් එක ළඟටත් යන්න ෆෝන් නෑ මං නිකන් කතාවක් නේ කිව්වේ යක්කේ. ඊට පස්සේ නිවන දියා මාගේ නමවත් කියනවට කැමති
අන්න එහෙමයි. මං ගැන වෛර බැඳන් ඉන්න අයත් එහෙමයි. එහෙම තමයි. ඉතින් මේකේ හැටි මේක මහා අමුතු කතන්දරයක් නේ යන්නේ මේක. ඒ වගේ. ඒ නිසා මේව විශ්මිතයි අද්භූතයි විශ්මිතයි ඒ වචන විතරයි කියන්න තියෙන්නේ. ඒකේ ස්වභාවය ගැන. වෙන කියන්න දැන් දාලාද? ඔව් විශ්මිතයි. හැබැයි ඉතින් මම කියන හැම වචනයක්ම මම බලලා තියෙනවා. අනිත් මේ අහන අයට හරි වැදගත් නේ. අර මේ චාන්දි එක දවස් දෙකම මං කොහම මේ වීඩියෝ මගේ මේව කරපු එකක් මං කොහොක නම් දාන්න වැඩක් නැහැ චාන්දි ඌකේ මොනවත් නැහැ නේ කියලා. ඒ මෑණියන්ටනේ නැත්තේ අපිට තියෙනවා කොහොම. මට ආයතන ආයිකත් ඇත්ත නේද? මේ මිනිස්සු දැන් මේ යථාර්ථය හොයාගෙනනේ යන්නේ නේද? මගේ පිට වෙන හැම වචනයක්ම මේ ලෝකේ යථාර්ථයනේ මම කියන්නේ නේද? එතකොට මනසේ යථාර්ථයනේ කියන්නේ. ඉතින් ඒවා මේ මිනිස්සුන්ට සීය උපද්ද ගන්න ප්‍රයෝජනවත් වෙනවා නේද? ඒක මට ඒක හොඳට තේරුණා ඒ වෙලාවේ. ඒ නිසා මගේ වචන හරි ප්‍රබලයි. කාටවත් ඒ වචනවලට වචනත් එක්ක සෙල්ලම් කරන්න බෑ. ඒක මොකද ඒ වචන සුද්ධ කරලා ගන්න හැම පැත්තටම අරගෙන මේව කරලා බැලුවත් ඒක බොරු කරන්නේ. ඒකයි. ඉතින් ඒකයිනේ මං කිව්වේ මම මේ හිතලා කියන දෙයක් නෙමෙයිනේ. මේක ඇතුලේ මේන එකක්නේ. කියලා ඉවරුණාට පස්සේ ඉවරයි. ප්‍රශ්නේ තියෙන්නේ කියලා ඉවරුණාට පස්සේ අනිත් ඒව කරේ තියන් යන්නේ. කට්ටිය කරේ තියාගෙන යනවා මේ වචන ටික. නැත්තම් සමහරුන් මේ එන්නේ නැතුව ඉන්නේ වචන දෙකයි මං කියලා තියෙන්නේ. දානි ගේන්නද එපා. ගේන්න එපා කිව්වම තරහ වෙල ගිහිල්ලා. අර දුන්නේ තරහ වුණේ එහිම. දානි ගේන්න එපා කිව්වට. දානි ගේන්න එපා කිව්වම සතුටු වෙන්නේ අම්මෝ වෙනවා කියන්නේ එහෙම මම එහෙම බලාපොරොත්තු වෙන්නේ නැහැ කාගෙන්. ඒක මට අපහසුයි. ඒතුළු යාගේ විද්‍යාව ඒක ගන්න බෙදන්නේ නැහැ. ඒක බලන් ඉන්නවා මහවදයක් මට. එකින් එකට ගේනවා අරගෙන ඉන්නවා මට මහවදයක්. මට ඕන අර සහැළු පොඩි අර පිඟානකට පොඩ්ඩක් දාගෙන සහැල්ලුවෙන් පුටුවක වාඩි වෙලා මගේ පාඩුවේ කන්න. ඇයි අර ආමුදුරුවනුටනේ බුදු අම්මෝ මල වදේනේ බතලා ආමුදුරුවනේ කොස් ආමුදුරුවනේ මඤ්ඤොක්ක ආමුදුරුවනේ මාළු ආමුදුරුවනේ ගගා ඒක ඉවරුණ ගා මේ පිඟාන අස්සක උදුරගෙන දුවන ඊගාට තව පිඟානක් ගෙනත් දානවා ඊට පස්සේ ඒකේ පළතුරු පුරවන ඊට පස්සේ ඒක උදුරන් දුවන ඒක ගන්නත් පොර කනවනේ කට්ටිය ඒකත් පිනක් කියලා අර ඒක ගන්න පොරකා කාලා ඒක උදුරන් දුවන ඊට පස්සේ ඊගාට රස නැ කැවිලිත් දෙනෝනේ ඊගාට කැවිලි පිඟාන උස්සන් එනෝ ඊගාට ඒක දීලා ඒක කන්න හම්බ වෙන්නේ නැහැ ඒක ඇදගෙන දුවන ඊළාට කෝපිනේ ආපෝ මලව ඒ තැනට මාව ගන්න මුන් ට්‍රයි හැබැයි සමහරුන්ට ඒවට හරි කැමතියි නේද ඒගොල්ලෝ පොඩ පරක් වුණොත් නේද ඉතින්කයි කියන්නේ පෘථග්ජන මානසයේ ස්වභාවය ඒක මේක ඉවර වෙච්ච කෙනෙන්නේ ඊයාට මේ අර මේ කොටු කරන්න බෑ යාව එයා කැමති නෑ එයාට ඕන නිදහස මොන් නෑ මට මොකද ඔයගොල්ලෝ දාන කියලා ස්පෙෂල් නේ හදන්නේ අනේ මට ඒකයි මම එපා කියන්නේ. මට උන නිදහසේ ඉන්න. දෙන්න පුළුවන් හැබැයි ඉතින් මේ කට්ටියට මොකොටම කෑම වේලක් දෙන්න පුළුවන් අර
ටිකක් මේක පොඩි වියදමක් යනවා. හැබැයි ඒ කෑම එකනේ මම එදාට කන්නේ මමත් කන්නේ ඒකමනේ. දැන් අද ඕඩර් කරපු කෑම එකම තමයි මමත් කන්නේ. එතකොට ඒකට වියදම දරුව කෙනාට ඒක යාන්න රහත ඇතුළු මහා පිරිසකට දානයක් දුන්නා. ඒක පවර්ෆුල්. මොන සංගරත්නේ? අනේ නෑ අර මේ අයින්සක නම් ගාවගෙන දින මල වදයක් අන්න ඒකයි රහතගේ ස්වභාවය. අනිත් එක බුදු ආමතුරුව මේ පාවඩ වලින් ගියේ නැහැ. බුදුන් වහන්සේ පයින් වැඩි. එතකොට බුදුහාමුදුරුවෝ මේගේ හොයාගෙන ගියා මිනිසුන්. ඉතින් බුදුහාමුදුරුවෝ ගෙවල් හොයාගෙන යනකොට පාවඩ දාන්න පුළුවන් දේ යන ප්‍රමාණය හැටියට. අපේව පාවඩ දානකම් බලන්නේ. බුදුන් වහන්සේ මල් උඩින් ගියේ නැහැ. බුදුහාමුදුරන්ට දෙපැත්ත ඉන්න අය සද්ධාවෙන් මල් දැම්ම බුදුහාමුදුරන්ගේ පැත්තට. මේ මල් උඩටම ඔය ඕවට මොකුත් සද්ද නැහැ. හුම් සද්දයක් නැහැ. කේවලු බිම දාලා යන එක දැනගන්න එපා නේද? මේ මොන මිත්‍යා දෘෂ්ටියක්ද කියලා. ඒකේ උඩින් ගියා. කේවලු බි. මොන හදන්නේ මේ? කොමි එතව දෘෂ්ටියක්. ඇයි කොණ්ඩේ මොකද අක්කා? ඒක තමයි ඒකත් දෘෂ්ටිය මේකත් දෘෂ්ටිය. කොණ්ඩේ උඩින් යන එකත් මිත්‍යා දෘෂ්ටියක්. කොණ්ඩේ උඩින් යන්න හොඳ නැහැ කියන එකත් මිත්‍යා දෘෂ්ටියක්. කොණ්ඩේ අක්කපයි කියන එකත්. කොණ්ඩේ උඩින් යන එක කොහොමත් පිස්සුවක්. ඒක මොන පැත්තෙන් බැලුවත් පිස්සු විකාරයක්. ඒකේ උඩින් යන එක්කෙනාගේ මේ පරීක්ෂා කරන්න ඕනේ යාගේ නේද මේ මානසික ස්වභාවය. අරකේ උඩින් ගියේ එක්කෙනාගේ. අර අනිත්යෙන් උන් ඉතින් කොහොමත් උන් පෘථග්ජනේ නේද? උන් ඉතින් කොහොමත් මේ මහා සංඝරත්නය කියන දේ අහන අය නේද? බොහොම මේ සද්ධා සම්පන්න බුද්ධි සම්පන්න අය නේද? ඉතින් අරගොල්ලෝ මොනවද කියන්නේ? ඒකට ගරු කළා නේ ඒ දේ කරන අය නේ ඉතින්. මොකද්ද මේකේ? ඕ දැන් යා දහම පිළිබඳ දැනුමක් තියෙනවා නම් නේද? මේ මොකද්ද මේ කරන මේ විපර්යාස කියලා? අනිත් දවසේ තව තව ඒව දාලා යන්න කියයි උඩි. අයියෝ වයිසීමා වන්නෑට මිත්‍යා දෘෂ්ටි වලට. මිත්‍යා දෘෂ්ටි කියන්නේ ආයෙත් ඒක විනාශය කරාම අරගෙන යනවා. ඉතින් ඒකයි අපි මේ විද්‍යාස පහල කරගන්න කියලා කිව්වේ බුදුන් වහන්සේ. දැන් බලන්න අර ඒ දැන් ඕනම කෙනෙක් දැන් මේ බෞද්ධ ගාගෙන හිටියට රහතෙක් කියන්නේ එක ඒගොල්ලෝගේ රාමු තුලින්නේ ඒගොල්ලෝ බලන්නේ නේ. සෙරෙප්පු නැතුව ගියොත් රහතෙක්. සිවුර කොටට ඇඳන් ගියොත් රහතෙක්. ඒ එතකොට මේ වැඳන් ඉන්නවා නම් රහත්ු නෙමෙයි. උන් මැරෙන්න ඕන දවස් හතින්. දවස් හතින් මැරෙන්න ඕනලු. මැරෙන හැටිත් කියලා දුන්නා නම් හොඳයි. කොහොමද මැරෙන්නේ කියලා. දැන් මැරෙන්න හේතුවක් තියෙන්න බෑනේ. දැන් මම දවස් හතෙන් මැරුණා නම් බද්රලාට බද්රලා හිරේ මේ වෙනකොට මිනි මැරුන් තොත. ඇයි මේ හොඳට හිටි මිනිස්සයා මිය ගියේ කොහොමද? පිරිනිවන් පාව කියලා ගන්නේ. මියා හොඳට හිටියා. මේ දවසෙත් හොඳට හිටියා. දැන් මියා මේ කොහොමද මෙයාගේ මරණය සිද්ධ වුනේ? මැරෙන්නෙත් නෑ එහෙම. මට ලෙඩක් දුකක් තිබුණා නම් සමහරට heart attack එකක් තිබුණා නම් එහෙම මිය යන්න පුළුවන්. එතකොට ඉතින් අහුවෙනෝනේ වෛද්‍ය වාර්තාවට නේද මියාට heart attack එකක් කියලා. දැන් මේක මුකුත්ම නෑනේ. එහෙම මැරෙන්න පුළුවන්ද? බෑහා විද්‍යාත්මකව හිතලා බලන්න. එහෙම කොහොමද මැරෙන්නේ? දවස් හතෙන් මැරෙන දිවිනා ගන්න පුළුවන්. දිවිනහ ගන්නත් පාපයක් කරලා තියෙන්න බෑ. නිකන් ඉබේ දිවිනහ ගන්න බෑ. ඒකටත් එයා එහෙම දෙයක් එහෙම පාප කර්මයක් කරලා තියෙන්න ඕනේ. ඒක
තමයි එතකොට විපාක දෙන්නේ යාට. ඉතින් මේ රහතෙක් කියලා තිබුණා ඒක. දවස් හතෙන් මැරෙන්න ඕනේ කියලා. දවස් හතෙන් එක්ක යා පින්නුවම් පාන්න ඕනේ. එහෙම නැත්නම් එයා මේ දැන් තව කියලා තිබුණා මේ නිසස්නක් නැහැ කියලා දැන්. දැන් බුදුහාමුදුරුව පින්නුවම් පානකොට ගැසට් එක කැන්සල් කරලා ගියාද? බුද්ධ ශාසනය විතරයි මේ නිසස්න තානම් කියලා ලියලා තියෙද කොහේ හරි? ලියලා තියෙද? ලියලා තියෙනම් මට පාටි කියන්න. මේ නිසස්නක් දැන් නැත. බුදුන් වහන්සේ පින්නිවම් පෑමට මොහොතකට කලින් මේ නිසස්න කැන්සල් කරේ. අවලංගු කළේ. කොහෙවත් තියෙද? හැබැයි සැබෑ මේ නිසස්නක් නැහැ. මේ නිසස්නක් ඇති වෙන්න රහත්තු බී වෙන්න ඕන. ඔය කියන තැන්වල මේ නිසස්නක් නැහැ. මේ නිසස්නක් කියන්නේ මේ ගොඩ නැගිලි නෙමෙයි. බුද්ධ ශාසනය කියන්නේ ගොඩ නැගිලිද? නැත. බුද්ධ ශාසනය කියලා අපිට පෙන්වන්න තැනක් තියෙද? නැත. තියෙනවද? හිතලා බලන්න නුවණින්. බුද්ධ ශාසනය කියලා අහවල් තැන කියලා පෙන්වන්න පුළුවන්ද අපිට? අඩුම තරමේ ත්‍රිපිටකයටවත් ඇඟිල්ල දික් කරලා පෙන්වන්න පුළුවන්ද අපිට එහෙම? බුද්ධ ශාසනය කියලා මේක. බුදුන් වහන්සේ දේශනා කර ධර්මය අඩංගුයි. ඒක වෙනම කතන්දරයක්. බුද්ධ ශාසනය කියන්නේ අන්නාරි ධර්මය තුලින් අවබෝධය කරා ගිය තැන අන්න ඒ මනස තුල ඒ ස්වභාවය තියෙනවා. එච්චරයි. ඇඟිල්ල දික් කළා අපිට පෙන්වන්න තැන. මේ නිසස්නක් කියලා කොයි තරම් සිවුරු දාගෙන එහෙම හිටියත් අපිට ඒක එතෙන්ට ඇඟිල්ල දික් කළා මේ නිසස්නක් කියන්න බෑ. ඒගොල්ලන්ට ඉන්න තහනම් කියලා කියන්න බෑ. අනිත් එක මේ නිසස්නක් නෑ කියලා රාත් නොවී ඉන්න කියන්නේ ඒ කියන්නේ උඹගේ කෙලස් ටික තද කරන් ඉඳපන් මේ නිසස්නක් නෑනේ බං. ආයිනම් මං මගේ කෙලස් ටික තරන් යනෝ සංසාරේ දැන් බෑනේ මේක හලන්න විදියක් නෑ මේ නිසස්නක් නෑනේ. මට බෑ රාත්ෙන්. කො මෙහෙම විමසනවා කවුරුත්? දැන් බුද්ධ ශාසනයක් තියෙනවා කො රහත්තු? එයා බුද්ධ ශාසනෙත් නැහැ. ඒ රහත්තු නැහනේ දැන්. මේවා නුවණින් විමසන්න මම මේ කියන්නේ. මේ බුද්ධ වචනය මේ ගාම්භීර මේ විශ්මිත මේ පරම සත්‍ය බුද්ධ භාෂිතය බුදුන් වහන්සේගේ දේශනාවයි. ඒ දේශනාවල් වල තමයි මේ ලඝු වෙන්නේ මේ වගේ දේවල් වලින්. ඒව ලඝු වෙන්නේ නැහැ කියනවත්. ඒව හැමදාම බබලෙනවා. ඒකනේ බුදුන් වහන්සේ කිව්වේ නේද? මගේ මේ දේශනා මගේ බුද්ධ ශාසනය බබලෙන්නේ විවෘත වෙන ධර්මයටයි කියලා. විවෘත වෙන ධර්මයට කියන්නේ මොකද්ද? මාර්ගඵලලාභීන් බිහි වෙන ධර්මයටයි බුද්ධ ශාසනය බබලෙන්නේ. ඒ කියන්නේ බුද්ධ වචනය බබලෙන්නේ සැබෑ බුද්ධ වචනය. එතකොට අනිත් අය තුලින් ඒ සැබෑ මාර්ගඵල ලාභින් නැති වෙනකොට වෙන්නේ සැබෑ බුද්ධ වචනේ යට යනවා. අර ඒක වහන මිත්‍යා දෘෂ්ටි වලින් අමුතු බුද්ධ ශාසනයක් මවා ගන්නවා, හදා ගන්නවා. ඉතින් ඒව ඇවිල්ලා මිත්‍යා මම එක හැම වෙලාවෙම කියන්නේ මිත්‍යා දෘෂ්ටිය තරම් භයානක දෙයක් මේ ලෝකේ නැහැ කියලා. හරිම භයානකයි මිත්‍යා දෘෂ්ටි. එතකොට බුදුන් වහන්සේගේ සැබෑ බුද්ධ වචනය වහලා තියෙන්නේ මිත්‍යා දෘෂ්ටි වලින්. සැබෑ බුද්ධ වචනය උඩට ආව නම් හැම කෙනෙක්ම අද වෙනකොට සිල්වත් වෙලා ඉන්නවා. කෝ සීලය. නෑ වචන වලින් තියෙනවා. වචන වලින් තියෙනවා. දැන් ඕගොල්ලෝ අට සීල්, පන් සීල්, දස සීල් ගගා යනවා කියනවනේ. කෝක් ළඟ ළඟ තියෙද ඕවා? ඕ. ඊගාර මේට ආවමත් තානවා පන් සීල් කෝ කියලා. පහම කඩනේ උන් මේ අහන්නේ. පන් සීල් පද පහම කඩ කඩ මෙහෙ ඇවිල්ලා නෝ කෝ පන් සීල්වත් දෙන්නේ නැණි වැඩක් නැණි. කිව් එක තේරුනේ ටිකාන්තිට විතරයිද?
සිල්පද පාම කඩන වෙලියේ. පහද අටද දහයද දොළහද මම දන්නේ නැහැ. ඔය ඔක්කොම ටික අතෑරලා අතෑරලා අත බුදුන් වහන්සේ කිව්වේ අර නේද? අපෝ මෙච්චර සිල්පද රක් ඉන්න බෑ කියලා මම දන්න විදිහට මම අහපු කතාවක්. කෙනෙක් සිවුරැරලා යන්න ගියා නේද? මෙච්චර මොනවා පාසිල් මේ මොනවාද මේ ශික්ෂාපද රකින්න පුළුවන්ද කියලා. දුවන්දුකෝ නෑ 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 එකක් රකින්න. අපෝ එකක් නම් කමක් නෑ කිව්වා. එහෙනම් සිත දක්. දැන් සිත දැක්කම අර කියපු සිල්පද සේරම රැකිනවද නැද්ද? අන්න බුද්ධ වචනේ. සිත රැකපන් සියලු සිල්පද. බොරු සිල් දෙමේ අර නාච්ච ගීත වාදිත. එතකොට මේ උච්චාසයන විකාල භෝජන ඕනේ. ඕවා මේ මහා ප්‍රඥෙක් කියයිද? නෑ. බුදුන් වහන්සේ කිව්වා අර ඩයට් කරන්න කියලා කිව්වා. දයා රාජකුමාරෙක් රාජපෞල්වල නේද ඒගොල්ලන් ශරීරය ගැන ඉතින් ලස්සනට හිතන අය ඒ මට්ටමින් නෙමේ බුදුන් වහන්සේ මේ 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 වෙලාවේදී කිව්වේ බුද්ධත්වයට පත් වෙලා කිව්වේ බුදුහාමුදුරෝ ඒ තරුණ අයනේ ඔක්කොම දැන් මේ රහත් මේ ඉන්නේ දැන් තරුණ ළමයිනේ ඉතින් මේගොල්ලන්ගේ මේ ඇඟවල් ලස්සනට තියෙන්න එපා නේද මේ දැන් ඉන්න අයගේ වගේ බඩ මෙහි ඕ ඇඟ මෙහි අත් මෙහි හරිද? එමනේ ඉන්නේ නේ කට්ටිය. දැන් හොද්දට මට කමෙන්ට්ස් දායි. අන්න අරකි රහත් වෙලා කියලා අතපය දික් කර කර බලන්න. බලිනවා කියලා. නෑ මම මේ අත අතේ කතා කරන්නේ. නමුත් ඉස්සර හිටපු ඒ රහතන් වහන්සේලා ඒ මාර්ගඵලලාභින් හරිම ප්‍රියමනාපයි හරිම ලස්සනයි. මොකද ඒගොල්ලෝ මනස හදාගත්තු අය නිසා. ඒගොල්ලගේ මනස පිරිසුදුයි. මනස පිරිසුදු නිසා ඒගොල්ලෝ අර අනවශ්‍ය විදියට කෑම්බීම් නෑ ඒ ඕ ඒ විදියට එහෙම බිමේ බුදුහාමුදුරුව මේ සිල්පද මේ ශික්ෂාපද පනවල කෙනෙක් හික්මවන්න බෑ කියන එක මට මෙච්චර තේරෙනවා නම් බුදුහාමුදුරුවන්ට කොච්චර අවබෝධ වෙලාද බුදුන් වහන්සේ ඒකයි ඒව පැනෙව්වේ නැත්තේ හැබැයි පස්සේ අර දැන් ඉන්න අය වගේ අය මේ ලාභ සත්කාර බලාපොරොත්තුෙන් සිවුරු දාන්න පටන් ගත්තා. එතකොට යම් යම් මේ අවස්ථාවන් වලදී බුදුන් වහන්සේ යම් යම් නීති රීති දාන්නේ නැති මොකද මේ මහා ගොඩක් තින් ඉන්නවනේ නේද මුන්වම දැන් මේ උම මිනිසු අතර අප්‍රසන්න වෙන්න කලින් පොඩි අනිත් එක බුදුන් වහන්සේ තරම් ලස්සනට අපේ විනය හදපු කෙනෙක් නැහැ. වැලට රෙදි දාන හැටි පවා කියලා දීලා තියෙනවා. වැලට රෙදි දාන්න ඉස්සෙල්ලා මේ ඇඟිලි දෙකෙන් මෙහෙම අල්ලගෙන යන්නේ ඒකේ කුණු දූවිලි තියෙනව නම් ඒව තියෙන බව දැනගන්න පුළුවන්. එතකොට ඒක හොදලා දාන්න පුළුවන්. ටොයිලට් එකට ගියාම කොහොම ටොයිලට් එකට ගිහිල්ලා සිහියෙන් කරන්න කියලා නෙමෙයි කිව්වේ. සිහියෙන් වැඩේ කරන්න සිහියෙන් ඉඳපන්. මොකද හතර වටේ ආයි උඹගේ මල මුත්‍රා හතර වටේ යවලා ඒ පැත්තම අපිට සුදු කළා තමයි තොපි එන්නේ. ඒක නිසා හොඳට සිහියෙන් ඒ පැත්ත කරන වැඩේ කළා. හොඳට ඒව සුද්ධ පවිත්‍ර කළා. තව කෙනෙකුට යන්න පුළුවන් තැනට ඒක ලස්සනට හදලා එළියට වරින් කියලා කිව්වේ. නැතුව මේ ඒක යන දිහා සිහියෙන් බලන් ඉන්න කිව්වා. හැම තේම ගන්න අනිත් පැත්තට යන තැන අන්න කන විදිය කියලා දුන්නේ ආයි. ඒව කිව්වේ ආයි බුදුහාමුදුරුවෝ. ඒව කරපු අය ඉන්න ඇති. මොකද බුදුහාමුදුරුවෝ රාජකුමාරයෙක් නමුත් පැවිදි වෙන්න ආපු අය අතර එහෙම තියෙනවනේ අර නේද? ඒ ග්‍රාම්‍ය අය එන්න ඇති. ලංව හදන්න ඕන නිසා තමයි. ඉතින් අද වැළුවා මේක. අද ඒ අය නැද්ද? ඒ අය බුරුතු පිටින් අද ඉන්නවා. දෙපැත්තෙම. ජී සමාජයේ සහ පැවිදි සමාජයේ කියන දෙකේම. ඉතින් බුදුහාමුදුරුව මෙන්න මේ විදිහට මේ මනස හික්මවා ගන්න හැටි කිව්වේ. ඒගොල්ලන්ගේ වචනය කොයිම වෙලාවකවත් අපිට සුදු නැහැ. ඒගොල්ලන්ගේ පැවැත්ම, ඒගොල්ලන්ගේ චර්යාවන් කොයිම වෙලාවකවත් නොගැලපෙන ඒව චර්යාවන් නෑ ඒගොල්ලන්ගේ. ඒගොල්ලන්ගේ මනුස්සකමට මනුෂ්‍යත්වයට ගැලපෙන චර්යාවන් තමයි තියෙන්නේ ඒගොල්ලන්ගේ. ඒගොල්ලෝ නිකන් හැයි හුයි ගාලා එහෙම ගිහිල්ලා අරගල කරන අය නෙමෙයි පොතනකවත්. ඉතින් අන්නේ ශික්ෂණය ඒ විනය තමයි දැන් මේ හදාගන්න කියලා කිව්වේ. ඒ විනය හදන්න නම් හරි දැක්මක් තියෙන්න පායනේ. මේක වැරදි කියලා දැක්මක් තියෙන්න පාය තමුන්ට. මම මේ බණින එක වැරදි කියලා අවබෝධ වෙන්න එපායි බණින එක නවත්තන්න නේද?
ගහනක වැරදි කියලා අවබෝධයක් තියෙන්න එපා. ඒ ගහනක නවත්තන්න. දැන් ගහන්නේ නැති වුණාමනේ එතකොටනේ සිල්වත් වෙන්නේ නේද? එතකොටනේ මනස සංසුන් වෙන්නේ. බලන්න මේ ප්‍රඥා සීල සමාධි හැම මොහොතකම අපේ ඇතුළාන්තේ පිහිටුවා ගන්න හැටි කියලා දුන්නේ. හැම මොහොතෙම යන්නේ අනිත් පැත්තට. ඒකට ඒක දැකීම තුලින් ප්‍රඥාව තුලින් සිල්වත් වෙලා සමාධිමත් වෙලා යථාර්ථය දකින්න තැනට මනස සංසුන් කරනවා. මේ දැකීම තුලින්. ඒකට ඒකයි මේ ප්‍රඥා සීල සමාධි කියලා කිව්වේ. ඉතින් අපි අල්ලගෙනම තියෙන්නේ වැරදි තැනක ඉන්නේ. සීලයෙන් පටන් ගන්න ගිහිල්ලා නේද අපිට වැරදිලා තියෙන්නේ. සීලයෙන් පටන් ගන්න ගිය නිසා එකෙක්වත් සිල්වත් නැහැ. එක සිල්පදයක් වර රකින්න බෑ. ඇයි? කැඩෙන තැන තේරෙන්නේ දකින්න බෑනේ. සිල්පදේ කැඩෙන්නේ කොතනද කියලා දකින්න බැරි වුණාම ඇයි? හදා ගන්න බෑනේ ඉතින්. පුතනද වැරද්ද කියලා තේරෙන්නේ නෑනේ. එතකොට තමයි එළියට පනින්නේ. එළියේ වැරද්ද කරන්න යනවා. වැඩ කරන්න. අන්න එහෙමයි මේක අපි යථාර්ථයක් බවට පත් කරගන්නේ නිවන. නිවන යථාර්ථයක් කරගන්න නම් හොඳ ප්‍රඥාවක් තියෙනවා. හොඳ මඟ පෙන්වීමකුත් තියෙනවා. නැතුව යන්න බෑ තනියම. කොටේ නිවැරදි මඟ පෙන්වීම යටතේ තමුන්ට නිවැරදිව තමුන්ව හඳුනා ගන්න පුළුවන් වෙනවනේ නේද? අතුලාන්තයේ හඳුනා ගන්න පුළුවන් වෙන්නේ නිවැරදි මඟ පෙන්වීමක්. ඒකනේ බුදුන් වහන්සේ කිව්වේ ගිහිල්ලා උගලෝ මේ මුල මැද අග ගැළපෙන නිවැරදිම ක්‍රමවේදය මේ මිනිසෙන්ට කියලා දෙන්න මේ මනස නිවා ගන්න. මිනිස්සු මුලා කරන්න එපා. මිනිසුන්ට හරියටම හරි දේ කියලා දෙන්න මනස නිවා ගන්න මිනිසුන්ට. කිව්වේ හරි දේ කිව්වම හරි දේ හරියටම නිවෙන්නේ හරි දේ කිව්වොත්නේ නේද? එතකොට ඒකටත් තමුන්ටත් ප්‍රඥාව තියෙන්න පායි නේද? ඒක ඉවසිල්ලෙන් අහන්නත් නේ. අහන්න තමුන්ට ප්‍රඥාව තිබ්බ නැත්නම් ඒත් ඒක වැඩක් වෙන්නේ නැහැ නේ නේ. එතකොට සැබෑ නිවන් මාර්ගයේ ගිය කෙනෙක් ප්‍රඥාවන්තයෙකුටම තමයි මේක කියන්නේ. ඒකයි බුදුන් වහන්සේ කිව්වේ මගේ ධර්මයේ ප්‍රඥාවන්තයයි කියලා. නිකන් නෙමෙයි ඒක කිව්වේ. ඒක කිව්වේ මොකද අනිත් මේ අඥානයට ඒක ගලප ගන්න අමාරුයි. යා මොකද මේ පැත්තට බර වැඩිනේ. එතකොට මෙයානේ උත්තර දෙන්නේ ඕවට නේද? එතකොට මෙයා උත්තර දෙන්නේම හැම වෙලාවෙම අන්තිකය. එතකොට අන්තිකෙන් උත්තර දෙනකොටම මිත්‍යා දෘෂ්ටි. අන්තය කියන්නේම මිත්‍යා දෘෂ්ටි. බලන්න දැන් අපි ලෝකේ හරි කියලා අපි අල්ලගන්න දේවල් ටික කාලෙකින් අපිට ආරංචි වෙනවා. හානේ එහෙම දෙයක් නැහැ. බොරු අරුන් කළලා තියෙන්නේ. එහෙම එකක් නැහැනේ. ඊට පස්සේ ඒක අල්ලනවා. හා ඇත්තද? හා කියලා ඊට පස්සේ ඒ පැත්තට මෙයා ගොතනවා. ඒක තමයි මේ මහ ජඩ මිනිස්සු කියලා ඔන්න ඒ පැත්තට. ආයි ටික කාලෙකින් නැහැ ඒක ඇත්ත ඌ පල් හොරෙක් කියලා කිව්වොත් හා ඒක තමයි නේද මුන් තමයි යක්කු. ගා ඊට පස්සේ මේ පැත්තට ඉතින් ඔය දෙකේ දෝලණය වෙවි කර්ම කර කර ගිහිල්ලා හුටුස් ගාලා මැරෙනවා. ඊට පස්සේ හුටුස් ගාලා ආයෙත් තව තැනකට යනවා. මේ අනේකක් තමයි ඕක. ඉතින් ඕකෙන් අයින් වෙන්නේ මේ හොඳට ඉන්ද්‍රියයන් පහ වැඩ කරන වෙලාවේ ඥානය පොඩක් හරි නේද තියෙන වෙලාවේ තමුන් පුළුවන් තරම් ওই ඥානය තව ටිකක් දියුණු කරගන්න පුළුවන් ක්‍රමවේදය තමයි හොයාගන්න. ඒකට තමයි කල්යාණ මිත්‍ර මේ ජීවිතේ ඉවර කරගන්න බැරි වුණත් මතු ජීවිතවල හරි ඉවර කරගන්න දැන් පටන් ගන්න තියෙන්න බෑනේ. දැන් අමුමමු හරකෙක් විදියට මේ මැරුණොත් ඉතින් ආයෙත් යන්නේ අපාගත වෙන එක නෙවෙන්නේ නේ. ඒතකොට ආයෙත් පල්ලෙහාට වැටෙනවනේ. ආයෙත් එතනින්ද ලුඩට එනකොට කල්යාණ මිත්‍රය නෑ. ඕගොල්ලෝ ඊළඟ සැරේ ඔය හතර වටේ කරක් ගහලා එනකොට බුද්ධ ශාසනය නැති වෙලා දෙන්න පුළුවන්. මේ පොඩි chance එකක් ලැබිලා තියෙන්නේ. හතර වටේ කරක් ගහනවා කිව්වේ මොකද?
ඔයයි වැටුණොත් ආයි සුළු පටු ආයුෂයක් නෙමෙයි නේ මේක නම් 60යි 70යි අර වයි ගියොත් ඉවර යන්නේ එහෙනම් මොකද කරන්න ඕන බය වෙන්න එපා හරිද මොකද කරන්න ඕන හතර වටේ අනේ එක්කෙනා නිවන් දකින්න බැරි නම් මම කියන්නේ නිවන් දකින්න පුළුවන් කියලා. මං කියන්නේ පුළුවන්. මොකද මං ඒක කරන්නේ. මොනවත් අපබ්‍රංශ අද්භූත බලවේග නෙමෙයි මම කරේ. පොළවේ පාය ගහලා මේ කුණු හිත අතෑරියා. විශ්වයෙන් මට ලැබුණා කියලා මුකුත් ලැබුණ නැහැ. මෙහෙන් මට බලයක් ආවා. ඒ බලෙන් තමයි මම මේ අවබෝධ කරේ කියලා එහෙම එකක් නැහැ. පොළවේ පාය ගහලා මෙතනමයි බැලු මෙතනමයි අත වෙන මොකුත් බලවේග නැහැ සමහරු මටම කියලා තියෙනවා මං මේ දැන් මම මේ මොකද අනාගාමි වෙන්න ඉන්නේ තාම මට විශ්වයෙන් පණිවිඩයක් ආවේ නැහැ මම විශ්වයෙන් එන ඒ පුද්ගලයා මට ඉඳන් කිව්වා මම කිව්වා දැන් මම නම් වැඩේ කරගෙන ඉවරයි. ඇයි ඔයගොල්ලෝ පරක්කු කියලා ඇහුවම හා ඔහොම කියන අය හරියට ඉන්නවා කිව්වා. කෙලින්ම කිව්වා. ඔහොම කියන අය හරියට ඉන්නවා කිව්වා. ඊට පස්සේ මං කිව්වා මේ හා ඔව් ඒක තමයි නේ. එහෙනම් කියලා දැන් මම හිතුවා දැන් ඔයාගේ තත්ත්වය මොකද්ද? මම ඉතින් දැන් මම මේ අනාගාමී වෙන්න දැන් විශ්වයෙන් පණිවිඩේ එනකන් ඉන්නේ. මං කිව්වා ඒ කොහොමද ඉන්නේ විශ්වයෙන් පණිවිඩේ? එහෙම තමයි ඒව තේරෙන්නේ නැහැ උගලන්ට. වා එන්නකො මගෙන් ධර්මදේශනා අහන්න කිව්වා. කාටද මේ කිව්වේ? තාතට කිව්වා. එයාගේ ධර්මදේශනා අහන්න ඉන්න කිව්වා. එයා විශ්වයෙන් අරන් එනකම්. ආවත් දන්න. ඔන්න මේ විශ්වයත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. සම්බන්ධය තියෙන්නේ මොකද? මෙන්න මූර්තෙක් ඔය ඇතුලේ ඉන්න එකත් එක්ක. අපි ඉපදුනේ විශ්වයෙන්ද? විශ්වයෙන් බලයකින් අපි ඉපදුනා නම් අපි සතර අපායවල තියෙන්න බෑ. මොකද යන්න කැමති ඒවට? කවුද කැමති බල්ලෙක් වෙන්න? විශ්වයට කොහොම හරි පගාවක් දීලා මේකම ආයෙත් කන්ටිනියු කරගෙන ඉන්නෝ මිසක් නේ කැමති නේ යන්න බල්ලෝ වෙන්න පෙරේතය වෙන්න කැමතිද යක්කු පෙරේතය භූතය වෙන්න කැමතිද නෑ කවුරුත් කැමති නෑ කවුරුත් කැමති කොහේ ඉපදින්නද දිව්‍ය ලෝකේ දුක නැද්ද? ගහ මරා ගන්න නැද්ද? උදේ ත්‍යානුලයේ දිව්‍ය ලෝකේ ඕන තරම් ඉඳලා ඇති. ගහ මරාගෙන බැනගෙන ඊට පස්සේ චුක් ගාලා මෙහෙට වැටුණා. ඇයි ඒ ෆයිට් වැඩි? සෝපල පල්ලයට. ඇයි අර සමහර හරි රසවත් ඒ කතා අහනකොට නේද? එක්කෙනෙක් හේ දුකෙන් ඉන්නවලු දැන් මට චුත වෙන්න තියෙන්නේ නේ මල් මාලාවල් වලට මේ මාරු ලස්සනට මේව ගොතලා නිසා තමයි මේ ඔක්කොම කතන්දරනේ මල් මාලාවල් පරවිලා ඉතින් අනිත් එක්කෙනෙක් වල ඔයා දුක් වෙන්න එපා ඔයා කෙලීම මනුස්ස තලයට යන්න මේ දැන් කෙලීම යාට එන්න පුළුවන් මෙහෙට කොහමද දැන් ඌ මෙහෙට කෙලීම එන්නේ අර අවසතෙන් පින්නුවම් පාන්න කිව්වා වගේ තමයි මේ න්‍යාය දන්නේ නැති එකා හිතන්නේ මේ ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. දැන් මෙතන ඉඳලා අපිට ඊළඟ සැරේ අපි කැමති තැනකට යන්න පුළුවන් කියලා. ඉතින් දැන් දිව්‍ය ලෝකෙ ඉඳලා කෙලීම මනුස්ස තලයට ගිහිල්ලා ආයෙත් පින් කළා පින් කළා පින් කළා ආපහු එන්නකොළු. ආපහු මෙහෙ ඇවිල්ලා පින් කළා පින් කළා යනකොට එතකනු තරු. හරිම ලස්සනයි කතාවනේ. එතකොට අහනෝ තේරෙනව නේද? එතකොට එයා තාමත් අතන මල් කඩ කඩ ඉන්නවා.
ඒ කියන්නේ හි කුයි තරං ආයුෂද නේ දැන් මෙහි වරු 60-70ක් ඉඳලා යන කළු තරුට තාම පැය ගාණක්වත් ගිහිල්ලා නැහැ මේ මේව උස්සල තියෙන හැටි නේ මේ දැක්කලාද මේ ඉතින් ඔන්න ඕවට තමයි අර ගමරාල දිව්‍ය ලෝකෙ ගියා වගේ මේ මෝඩ මනසවල් මුලා වෙන්නේ ඉතින් කට අරගෙන දිව්‍ය ලෝකේ යන්න තමයි පින් කරන්නේ සිනා පහළ වෙනව කරන පින්කම් දැක්කම අයියෝ කියලා. මොනවද මේ කරන්නේ කියලා. දැන් තේරුම් ගන්න ලෝකේ කොච්චර බුදුන් වහන්සේ කිව්ව එක හරි අවිද්‍යා අඳුර තරම් ඝන අන්ධකාරයක් තවත් නැහැ කියලා මේ ලෝකේ. හිරුසඳු තාරකා නැති වුණාම ලෝකේ කොයි තරම් අඳුරු වෙනවද? ඊටත් වඩා අඳුරුයි. කොහේ ඒව තියෙද්දිම ඉන්නේ? අවිද්‍යාන්තු මට සිනා පහළ වෙනව ඒව දැක්කම ඇත්තටම මම සිනා පහළ කරන්නේ මං ගැන ආඩම්බරයකට නෙමෙයි අපේ මේ මේ පෘථග්ජන මනස කොයි තරම් ග්‍රාම්‍යයිද තුච්චයිද බාලයිද මොකද මම එතනින් නිදහස් වුණ එක ගැන මට සිනා පහළ නැත්නම් ඉතින් මමත් ඌව කරිතයන් යන කෙනෙක් නේ මම කියන්නේ ඒ වැඩවලින් අයින් වෙන්න බෑ මනස හදන්න. ඒවයින් අයින් වෙන තැනට මනස ප්‍රබුද්ධ කරන්න, ඔසවා තබන්න. ප්‍රඥාව මතු කරගන්න. ප්‍රඥාව නැතුව ඒවයින් අයින් වෙන්න බෑ. ඒකනේ බුදුන් වහන්සේ කිව්වේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. අනේ මේ රූල් එක බුදුන් වහන්සේ මේක කඩන න්‍යාය. ඒව කරන්න ස්වභාවය මේ මනසේ තියෙනවා මේ මනසේ තියෙනව ඒව කරන ස්වභාවය ඉව හරි කියලා ඉව දැඩි ලෙස ඒකයිනේ මම හැමලම් කියන්නේ මිත්‍යා දෘෂ්ටි කියලා ඒවට ඒ ස්වභාවය ඒක හැබැයි මිත්‍යා දෘෂ්ටියක් කියලා හිතන්නේ නැහැ බුදුන් වහන්සේ කියපු බුද්ධ වචන සිහිපත් කරන්න මෙනෙහි කරන්න බුදුන් වහන්සේ කිව්වා මට දෙන දාණයටත් වඩා බලවත් කිව්වා ඔගලන් මේ මොහොතේ මේ සකස් වෙන සිතෙන් අයින් වෙනවනා. ඇයි? උඹලා නිවනට යනවා. එතකොට ආයෙත් බුදුවරුන්ට දන් දෙදී ඉන්න ඕනද? නෑ. සසරෙන් නිදහස්. ඒක තමයි බුදු කෙනෙකුගේ ප්‍රාර්ථනාව බුදු කෙනෙකුගේ බලාපොරොත්තු ඒක. මිනිස්සුන්ව මේකෙන් යාව. දැන් ප්‍රාර්ථනාව බලාපොරොත්තු කුවම මොකෙක් හරි දායි අන්න බුදුවරුන්ට ප්‍රාර්ථනා තියේද? බලාපොරොත්තු තියේද? පිස්සුනේ අර ගෑනිට. දැන් මට මම අපේක්ෂා කරන්නේ නැද්ද උගලන් මේ 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 උතනින් අයින් වෙන එක? එතකොට ඒක නරක දෙයක්ද? එහෙනම් මම මෙච්චර මහන්සි වෙන්න ඕනද මේම කිය කී ඔච්චර මේ උදාහරණ ගේ අරගෙන මේ උතන ඕක කඩන්න මහන්සි වෙන්න ඕනද මම? හැම එකම වරද්දලා රහතට මුකුත් කරන්න බෑනේ මේකේ මගුල. තපය ගුලි කරගෙනම ඉන්න ඕන අත දික් කරත් වැරදි කිව්වත් වැරදි කාටද වැරදි මෝඩයට වැරදි මං කර කියන කරන හැමදේම ප්‍රඥාවන්තයාට මම කියන කරන මම කර කියන හැමදේම එයාට එයා ඒ තුලින් යථාර්ථය දකින්නවනේ එයා නිවෙනවා ඉව නිවෙන්නේ එයා එයාගේ වැරද්ද දැකලා වැරද්ද දැක්කමයි නිවෙන්නේ වැරදි තැන තමුන්ට දකින්න තමා නිවෙන්නේ ඉතින් වැරදි තැන පෙන්නන එක තමයි මගේ වැඩේ වෙන දේශනාවක් නැහැනේ මගේ මං එදා ඉඳලාම අද වෙනකලුත් කියන්නේ තව කියන්න ආයුෂ තිබුණොත් තව කියන්නේත් මේ එකම දේ එකම දෙයක් දිගටම කියන්න පුළුවන් ද ලේසි පහසු කෙනෙකුට එක එක දවසට කියන්නේ එක එක වල් බුත නේ මගේ මොන දේශනාව ඇහුවත් ඒකේ න්‍යායක් තියෙනවා කොයි පැත්තටද උගලන්ගේ අවධානය යොමු කරන්නේ හැබැයි මේක ඉතින් මෝඩයට නම් ඉතින් පදපරමල කියන්නේ පදපරම හාම්දුරුවෝ ඒ මානසවලුත්
විග්‍රහ කරලා තියෙන්නේ. දන්නවද ඔයා හේම? හේමලතා දන්නවද හතර වර්ගය? නේය පද පරම ඊග මුලට තියෙන දෙක. ඈ උජ්ජටිපන්න හරි හරි ඉතින් ඔය දිව උලුක් කරගන්න ඕන. ඒකේ ස්වභාවයන් හතර මම කියන්න. පළවෙනිම ස්වභාවය තමයි මේ නිවැරදි වචනය ඇහුණ ගමම්ම කම්පණයටපත් වෙනවා. ඒක තමයි නිවැරදිම දහම. මම යන්න ඕන දේ මේක තමයි. මේ කියන්නේ මගේ සිත දකින්න කියලා නේද? අන්න නම්බර් 1. දෙවෙනි එකේ නා තව ටිකක් අහගෙන අහගෙන යනු. යාට තාම ආවේ නෑ. ඒක පහළ කම්පණය උනේ නෑ ඇතුළ. තව ටිකක් අහගෙන අහගෙන යනකොට යාට දිනු හරියට හරි. මෙයා කියන එක හරි. මේක තමයි මම කරන්නේ. යත් ගොඩ. යා යන්න පටන් ගන්න. තුන්වෙනි එකේ නා නෙයනේ. ඒ අකා එනවා එනවා try කරනවා කරනවා කොහොම හරි අහා හා අහා මම මේක අතාරින්නේ නෑ කීයටවත් මට මේක යන්තමට තේරෙනවයි ඒත් මට තාම හරියට තේරෙන්නේ නෑ මං එනෝ කොහොම හරි එනෝ කොහොම හරි එනෝ ගග දිගටම දිගටම මේක ඇවිදින් විදර්ශනා වඩමින් එයා කොහොම හරි මෙතෙන්ට අල්ල ගන්නවා පොයින්ට් එක අල්ල ගන්නවා ඒ නෙයිය පදපරමය ඌට කොච්චර කිව්ව ඌට තේරෙන්නේ ඌ බැන බැනමයි යන්නේ හැමදාම බනිනෝ එකම තැනමයි දැන් තමුන්ගේ මේ මේ ප්‍රගති වාර්තාව තමා සතුයි හංගන්න බෑ හංගන්න බෑ සාමාන්‍ය අපි ඉස්කෝලේ වල හැංගිලා ඉන්නෝනේ නේ පන්ති අන්තිමේ වුණත් මේක ඇයි මම එකින් එකට නිරීක්ෂණය කරනවා. අගෙන් හැංගෙන්න බෑ කාටවත්. පද පරමය මම දන්නවා. හැබැයි ඉතින් ආ වරෙන්කෝ තව ආ වරෙන්කෝ. කමන්නේ වරෙන්කෝ. ඊකේ මං chance දෙනවා. ඌගොල්ලෝ හිතන්නේපා මේ මට හැංගිලා යන්න. මෙතෙන්ට එන හැම කෙනෙක්ම මම උතනින් එනකොටම මගේ පරීක්ෂණයට භාජනය වෙලා ඉවරයි. හැංගිලා යන්න බෑ. කොයි වෙලාවක හරි මං අල්ලනෝ ඒකව. ආ පළයන්කෝ පළයන්කෝ මොම මොම පළයන්කෝ කියලා. හිතනෝ මම දන්නේ නැතුව ඇති කියලා. මට කපටිකම් කර කර යano. හරි පළයන්කෝ. එක තැනකදී පත්තු වෙනෝ. ඌ විසික් වෙනවා ආයි. හත්ත පලාතේ. බලාගෙන ලේසි තැනකට නෙමෙයි ඔතනින් ඇතුල් වෙන්නේ. ලේසි නෑ. හංගන්න බෑ. එහෙනම් ඉතින් රහසින්වත් පවු නොකරන තැනට වරෙල්ල ඔකේ ඇතුලේ කුණු කන්දල් තියාගෙන මොන මගුලකට එනේ ඕව තියන් ඉන්නේ. ඕව ඕද ගනින්න. ඕව තියාගෙන ඉඳලා රජ වෙන්නද? එකිට කේලම් කියලා රජ වෙන්න පුළුවන්ද? අනුන් කොටවල අනුන්ගේ පවුල් කඩා කපා කරලා අනුන්ගේ දේවල් කඩා වඩාගෙන රජ වෙන්න පුළුවන්ද? සැනසille ඉන්න පුළුවන්ද? නිවන් දකින්න පුළුවන්ද? මොකුත් බෑ. සබ්බ පාපස්ස අකරණ. ඔන්න ඔය කරන බාල වැඩ වලින් අයින් වෙයල්ලා. අනුන්ට නිඳා අපහාස කරන එක අනුන්ගේ දේවා කඩා වඩා ගන්න එක අනුන්ගේ සතුට නැති කරන එක එතුතා මොනවද උගලම් කරන යහපත් වැඩ ඊර්ෂ්‍යා කරන එක ක්‍රෝධ කරන එක ඇදකුද හොයන එක ඇදකුදත් හොයනවනේ හැම වෙලාවෙමනේ ඇදකුද හොයන එක එකට එක කියන එක නිදහසට කාරණා කියන එක ඉවරයක් නැහැ ඕයින් සුද්ධ වෙයල්ලා හරි පහසුයි ජීවත් වෙන්න හරි සරලයි හරි සැනසීමයි දැන් මට ඊයේ වුණ දෙයක් තමයි දැන් හැම වෙලාවෙම අපේ ගේට්ටු වලට ගහනවා මොනා හරි එකට එක්ක ආධාරයක් එක්ක මොනා හරි කරදරයකට තමයි ගේට්ටු වලට ගහන්නේ ඉතින් ඒ නිසා මම බලන්නේ ගේට්ටුවට ගැහුවට
දැන් ඊයේ ඇවිල්ලා තියෙන්නේ ග්‍රාම සේවක ගහලා තියෙන්නේ. අපි උගලන්ට දැනගන්න ඕන නිසා කියන්නේ. මං දැක්ක කළු කලිසමක් ඇඳලා ලේඩි කෙනෙක්. මං බැලුවා අපෝ මේ නම් එන්නේ නැති මොකක් හරි බඩුවක් විකුණන්න තමයි කියලා. ඇයි අර එහෙම එනවනේ මේක එක බඩුව අරගෙන මේ බලෙන් ඇඟේ ගහන්න ගෙවන ක්‍රමයට අද අරකටද මේකද කියලා මං දැක්ක මේම කව කලිසම විතරයි දැක්කේ. ඊට පස්සේ මං හිතුවා අපෝ බඩු විකුණන්න වෙන්නේ නැති කියලා. දැන් මං හිටියා. ඊට පස්සේ මේ ගේට්ටුවට ගහනවා. මං හිතුවා කවන්න ඕකටත් ගහලා යයිනේ කියලා. දැන් ඒකටත් ගැහුවා ගහලා ගියා. ඊට පස්සේ මට නිකන් මගේ ඇතුළාන්තයෙන් අන්න මගේ අර ප්‍රඥාව වැඩ කරා. හිතුණා නෑ මේක බලන්න ඕන පොඩක් අර ගෙදරට දැන් ගහනවා. එතකොට මට ඇහුණා යා කවුද කියලා අහනවා. මට දැන් දැනගන්න උනා කවුද මේ කියලා. මෙයාට දැන් කියයිනේ කවුද කියලා. මං ඉක්මනට ඇවිල්ලා මෙතෙන්ට වෙලා ආගෙන හිටියා. අදට මම ග්‍රාම සේවක කිව්වා. ඒ ගෙදර එක්කෙනාට උත්තර දුන්නා. දැන් මං දැනගත්ත මේ මනුස්සයා දැන් මට අත්‍යවශ්‍ය කෙනෙක් නේ ග්‍රාම සේවක කියන්නේ. ඊට පස්සේ මං ගිහිල්ලා එතකොට මෙතෙන්ට එයා කියන මෙයාට මේ 405 406 කට්ටිය නැද්ද එහෙම අහනවා. එයා හරි හොඳ ලේඩි කෙනෙක් නැද්ද කියලා අහනවා. මොකද වහලානේ තියෙන්නේ ඉතින් මේක. ඊට පස්සේ මං ගේට්ටු වටන සද්දෙට හාන්නේ ඉන්නවා කවුද කියලා මං යන්නම් කියලා ආවේ මස්. ඇවිල්ලා මම මේ ගේට්ටු දෙකටම ගැහුවා. අයි මේ කියලා කිව්වා. ඊට පස්සේ දැන් මගේ මට මොකුත් එන්නේ නැහැ තුලේ මොකුත්. නිදහස දැන් කාන්තිනා නිදහසට කාරණා 50ක් කියයි. අනේ ඇහුන්නේ නැහැ. ඒ වගේ කෙලිම මට කිව්වා මං ගේට්ටු දෙකටම ගැහුවා කියලා මගෙන් උත්තරයක් නැහැ. මම ඒකයි මට මේ මෙතන වැදගත් දේ ඒකයි. ඊට පස්සේ දැන් මං hina වෙලා ඊට පස්සේ මම යා කිව්වා මට ගෘහ මූලිකය නම ඕක කියන්නේ කියලා. ඊට පස්සේ මේ සංගණනෙට ආපුවා. ලංකේ වලටත් ආවද? දැන් මේ මෙතනදී වැදගත්ම දේ මම කියන්න යන්නේ හරිද? ඊට පස්සේ දැන් එයා මෙහෙට ආවා. ඇවිල්ලා මේකෙත් ගහලා ඒකෙත් ගහලා ඒක කළා ගියා අපි පස්සේ දවසක ඉනවා මිස් මේ කාඩ් එක අරන් යන්න කියලා කිව්වා. ඊට පස්සේ මං ඇහුවා අර පෙන්ෂන් අය අත්සන් කරන්න යන්න තියෙනව නේද මේක එනවද කියලා. ඔයා හිතයක්වා මේ තාම ආවේ නැහැ ජනවාරි දෙවෙනි සතිය තුන්වෙනි සතිය විතර ඇවිල්ලා බලන්න කියලා එහෙම කියලා ගියා. හරිද? දැන් එයා ගියාට පස්සේ මම බැලුවා දැන් මේ මිනිස්සයා සැරපරුස වචන කිව්වෙම නැහැ. ඊට පස්සේ මං කල්පනා කළා දැන් සැරපරුසෙන් එයා කිව්වනම් මොකද්ද මං දෙන උත්තරේ කියලා මං බැලුවා. මං ඉස්සෙද නෑ ඉතින් එයා බැන්න නෑ ඉතින් ඒක අහන් ඉන්න එකනේ තියෙන්නේ. මෙතන මාරෙට !=ලා ගියා. මොකද මං මගේ තීරණය එයා බැන්න නා අහන් ඉන්න විතරයිනේ තියෙන්නේ ඒක. එයා බැන්නේ තියෙන්න මිස් කියලා ගියා. එයා දන්නේ නැහැ කාත් එක්කද කතා කරේ කියලා. අන්න ඒක තමයි ඔයගොල්ලන් ඉගෙන ගන්න ඕන දේ. නිදහසට කාරණා කියන්න යන්න එපා. කවුරු හරි දෙයක් කිව්වම අහගෙන ඉන්න නේ. මං එහෙම කරේ නෑ අරකද මේකද ඉවරයක් තියේද නෑ. හරි සැනසෙයි. නොතිතේම අහන් ඉන්න. මට ඒකට ආයෙත් පහල වුණා. බුදුහාඳුරු කිව්වේ ඒකනේ. අහන් ඉන්න. දැන්නට කමක් නැහැ. බැරිත් ඒකම නේද? අන්න තියරිය. දැන්ඩෝ තහන්නේ. නිදහසට කිසි දෙයක් කියන්නේ. නිදහස තමන් නිර්දෝෂී බවටම හේතුව මොකද්ද? නිහඬ බව. tamun ekata uttara nodi inna taakkal tamun nirdoshayida nadda? mama nirdoshada nadda ekedi? eka vigraha karala balanakota. ai mata ona tarang hetu tiyenawa getuwa noyara inna. mokada eya kelima board ekak aran aave naha man grama sevaka kiyala. eya ewilla kare anith aya karana ekamai. touch kare eka vitarai. ekaṭa mama touch karala ravatichcha aya මම ටච් කරනකොට එහෙම ටච් කරද්දි ආපු අය ගැන මගේ මනස වැඩ කරනවා. අහවලා වෙන්නේ නැති අහවලා වෙන්නේ නැති අහවලා. එතකොට ඇතුලෙන් මම වැරදිද? හැබැයි මම ඒක පෙන්වන්න යනවද?
එයා බැන්නේ එයාගේ දැනුමින්. එයා හිතන්නේ මොකද්ද? රාමසයුක ඇවිල්ලා මුන්ට නේද ගීට්ටු අරින්න බැරි හැටි. අපි මුන්ගේ පස්සෙන් ගෙවල් වලටම ඇවිල්ලා නේද මෙහෙම මේ මේ සේවය කරද්දි නේද? ඔයලා බලන්න එපාද ඔගොල්ලෝ. එහෙමනේ එයා එහෙම කිව්වේ නෑ හැබැයි. ඕ එයාත් හොඳ මනුස්සෙක් නිවිච්චු මනුස්සෙක් හැබැයි මම මේ සංවාදය කිව්වේ තමුල්ලට හිතන්න දහසක් දේවල් තියෙනවා තමුල්ලගේ මේ කැත මනස ගැන රහතේ කොච්චර බැන්නත් එයා නිදහසට කාරණා කියන්න යන්නේ බුදුන් වහන්සේට කොච්චර අපහාස කළා ගියාද කිංචි මාණිකාව දරමිටියක් බඩේ බැඳගෙන ඇවිල්ලා ඕ සුළුපටු නින්දා අපහාසද මොකද ඒ දරමිටියක් කියලා කියලා දෙන්නේ ගෑනි නෑ කොහොම එන්නේ නැද්ද ඒක හරියටම ඔප්පු කරන්න දකින්න මිනිහට හරියටම හරි එහෙනම් මොකක් හරි දෙයක් මෙතන වෙලා තියෙනෝ කියලා පෘථග්ජන මනසවල හිතනවද නැද්ද එතන හිටපු තේරම හිතන්නේ නැති ඇයි උන්ට බුදුහාමරංගේ මේ බුද්ධ ගුණය දන්නවද නෑ බුද්ධ ශක්තිය දන්නවද නෑ දුනාසේගේ නිර්දෝෂී බව දන්නවද නැහැ. එතන හිටියේ ඔක්කොම අම්මන්ඩිලාට සැකේ පහළ වෙන්නේ නැති රහතන් වහන්සේලාට. එතකොට බුදුන් වහන්සේ වචන දෙකයි කිව්වේ. මොකද්ද කිව්වේ? උඹත් දන්නෝ මේක මගේ වචන. හරි. ඔයගොල්ලෝ නැගණිය අරකද? ඒකද? අපි දෙන්න විතරයි දන්නේ ලව් එක. ඕව නෑ මගේ මං කියන්නේ උඹත් දන්නෝ මේක ඇත්ත නැත්ත මමත් දන්නෝ මේකේ කොයිතරම් සාර්ථක පිළිතුරක්දනේ ඒ ඒකි කරපු වරදක් නිසානේ ඒක ඇත්ත නැත්ත දැන් ග්‍රාම සේවකයි මගේ සම්බන්ධෙදි මට ඒක කියන්න පුළුවන්ද බැරි මට කියන්න පුළුවන් මං ගැන මං ගේට්ටුව ඇරියේ නැත්තේ අය කියන එකට මට විතරයි මගේ ඇතුලෙන් විතරයි හේතු හදන්න පුළුවන් ඒ උනට ඒ අය එක දන්නේ ඒතකොට මට කරා එයාට කිව්වත් වැඩකුත් නෑ ඇයි යා පෘථග්ජනයිනේ එතකොට රහත කරන එකම දේ මොකද්ද නිහඬ වුණා නම් නිහඬතාවය තරම් වටිනා මාණික්යක් මේ ලෝකේ තවත්. අපි හිතන ඕනේ නිහඬකම මේ මේ හැම තැනටම සුදුසු නෑ කියලා. නෑ සුදුසුමයි. ඒකමයි සුදුසු. එතනමයි දිනුම තියෙන්නේ. එතනමයි ගැළවීම. නිහඬ බව. නිහඬ බවෙන් දහසක් දේවල් යථාර්ථය පෙන්වලා දෙනවා. නිහඬ වෙන්න ලේසිද? ලේසි නෑ. නිහඬ කියලා අකුරු තුනක් වුණාට එතෙන්ට මනස ගේන එක ලේසි නෑ. එන්න එතකොට මගෙත් මේ අකා කෑ ගහනවා. මූ කෑ ගහනවා. හැබැයි සැරපරුස නෑ. ඌ ශක්තිමත් නෑ. ඌට ඇයි මුගෙන් නෑනේ අනුබලයක්. මුන් අනුබල කරන්න මේව නෑනේ ඉතින් ඒක නිසා මෙතෙන්ටම ඇවිල්ලා එතනදී යථාර්ථය දකින්නවා. තාසිය දැකන. දැන් මෙහෙම එකක් හිතමු අපි උදාහරණයක් අපි මල්ලි ඉන්න ඕනේ. යන්නේ උදාහරණයක් ගන්න ඕනේ. දැන් යා මොන හරි කිව්වම දැන් මම මොන හරි කරාම යා ඒකට ප්‍රතිචාරයක් දක්වනවනේ. එතකොට මගේ මේක මම ප්‍රතිචාරයේ දැන් කනහරහා එනකොටම මගේ මේක සකස් වෙනවනේ.
අනියා ප්‍රබල නැහැ. අරකට විරුද්ධව යන්න මෙයා ප්‍රබල නැහැ. එයාගෙන් මහල දැනගන්න පුළුවන්. නංගි වගේ අණුවක් වුණාට ඇහුණා ඒක කිව්ව දේවල් ඔක්කොම ඇහුණා. ඔව්. මේ මෙහෙන් ආස කරන ඒවා එන්නේ නැහැ. මම ඒක බැලුව ගිහිල්ලා වෙනදට නම් මං කොහොම කියයිද නේද කියලා. ඔව් ඒ වගේ දෙයක්. වෙන දෙයක් නෙමෙයි මෙයාට මේ ඔක්කොම ලින්න තයිදම කියන්න ඕන. අර මෙතන මේ හින්න වැස්සට ගොරවනවා අකුණු ගහනවා ඉවරයක් නැහැනේ. ඒවට හරිද? එතකොට මෙයා ෆෝන් එක ගහලා අර මේවෙකේ එයාගේ අර මේවෙක කූරු දෙක ඇතුළට මේ යන්නේ නැහැ බාගෙට තියෙන්නේ. දැන් මෙයා කියනවා අර ඒක නැමිලලු මේ මං හැමිලයිම ගලබලා. දැන් මම මේ ගලවන්නේ ඇයි? මේ මහා අකුණු ගැහුවම මේ මහා භයානක දෙයක් නේද මේක? මේක අපිට හිතා ගන්න පුළුවන්ද කොහෙන් පත්තු වෙලා යයිද නේද? මේ කූරු දෙක වගේද මේක ගිනි ගත්තොත්? එහෙම හිතෙන්නේ. මෙයා නිකන් නෙමෙයිනේ මේව ගලවන්නේ. නැත්නම් මට අර අතට වෙලා පාඩු ඉන්න පුළුවන්නේ. වැස්සෙත් එමි තෙමි ඇවිල්ලා මේව ගලවලා දාලා යන්න ඕනේ නැහනේ. එහෙම එහෙම යාගේ හිත වැඩ කරන්නේ ඇයි? මාන්නේ. එයා හරි කියන තැන එයා ඉන්නේ. අන්න ඒක නිසා තමයි එයාට ඒක වෙලා තියෙන්නේ. තමුන්ලත් ඔතන තමයි. දැන් එයාට ඒ හැදෙන්න කිව්වට ඕගොල්ලෝ අන්න ඒක තමයි. හේමලතත් ඔහොම තමයි. කාන්ති ඉතින් අහන්නම දෙයක් නැහැ. ඔය සරත්ලා ජයන්තලා වගේ න හර්ෂලා එහෙම තමයි නැද්ද? නොන කියන දේ එකපාරටම අහනවද? විරුද්ධව කියන්නේ නැද්ද මොනවද? අනේ 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 හරි 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 ඔන්න වහ ගන්නෝ. ඒක කියවෙන්නේ නැද්ද? අඩුයිද? නොනගෙන් තමයි ඒක අහන්නේ. අනිත් අය ගැන ඉතින් අහන්නම දෙයක් නැව. ඊට අසට කාරණා කියනවද? නිහඬව ඉන්න. ඇතුළ වැඩ කරනවා. ඔන්න උතන තමා බලන්න අමාරු තැන. උතෙන්ට බ්‍රේක් එකක් ගහන්න අමාරුයි. උතන බ්‍රේක් එක ගහන්න නම් ආපිස්සක් වෙන්න ඕන. මං අර කිව්වේ දැන් මට බැන්න නම් මම මොකද කරන්නේ? නිහඬ වහන් ඉන්නවා කියලා. අන්න එතන ඉන්නවා. ඉතින් එතෙන්ට යන්න බෑනේ දැන් ඔය කඩේම පණින් නැතුව. දැන් හැමදාම උතනනේ ඉන්න වෙන්නේ. උක මහ බරක්නේ. රිදෙනවනේ. සැනසීමක් නෑනේ උතන. ඊගාට අකුසලයේ වෙන. මං අක්කද? නෑ නෑ. ආයකද මේ මෙහෙම කතා කරේ? ඒක අමතක වෙනවා. මෙයා මට වැඩිය දේවල් දන්න නිසානේ මේක කරන්නේ කියන එක. මම හැබැයි යා ගැන හිතනවා. මට වඩා මෙයා ඉතින් ඒව ගැන දන්නවනේ හොඳට. ඒ නිසා ඉතින් කමක් නැහැ. යා ඒව ඒ නිවැරදිව කරයි මං ඇඟිලි ගහන්න ඕනේ. එහෙම මගේ හැදෙනවා. මුගේ හැදෙන්නේ. හැදෙන්නේම අක්කනේ මෝඩයිනේ. යාගේ ඡායා රූපේ මෝඩ අක්කා. එහෙම නේද? දැන් නෑ කියයි. මෑණියෝ කොහොම දැනගත්තද මන්ද මගේ හිත මේත කියලා කියනවා ඇති දැන්. මම දෙයක් කරන්නේ. දැකලා. ආදීනවය දැකලා. ඉතින් මම බලනවා එහෙම දැන්. දැන් ඒ දේවල් වලින් උනත් අපිට හානියක් වෙන්නේ කර්මයට ගලපලා බලනකොට අපේ කර්ම. එතකොට මම බලනවා ඉතින් කර්මයට ගලපලා අපිව ධෛර්යමත් කරන්නේ ගලවන්න ගලවන්න කියන්නේ අපේ
කර්මය හොඳ නිසානේ අපිට ඒක කරන්න එපා කියන්නේ ඒක. අපේ ආරක්ෂ දැන් අපි එපා මේ ආරක්ෂාව මේ 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 ප්‍රායෝගික කරන්න එපා ඒ. දැන් අපි එතකොට දැන් අපි එතෙන්ට ඒ ඒ ඒ අවශ්‍ය ටික කරන්න එපා. ඒක ගලවන්නෙම මට කර්ම ශක්තිය මගේ හොඳ නිසා. ගලවන්න හිතෙන්නේ නැත්තේයි. ඕ ඒක හරි භයානකයි. අපි ගැළවිලා ඉන්න ඕන මෙතන. අපේ කර්ම ශක්තිය මොකද්ද කියලා අපි දන්නවද? නැහැනේ. ඒ නිසා අපි හැම වෙලාවෙම විපාක දුන්නත් නැතත් අපි හරි දේ කරලා තියෙන්නේ. ගලවල තියෙද්දිත් ඒක වෙනවනම් අන්න ඒක කර්මය. ඒ ඒ එක පැත්ත. විනාශ වෙන පැත්ත. පාපී පැත්ත. ගලවල තියෙන එක ඒක එක පැත්තක් ගලවල තිබ්බ නිසා එතන ප්‍රශ්නයක් උනේ නැහැ. දැන් මේකෙන් කියන්නේ මේ අපිට අලාභයක් වෙනවා එකකින් පාඩුවක් වෙනවා එකකින් දැන් මේ මේ සමහර ඒවා දැන් බුදුන් වහන්සේ මෙහෙම කිව්වනේ පහන පහනයි තෙලු මේ පහන්තිරේ තෙලුයි තියෙද්දි මේක ටිකක් ගැඹුරුයි මගෙන් හරියට කියවෙයි දන්නේ නැහැ. ට්‍රයි කරනවා කියන්න. එතුණත් ඊළඟ සැරේ පහන තෙලුයි පහන්තිරේ තියෙද්දි පහන ඇයි නියුනේ ඈ ඕ හේතුවක් නිසා නියුණා ඒක මොකද එක්ක හුළඟ එන්නේ නැති නැත්නම් වැස්ස එන්නේ නැති ඒ වගේ හේතුවක් තුලින් ඒක නිවෙන්න පුළුවන් ඒ වගේ අපිට කර්ම ශක්තිය අපේ පව්පින් දෙක අපි පැත්තකින් තියලා තියමු අතීතේ කරපුවා. දැන් මේ කරන ක්‍රියාව තුලින් අපිට අවඩක් වෙන්න බරපතල අපිට පාඩුවක් වෙන්න පුළුවන්. විනාශයක් වෙන්න පුළුවන්. ඇයි ඒ අපේ නොසලකෙල්ල නිසා. නොසලකෙල්ල. නැත්තම් බුදුන් වහන්සේ අර වගේ උපමාවක් ගේන්නේ පීතන හරියට ක්‍රියාත්මක වුණා නම් හරියට සිහිය උපද්දලා කතා කරා නම් අපිට ගොඩක් දේවල් වලින් ගැලවෙන්න පුළුවන්. මං ඒකෙදි බැලුවා අර මරණය ගැනත් ඒක ගිහිල්ලා බලනකොට මට හිතුන දෙයක් තමයි අරක බලපාන්න ඇති කියන එක. ඒ කියන්නේ දැන් අපි හිතමු ට්‍රේන් එකට අහු වෙලා අර එතන නවතින්න නැතුව ගිහිල්ලා නේද ට්‍රේන් එකේ පැටලිලා මැරෙන්නේ එතන. එතන ඉවසීම තිබ්බනම් යාට ගැලවෙන්න ඉඩ තියෙන්න තිබ්බා. එහෙම වෙන්නත් පුළුවන්. ඉවසුවා නම් එතන සමහර විට මොකද කර්ම ශක්තිය කියන එක කර්ම ශක්තියකට දැන් තියෙන කර්ම ශක්තියට වඩා ප්‍රබල එකක් ආවොතින් කර්ම ශක්තියක් කියන්නේ ක්‍රියාවක ඵලයක්. ක්‍රියාවක ඵලයක් බලවත් වුණොතින් ඒ පැත්තට තමයි ඒක නැමියාව ඇති වෙන්නේ. තේරුණාද හරියට කියුණාද මන්ද? පස්සේ දවසක ආයෙත් කියන්න. තේරුණාද? මොකද්ද තේරුණේ? විග්‍රහ කරන්න අමාරුයි. නොසලකිල්ලනිස් දැන් හෙම්බිරිස්සාව හැදෙන්නේ කරුමෙටද? පෙර කරපු කරුමෙකටද? එහෙනම් මොකටද? ඒක හැදෙන්න අවශ්‍ය කරන හේතු එකතු වුණා. එතකොට හෙම්බිරිස්සාව හැදුණා. හැබැයි ඕක නියුමෝනියාවට ගිහිල්ලා මැරෙන්න ඒක සමහර විට අනේ ඕනිකක් තින් කිව්වොත් ඒකෙම පෙර කර්ම ශක්තියක් එතෙන්ට ඇවිල්ලා යාගේ ආයුෂත් ඉවර වෙන්න තිබුණා නම් එතනින් මරණය දක්වා ගිහිල්ලා ඒක ඉවර වෙන්න පුළුවන්. හැබැයි හෙම්බිරිස්සාව හැදුනේ හැම වෙලාවෙම හෙම්බිරිස්සාව හැදෙන්නේ එක වැස්සට තෙමිලා ඕ කාගෙන් හරි බෝ වෙලා ඒ වගේ අතුරු ආබා අතුරු හේතු එකතු වෙලා ඕනම ඵලයක් හට ගන්න පුළුවන්. හැබැයි ඒක වරදවා තේරුම් ගන්න එපා කර්මයෙන් සියල්ල
ඒකේ දැන් අපි හිතමු වතු ගං වතුර ගැලුවම කෙනෙක් බෝට්ටුවේ ගියා ඔක්කොම මේ 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 එගොඩ වෙන්න එක්කෙනෙක් බෝට්ටුවේ මැදිස්සල ගිහිල්ලා වැටිලා මැරුණා. ඒක සමහර විට යාගේ කර්මය වෙන්න තුලන් සමහර විට යාගේ නොසලකිල්ල වෙන්නත් පුළුවන්. නොසලකිල්ල කියන ඒ හේතුවට හේතු එකතු වුණා. හේතු එකතු වුණාම එතනදී යාට යන්න උනා. ඒ නිසා මේ 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 ජීවිතය කියන එක දැන් අපි කර්ම ශක්තියකින් ලබන දෙයක් නේ මේක. ඒතර මේකේ මරණය කියන දෙත් ආයුෂය ඉවර වෙලාම මැරෙන්න කලින් එහෙම දේවල් වෙන්නත් පුළුවන් කියන එකත් තියෙනවා මෙතන. ඒක ටිකක් ගැඹුරුයි. ඉතින් ඕක දැන් කොඳ නමාගෙන ඕක ගැන හිතන්න ඕනේ නැහැ. මේ මේකෙන් අයින් වෙ මොකද මේකෙන් නේ හිතන්නෙත් ඕක. මූ ඉතින් එක එක ගොන් කතානේ කියන්නේ. ඒ නිසා ඕවා ඉස්සරහට අවබෝධ වෙයි. දැනට මේ පුංචි මේ එකක් විතරයි දුන්නේ. ඒක අතහැරලා. අන්න එතනදී ගත යුතු දේ මොකද්ද? හා එතනදී හොඳ දෙයක් ගන්න තියෙනවා. මොකද්ද? අපි හැම වෙලාවෙම ඥානවන්තව ජීවත් විය යුතුයි. අපි කර්මයට බාර දීලා ජීවත් වෙන්න බෑ. අපි ඥානාන්විතව එවෙලට එන දේවල් වලට ඥානාන්විතව මුහුණ දෙන්න ඕනේ. අපි කර්මය කියලා අඬාගෙන දොඩාගෙන ඉන්න ඕන නෑ. හරි කර්මය එහෙමයි. මම දැන් ජීවිතේට මුහුණ දෙනවා ඥානාන්විතව නිවරදි. අන්න ඒකයි ගන්න. එතකොට අර කර්මයෙන්ම වෙනවා කියාගෙන දෘෂ්ටියක ඉන්න අයපා. එතකොට එහෙම වුණොත් අපිට හැමදාම මේ මේ නිවන් දකින්න වෙන්නේ නැහැ. ඇයි මේව ගෙවිල ඉවර වෙනකන් ඉන්න කිව්වොත් නේ? ඈ? ඕ අපිට එක තැනකදී නැගී සිටින්න පුළුවන්. එතකොට තමන්ට තේරෙයි මගේ මේක සැඟවිලා තිබිලානේ කුසලයේ මන් දැන් බලවත් වීරිය දාලා මේක මතු කරගත්තනේ කියලා නේද? මේ නිසා නිවනට මේ අනිත් පැත්ත සසරේ යන්නේ හේතු හදාගන්න නැතුව නිවනටම හේතු හදාගන්න මට පුළුවන් මේක කරගන්න. තේන්න. අන්න ඒකයි කරන්න. උතන කිසිම සැනසීමක් නැහැ. උතන හරි මෝඩයි. ඒටි මෝහයනේ තියෙන්නේ. මෝඩයි කියන්නේ මොකද්ද? මෝඩයි කුවප තරහ යනව නේද? නේ? අන්න ඒකයි රහතගේ වෙනස. රහත මෝඩයි කියන්නේ ඕගලන්ට මේ 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 නිඳා කරන්න නෙමෙයි. රහත මෝඩයි කියන්නේ ඇයි? ඈ? ඈ? ඇත්තටම මෝඩ නිසා තමයි. ඇයි මේක මේ එල්ලිලා ඉන්නේ මෝඩකමට මෙච්චර කියද්දිත් නේ මෙච්චර කියද්දිත් ගසල බසල ඕකේ නැගිටින්න නැතුව නේ ඒක මේ එල්ලිලා ඉන්නේ ඉතින් මෝඩකමට තමයි දැන් ජයන්තිල මේ වගේ බණ කොහෙ හරි අහලා තියද මොකද හිතන්නේ සාරාංශයක් නැහැ නේ අරන් යන්න දෙයක් නැහැ නේද කරන්න දෙයක් නැහැ නේ කිව්වේ නැහැ නේ කරන්න දෙයක් මේව බන නෙමෙයි මේව මොනවාද? යථාර්ථය. බණ නෙමෙයි. මම බණ කියන කොහොමත් සුදුසුත් නෑ. මොකද මම බණ දන්නේ නෑනේ. දන්නේ නැති දේවල් කියන්නේ. මම දන්නේ නෑ බණ.
ගාතාවක් නත් මං අහගන්නේ නේ ප්‍රසිද්ධියේ මේ මුළු ලෝකෙම බලනවා මේවා. එහෙනම් ඒ මගේ රහත්කමට හරි නෑනේ මෙයා. මේ රහසේ මට ඔය මේ 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 පාලි ටික ලියලා දෙන්නකෝ මං එක මේව කරගෙන ඇවිල්ලා කියන්නම්කෝ කියනව නේද? මෙහෙම ප්‍රසිද්ධිය කියනවද මම දන්නා කියලා පාලි. රහත් එක්ක අර අනිත් අය දන්න ඇති උනත් දන්නවා කියන නිසා රහත තමයි කියන්නේ පාලි දන්නා කියලා. ඇයි? මට පාලි අදාළ නැහැ. නිවනේ පාලි නැහැ. හිතෙත් පාලි නැහැ. ලෝභ සිතේ පාලි තියද? ද්වේෂ සිතේ පාලි තියද? සිංහල තියද? ඉංග්‍රීසි තියද? මොන භාෂාවක්වත් තියද? සුද්දටත් ද්වේෂය ද්වේෂයමයි. පැවිද්දටත් ද්වේෂය ද්වේෂයමයි. ගිහියටත් හරකටත් ගොන් තමන බල්ලටත් බූරුවටත් මයිනටත් කොකාටත් මීයටත් හැම එකටම ද්වේෂය ද්වේෂය. ලෝභය ලෝභයමයි. මෝහය ඒකනේ ඔක්කොම එකම තලෙට වැටෙන්නේ. ඒකනේ බුදුන් වහන්සේ කිව්වේ මනුස්ස තලෙ ඉන්න එකට මේකෙන් ගැලවෙන්න පුළුවන්. උඹලා අර අමනුස්ස තලවලට වැටි වැටි ඉන්නේ නැතුව කියලා. ඒකෙන් අයින් වෙයන් කියලා. මොකද සත්තුන්ට එන්න බෑ මෙතෙන්ට. අමනුස්ස තලෙ. මේ කෙලෙස් ප්‍රහාණය කරගන්න බෑ. තමල්ලට පුළුවන්. මනුස්ස තලෙ ඉන්න නිසා. එතකොට අන්නේ වාසිය තමයි තියෙන්නේ. මේවා අහන්න පුළුවන්. ඇසීමේ වාසිය තියෙනවා, ඒවා නුවණින් විමසීමේ වාසිය තියෙනවා, ඒ අනුව ප්‍රායෝගික වීමේ වාසිය තියෙනවා. සත්තුන්ට ඒව එකක්වත් නැහැ. දැන් ඔළු වණවණ ඉඳලා හරියන්නේ නැහැ. දැන් තමුන්ලට යම් කිසි දියුණුවක් තමුන්ලගේ තියෙනවද කියලා තමුන්ලම ගවේෂණය කරලා බලන්න. තාම අර මේ 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 පිම්බේ මේ අර මොකද්ද ඒකට කියන්නේ? අර මෝඩ ගතිය මගේ කටහඬ ඇහෙනකොටම උහෙන් ඉස්සෙන ගතිය තියෙන අර මොකද්ද? අන්නේ ගතිය බලන්න තියෙනවද කියලා. මම කියන එක විතරක් නෙමෙයි හැමෝම කියන දේවල් එක්ක උගලන්ගේ. උගලන්ගේ හිත එහෙම වැඩ කරන හැටි දකින්න. කනට ඇහෙනකොටම මෙහෙ වැඩ කරන හැටි. එහෙම දැන් බලනවද උගලන්? මෙහෙම වෙනකොට මෙහෙම බලනවද? මෙහෙම වෙනකොට මෙහෙම මොකද්ද වෙන්නේ එතකොට? එහෙම වෙනකොට එහෙම හැදෙනවා කියලා දැන් අවබෝධ වුණා. එච්චරයි. ඒක දුර දිග යන්නේත් නැහැ එහෙම දකින්නකොට. මෙහෙම වෙනකොටම මෙහෙම කියලා අවධානය යොමු වෙනකොට මේක දුර දිග යන්නේ නැහැ. එතනින්ම ඉවර වෙනවා. ඒකයි වාසිය ඒකේ. මම විදර්ශනාව කරේ එහෙම. මොකද්ද? මොකද්ද මෙයාට කිව්වේ? මොකද්ද කිව්වනේ? මොකක්ද? මමත් බැලුවලු මොකද්ද කියන්නේ කියලා. අර යකිනු කිව්වේ නැහැලු. ඇයි සානිපරද? ඈ ඈ හෙම්බිරිස්සාවනේ. ආවේ ඇයි අද? ඉතින් එහෙම එන්න ඕනේ මේ අනිත් අයටත් හදන්න. ඒක තමයි ඕ ඒක මොකද්ද? කර්මයක්ද නැද්ද? ඒ බොන්නේ නැත්තේ මයි
තෝ විඳව පිය මේක තෝ පෙර සංසාරය මෙහෙම මනුස්සයන්ට මානසික පීඩා දුන්න තොට පැනඩෝල් බොන්න බෑ විඳෝ පිය මේක දැක්කද මෑනියෝ කර්මය ගැලපු හැටි තොට පැනඩෝල් බොන්න අයිතියක් නෑ තෝ විඳවන්න ඕන මේක නැත්නම් පැනඩෝ දෙයක් බිම මුටුස් ගන්න නැති ඒ නැති වෙන්නෙත් ඒ අර අර පානයි තෙලුයි තියෙද්දි අර අපරීක්ෂාකාරීත්වය නිසා ඇතිවෙන ඒවා විතරයි බිඳවන්න තියෙන ඒවා පැනඩෝල් නෙමෙයි මොනඩෝල් බිව්වත් බිඳවන්න මො ඕව තමයි මනුස්සෙන්ට කරපුවා සත්තුන්ට කරපුවා තේන්න අපුනේ අපි දැන් මේ ඇත්තට මිනිස්සු හිතන් ඉන්නේ නේද ලොකු ලොකු අය හිතන්නෙම නෑ මේ පෙර සංසාරي කර ඒක නෙමෙයි මේ ජීවිතෙත් ජඩ වැඩ කරනවනේ ඒ උනාට හිතන්නේ නෑ ඒව විපාක දෙනවා කියලා නේද උන් හිතන්නේ ඕ අපි එහෙම තමයි අපේ හැටි උන් දන්නේ නෑ අපේ හැටි කක තවත් ඇයිද ඊළඟ සැරේ තිරිසන් ලෝකෙ ඉපදිලා තප්පුලන එක පේන්නෙත් නෑනේ මේ අරු තමයි තප්පුලන්නේ කියලා නේද ඒකයි මේක හැම වෙලාවෙම වැහිලානේ තියෙන්නේ නේද අපේ යථාර්ථය තේ යථාර්ථය ලස්සනට ලස්සනට කතාන්දරයක් වගේ ගෙති ගෙති බලන්න පුළුවන් ප්‍රඥායසින් විතරයි ඒක නිසා තමයි ප්‍රඥාව දියුණු කරන්න ඕනේ දැන් මම මරණ ධර්මතාවයේ මම ලස්සනට ගෙති ගෙති අනහැටි දකින්නවා කිසිම කෙනෙක් මැරුන්නේ නැහැ මෙතන කයවල් බින්දි බින්දි මෙයා ලස්සනට ගමන් කරන හැටි නමුත් අමුල්ලා ඒක බලන්නේ කොහොමද අයියෝ ගහක් ගලක් වගේ හිටි මනුස්සයනේ නේ මේ මේ එක පාට මැරිලා ගියේ මූ කරුමික මහත දැන් මේ මැරුණ එක්කෙනාට පාඩුද මැරුණ එක ඇයි පාඩු නෑ කියන්නේ ඈ ඉතින් ඊළඟ සැරේ ආ දුප්පත් වෙලා උපදින්නේ දැන් මෙහි හොඳ පොහොසත් වෙලා හිටියේ තට්ටු තුනක ගෙදරක ජීවත් උනේ ඊළඟ සැරේ එහා පැත්තේ ගෙදරම බල්ලෙක් වෙලා ඉපදිලා. ඉතින් පාඩු නැද්ද? ඒ නිසා පාඩු නෑ. නෑ දන්නවනම්. ඇත්තටම ඒව දන්නවනම් නේ. විසුමක් වෙන්නේ නේ කාටම ඇයි ගිය සැරේ කසාද බැඳපු එක දැන් මේ සැරේ වෙන ගෑණියෙක් එක්ක ඉන්නෝ දැන් උ ඊකෙත් හැටි බලන්න නේද මේක ලස්සනට මේ ධර්මතාවයන් ගෙතිලා යන හැටි නේ කුර වෙනවනි ඒ වගේ මේ කතන්දර කිති ඕන්න ඕ නුවණින් විමසලා බලන්න මේක මාර පුදුම ලෝකයක් නේ මේ වගේ මගුලක මේ මැරිගෙන මේ මේ එක එකා පස්සේ දුවනවට වැඩිය හොඳයි නේ මම මේකෙන් ගැලවිලා යන්නේ පස්සෙන් දිව්වත් කමන්න සදාකාලික වෙනම නා මැරෙන කන්නේ මේ ගොත ගොත යන්නේ කර්ම හදාගන්න ඊළඟ එකට පණ දෙන්නනේ ඉතින් මෙන්න මේව තමයි නුවණින් විමසන්න තියෙන්නේ ඔය කියෝ ගන්න බැරි අමාරු ඝාතකයෙක් කියේ ඉන්නෝන්නේ. පවුනේ අපලවලට අමාරු ඝාතකයෙක් කියේ. පවුනේ දවස් 7ක් බෝධිය නා. දැන් මම මේ සෝවන් වෙලා ඉඳෙදි උන දෙයක් තමයි මේ මේ මල්ලි නෙමේ ලොකු මල්ලි කුලිය පිටින් මල්ලි මම එයා රට ගියාම මම එයාට ඕනම එයාට නේ කාට උනත් ඕනම තැනකට ගියාම ටිකක් සෙටල් වෙන්න අර මනස අවුල් නේනේ හරි නෑනේ ඉතින් දැන් මෙයාටත් එහි ගියාම මෙයාට අප්සෙට් දැන් ඉතින් මෙයා මේ බොහොම දුකෙන් ඉන්නවා කියලා එයාගේ යාළුවා මට කෝල් කරලා කිව්වා ඊපස්සේ දැන් මට කිව්වා අක්කේ ඔයා ගිහිල්ලා බෝධි පූජා දැන් කියනකොට ඉඳන් අක්කේ ඔයා ගිහිල්ලා බෝධි පූජා දවස් 7ක් කරන්න මේ අතුලට හරිය අමාරුයි මේ හිත හදාගන්න බෑ යා හරියට පිස්සු නටනවා එහෙම කියලා
ඊට පස්සේ මං කිව්වා මේ හා කමක් නෑ මල්ලි මම කරන්නම්කෝ ඒක දවස් හත අර මෙයා වගේ තමයි දවස් හත ඒක කරන්නම් මම බෝධි පූජාව කරන්නම් මල්ලිට කියන්න මම බෝධි පූජාව කරනවා කියලා මෙහෙ බය නැතුව ඉන්න කියන්න එහෙම කියලා කිව්වා. ඒතර දැන් යාගේ හිත ශක්තිමත්ද? දැන් මම බෝධි පූජාවක් නොකර මට මගේ ළඟ නැති කෙනෙකුට මට හිත හදන්න පුළුවන්ද බැරිද? මම දවස් හතක් නෙමෙයි 14ක් කරා. ඔයා බය වෙන්න එපා. ඔයාගේ හිත හදාගන්න. ඔයා දැන් ශක්තිමත් කිව්ව ගමන් මරය ශක්තිමත් වෙනවද නැද්ද? මං කරාද බෝධි පූජා? ඒනට ආරයාගේ හිත ඔව් ඒකමයි ඒක කිව්වා. ඊට පස්සේ මං කිව්වා ඒ දැන් මම කරේ නෑ. දවස් 14 විතර ගියාට පස්සේ එයා මට කෝල් කරලා කිව්වා අක්කේ දැන් නම් හරි මල් අතුල දැන් නම් ගාන්ට සෙටල් වෙලා ඉන්නේ කියලා. එතකොට අක්ක බෝධි පූජාත් කරානේ ඉතින් ඒ වෙනසානි. මං කිව්වා ඔව් මල්ලි දැන් හරි. කොහොමද මල්ලි මෙහෙමයිනේ මනස ඕන තැනක අලුත් තැනකට ගියාම මනසට ටිකක් එතන සෙටල් වෙන්න ටිකක් අමාරු. ඒක ඕනම කෙනෙකුට බලපාන දෙයක්. ඒක සෙටල් වුණාම හරියනවා කියලා. අන්න ඒක නම් හරියක් කි. දැන් බෝධි පූජාව නෙමෙයි අරුට ගියාන්න දැන් ඇත්ත ඇති සැටියේ ඒකනේ නේද? ආ ඒක නම් ඇත්ත අක්ක කිව්ව කතාව. ඊම තමයි හැමෝටම මනස සෙටල් වෙන්න ටිකක් යනව නේද කියලා. දැන් අපි ඉස්කෝලේ යනකොට පළවෙනිම ඉස්කෝලේ යනකොට අපි ඉන්නේ නැත්තේ ඇයි යඬන්නේ නේ? අපිට හුරු නැති නිසානේ. ජොබ් එකකට ගියාම පළවෙනිමටමනේ අපි කොච්චර එතන අපිට හුරු වෙනකන්නේ හරි නෑනේ නේද? දැන් අපේ පුෂ්පට කැනඩා ගිහිල්ලා දැන් අහගෙන ඉන්නවා දන්නේ නැහැ මාස දෙකක් තුනක් යනකම් එයාට අර මනස සෙටල් නැහැ නේ. ඉතින් එතකොට එයා දැක්කේ ඒකේ අනිත් පැත්ත. දැන් එන්න බෑ කියලා තව දීර්ඝ කරගන්න පුළුවන් නම් හොඳයි කියලා හිතනවා දන්නේ නැහැ. එනවාට එන්න ආනේ. ඈ ඔව් ඒත් අර ඒත් යා මේ පැත්තේ ඉන්න නිසානේ නේද? නැත්තම් ඉතින් වෙන කෙනෙකුට නම් හිතේ නේද? තා ටිකක් කැනඩා එනවා කෙනෙක් ලේසි වැඩක්ද නේ? ඔයත් රට යනවා නේද? ආ රට යනවද? අම්මෝ ඔගොල්ලෝ නිවාඩුවට රට යනවා ඈ? කොහෙද යන්නේ? ෆ්‍රාන්සි. නිවාඩු කොච්චර කාලද? ළමයාගේ ඕනකම මොකද්ද? ජොලි කරලා ඉන්න. එහෙමද? අයියාගේ අයියා ඉන්නේ එහෙද? ඔයාගේ අයියා. අයිය ගිහලා නැවතිලා ඉන්නවා. බලන්නනේ. පාන් එකක් ගන්න යන්නේ ඉතින් ෆ්‍රාන්සෙට ඇමරිකාවට. අපි ඕව කළුද සුදුද කියලාවත් දන්නේ නැහැ. බෝට්ටුවකින් යාපනයටවත් ගිහිල්ලා නැහැ. අම්මෝ ඒක නිසාමයි නිවන් දැක්කේ. ඕගොල්ලෝ ප්‍රංශෙත් යනවා ඇමරිකාවෙත් යනවා කැනඩාවෙත් යනවා. ඒත් කොහෙද ඉන්නේ? දුකේද සැපේද? එහෙනම් ඉතින් ඔච්චර කෝටි ගණන් වියදම් කරලා ගිහිල්ලා දුක් විඳින්න ඕනද බං? මං කොහෙවත් යන්නේ නැතු. ඇයි කොහෙ ගියත් ඊළඟ එක ඊළඟ එකත් ඔය වගේම එකක් තමයි. පහින්න දන්නේ නැහැ ඉන්නේ නේද? වෙලාව කීයද? 12:25. අද මේ ටිකක් වෙලාසනේ මේව කරනවා. මොකද මේ වැස් වහිනවයි අකුණු ගහනවයි ඒක නිසා කෑමෙන් පස්සේ එහෙමම යන්නේ. කැමති නැහැ හේමලතා. අකුණු ගාන එක ළඟද දුරද කියලා නැහැ පා. නැහැ වං කියන්නේ වදිනවට නෙමෙයි අපහසුයිනේ පා. බස්වල යන්න පාරේ යන්න අපහසුවක් නැද්ද? මං හිතුවේ අනුල්ලලාට දුර යන්න ඕන නිසා වේලසෙනි යවන්න ඕනේ කියලා. නැත්. කාන්තිට ආයෙන ඔයා යන්න කෑම කාලේ හැමම. හරිද? ඈ?
උඩ යන්න යන්නත් ඕනලු යන්නේ කොහොමද යන්නත් බෑ. ඕ හවස් වෙනකොට වහිනවා. උඩේ අර මේ ඈ නෑ විදුලි කෙටුවොත් නම් මේව නවත්තන්න ඕන. ඔව් ඉතින් නිකන් සාකච්ඡා කරන්න පුළුවන් නේද? මේ 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 සාකච්ඡාව තරම් වටින්නේ නෑ නේද වෙන කිසි දෙයක් නේ ජීවිතේ. ඕ මේ මොහොත තමයි තමුල අකුසලෙන් මිදිලා ඉන්න වෙලාව. මේකෙන් එළියට බැස්ස ගමන්ම ඔය කාලකන්ණිය. ඒක තමයි. ඉතින් ඒක තමයි. ඉතින් රහතෙකුගේ ඇසුර ප්‍රියයි නේ. කාලේ anu dai. ඒකනේ ඉතින් ඒ කාලේ රෑ 1 2 එළි වෙනකන් අර රජවරුත් ඇවිල්ලා නේද මේන් වාඩි වෙලා අහගෙන ඉන්නවා කියන්නේ. මේ කියන්නේ කාටවත් කරදරයක් වෙන්නේ. ඒ කියන්නේ රජාවම අනිත් උන් මෙනොසන්සුන් වෙනවනේ. දැන් අපිත් එහෙමයිනේ නේ. ඒ වගේ ඒක නිසා එයා ආව කියලා දැනගන්නත් බැරි වෙන. ඒ තරම් මිනිස්සු හරි සාවධානව නිශ්ශබ්දව අහගෙන ඉන්නවනේ දැන් ආසාවෙන්. ඉතින් ඒක නිසා මේ රජත් ඇවිල්ලා අහගෙන ඉන්නවලු මේ වෙලාව යනෝ දන්නේ නැහැ එලි වෙනක. එහෙම එලි වෙනව රෑ වෙනව කියලා එකක් නැහැ. ඕ අන්න ඒක තමයි මේක. නැත්තම් ඉතින් දැන් ඇත්තටම පෑක් අහන්න බෑනේ අර බණනේ. නිින්දකුත් නිදාගෙන ඊට පස්සේ ඉතින් අර මේ පින් දෙන සද්දට හැරිලා නේ අම්මේ ඇති අතයි ඉවරයි කියලා. සාදු සාදු කියලා මේ රත්තරම් බණ ටික කියලා නේ ඊට පස්සේ ආවා. ඉතින් මේ ඒක තමයි දැන් මේ යථාර්ථය කියන දේ මම ඒකයි කියන්නේ යථාර්ථය හරි සුමුදුයි. මිත්‍යාව හරි ගොරහැඩි ගොරෝසුයි. ඒක අහගෙන ඉන්න බෑ. එතකොට යථාර්ථය තුල තියෙන ඒ සැනසීම තමුන්ගේ නුවණ වඩනවා. හිත නිවනවා ප්‍රඥාව අවදි කරනවා. එතකොට ඕගොල්ලන්ගේ සැබෑ ස්වභාවය ඔන්න ඔතන නේද? දැන් ඕගොල්ලෝ මෙතනින් මිදුන සැනින්ම අන්න ඕගොල්ලෝ මිත්‍යාවට බහිනවා. ආපහෝ දැන් මිත්‍යාව 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 කියලා මම හැම වෙලාවෙම කියනවා. මොකද්ද මිත්‍යාව කියන්නේ? සිතේ සකස් වීම. මොකද අන්තයකට සිතේ සකස් වීම ඔක්කොම මිත්‍යයි. දැන් සමහරු මිත්‍යාව කියලා කියන්නේ ආගම් වශයෙන් මිත්‍යා කියනෝ නේද? ජාති වශයෙන් මිත්‍යා කියනෝ, හිතන විදිය අනුව මිත්‍යා කියනෝ, සම්ප්‍රදාය අනුව මිත්‍යාව කියනෝ. එහෙම එම අපි වර්ගීකරණය කළානේ මේ පෘථග්ජන මානසින් මිත්‍යාව විග්‍රහ කරගන්නේ. හැබැයි හැම සකස් වීමක්ම බුදුන් වහන්සේ කිව්වේ මිත්‍යයි. ඇයි මිත්‍යා දෘෂ්ටිකය කියන්නේ? වැරදියට සකස් වෙන්නේ. ඇයි වැරදියට සකස් වෙන්නේ? අන්තයකට සකස් වෙන නිසා. හැම වෙලාවෙම එක්ක කැමැති ස්වභාවය තුල නැත්නම් අකමැති ස්වභාවය. කැමැති අකමැති වෙන්න ඕනේ නෑ නේද? එතන යථාර්ථයක් නෑ නේ කැමැති අකමැති කියන එක තුල නේද? එතන තියෙන්නේම මිත්‍යාව. අන්න දැන් මිත්‍යාව කිව්වේ ඒක. කැමැති වීමත් මිත්‍යාවක්. අකමැති වීමත් මිත්‍යාවක්. ඇයි මිත්‍යාවක් කිව්වේ? ඔන්න බලන්න. එතකොට එහෙම මිත්‍යාවක් කියලා මම කියන්නේ ඇයි? මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටියෙන් යන්නේ මොකටද? මිත්‍යා ඊළඟ එක මොකද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල තියෙන වැරදි පැත්ත මොකද්ද? මිත්‍යා සංකල්ප. අන්න බලන්න මිත්‍යා දෘෂ්ටියට හිත සකස් වෙනකොටම මිත්‍යා සංකල්ප එන්නේ. මොනවද එන්නේ? ඇලිලනම් ඒ පැත්තට කෙලෙසිත් හදෙනවා. දැන් බලන්න දැන් බුදුන් වහන්සේ සම්මා සංකල්ප කිව්වේ මොකද්ද? නෙක්ඛම්ම සංකල්පන අව්‍යාපාද. යන්න බලන්න එතනම හරියට ලස්සනට. එතකොට ව්‍යාපාද සංකල්පනා තමයි මිත්‍යා
දෘෂ්ටිය තුල සකස් වෙන්නේ. අනිත් එක මොකද්ද? විහිංසා. අන්න මලන් අවිහිංසා නෙමෙයි විහිංසා. හැම වෙලාවෙම අනුන්ට රිද්දන්න නරක වැඩ කරන සංකල්පනා තමයි මේ සිතේ හැම වෙලාවෙම හැදෙන්නේ. ඊගාවට අනිත් එක මොකද්ද? මිත්‍යා සංකල්ප එක්ක ඇති වෙන්නේ මිත්‍යා වාචා. අන්න කට වාචාලය වෙනෝ ඊගාවට. ඇයි අතන තියෙන්නේ? කාම සංකල්පනත් එක්කනේ දැන් හැදෙන්නේ විහිංසා සංකල්පන. එතකොට කාම සංකල්පනවත් එක්කනේ හැදෙන්නේ අතන ද්වේෂ සංකල්පන ඇති වෙන්නේ. අන්න බලන්න එතකොට වචනය මිත්‍යාවක්මයි වෙන්නේ. එතකොට වචනය හරියවද වැරදිවද? වැරදි. ක්‍රියාව වැරදි. ආජීවය දැන් ඒ ආජීවය කිව්වේ මොකද්ද? ඒ වෙලාවේ ජීවත් වෙන විදිය. වචනය වැරදිනකොට ජීවත් වෙන විදිය ඒ වෙලාවේ වැරදි. ක්‍රියාව වැරදිනකොට ඒ වෙලාවේ ජීවත් වෙන විදිය වැරදි. අපි කියන්නේ අමනුස්සේ බූරුවෙක් මහා මොකෙද්ද මන් දන්නේ නැහැ මුට තේරෙන්නේ නැහැ කියලා කියන්නේ ඇයි? ඒ වෙලාවේ යාගේ ඒ මොහොතේ ජීවත් වීම වැරදි. අන්න මේව කොයිතරම් නේ බුදුන් වහන්සේ තරම් විද්‍යාත්මක න්‍යායාත්මකව මේවා පහදලා දීලා තියෙනවා. දැන් තමුල්ලා ඕවා බලන්න ඕන තමුල්ලාගේ ඇතුලෙන්. ඔය කටවාචාලකම් කියනකොටම බලන්න ඕන. යකෝ මේ මිත්‍යා වාචා නේද මේ කියවන්නේ? වැරදි වැඩ කරනකොටම බලන්න ඕන. යකෝ මේ වැරදි වැඩනේ මම මේ කරන්නේ. මේ මේවට තමයි මිත්‍යා කම්මන්ත කිව්වේ බුදුන් වහන්සේ. මේකට තමයි මිත්‍යා ආජීවය කිව්වේ බුදුන් වහන්සේ. මේ මම වැරදි ජීවිතයක් ගත කරන්නේ. අනුන්ගේ දේවල් හොය හොයා අනුන්ට දුස් කිය කිය අනුන්ගේ දේවල් මේ උලුප්ප උලුප්ප අනුන්ගේ නැති අගුණ කිය කිය තියෙන ಗುಣ මකමක මගේ ಗುಣ මගේ නැති ಗುಣ මතු කර කර මම හොඳ සුදන වෙන්න දඟලන්නේ මේ කවුද? මේ මගේ මිත්‍යා සංකල්ප මන්න මගේ මිත්‍යා වාචා මම බොරුවමයි කරන්නේ මේ කියලා අන්න දකින්න ඕන. අන්න ඒව දකිනකොටම ඊට පස්සේ අන්න සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය පහළ වෙනකොටම නෙක්ඛම්ම සංකල්පන අන්න අව්‍යාපාද අවිහිංසා. අන්න සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය. අන්න සම්මා වායාමය. හැම වෙලාවෙම අකුසලෙන් මිදිලා උපන්න කුසලෙනොත් මිදෙනෝ නූපන්න කුසලෙනොත් මිදෙනෝ. එතකොට තියෙන්නේ උපන් කුසලය. එතන තවත් කුසලයක් අමුතුවෙන් වඩන්න දෙයක් නැහැ. අකුසලයෙන් වෙන් වුණ තැන කුසලය. ඒක වඩන එකක් නෙමෙයි, ඒක අවබෝධයක්. අකුසලයෙන් නිදහස් වුණා කියන අවබෝධය එතන තියෙන්නේ. එතන සසරට වැටෙන්නේ නැහැනේ. කර්ම කෙරෙන්නේ නැහැ එතන. මේක අල්ල ගන්න පුළුවන් නම් තමුලට ගැලවෙන්න ලේසි. තරහ සිතින් අයින් වුණ තැන අන්න එතන තමයි කුසලය. කුසලස්ස උපසම්පදා කිව්වේ මොකද්ද? උපසම්පදාව කිව්වේ මොකද්ද? උපද්දා ගැනීම. එතකොට දැන් මේ හාමුදුරුව රූප සම්පදා කියන්නේ මොකද්ද? ඕ අර කවුද කියලා තිබුණ රහත් ආන්තාවක් වැරදිලා හරි රහත් වුණොතින් එයා ඊට පස්සේ මේ උපසම්පදා වෙන්න ඕන සිවුරු දාලා කියලා. මොකද්ද මේ උපසම්පදාව? මොකද්ද කරන්නේ? සිවුරු දාලා මොකද්ද කරන්නේ? හරි මං හිස බූගාලා තියෙන්නේ සිවුරුත් දාලා තියෙන්නේ. මොනවද ප්‍රශ්න? දැන් මේ රහතගෙන් මොනවද ආන ප්‍රශ්න 42? නය? කාටද? ලියාගෙන ඉන්න අනිත් දවසේ ඔය අහන ප්‍රශ්න. ඕ ඔය රහතන් වහන්සේ නමක් කියලා තිබුණේ උපසම්පදා වෙන්න ඕනේ කියලා රහතා. ඒ කියන්නේ කාන්තාවක් පැවිදි වුණා මේ රහත් වුණොත්.
රහතෙක් වුණාම සම්පූර්ණයෙන්ම එයා සම්ප්‍රදායෙන් ඉවත් වෙලා ඉවරයි. එයා ආයිත් බලෙන්වත් ඒ සම්ප්‍රදායට ගෙනියන්න බැහැ. එහෙම ස්වභාවයක් මේකේ නෑ. තියෙන්නේ බෑ යන්න නේද? අන්න රහත් බව මවාපෑමක් නම් ඒ සම්ප්‍රදායට යන්න පුළුවන්. එයාට පටස් ගාලා එයාට ඕන තැනක ලගින්න පුළුවන්. සල්ලි කොයි මනුස්සයට සල්ලි කොහෙන්ද ඉතින්? උපසම්පදා වෙන්න සල්ලි දෙන්න ඕන. ඕව කොහේද තියෙන්නේ ත්‍රිපිටකේ? කොයි තැනද බුදුහාමුදුරුවෝ දාලා තියෙන්නේ? කොහොම කරපු අය රහත් වෙලා කොස හසරින් එතර වෙලා? කුසලස්ස උපසම්පදා. බුදුන් වහන්සේ කිව්වේ කුසලස්ස උපසම්පදා. උපසම්පදාව කියන්නේ කුසලය වැඩිම. කුසලය වඩන්නේ අකුසලයෙන් නිදහස් වීම. එච්චරමයි. අකුසලෙන් නිදහසන එක ලේසි නෑනේ. අන්නේ අමාරු වැඩේ කොහොම හරි කරන්න ඕන. සබ්බ පාපස්සා කරන කුසලස්ස උපසම්පදා. ඒකට ශක්තිය උපද්ද ගනිල්ල. ඒක තමයි උපසම්පදාව. එතකොට උඹේ හිත නිවෙනවා. සත්ත පහක් වියදම් වුණා. පේනවනේ ඒක මොකද? දැන් මේක නෑනේ. හා දැන් බුදුහාමුදුරුවෝ ආන්නේ මොනවද? ඔය දැන් කිව්වේ අර මොකද මාර්ගඵලයක් ලැබලද නැද්ද අහන්නේ? ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ එහෙම අහනවද? නෑ. එන ඒ කාලේ අහපු එකක්ද මේ මාර්ගඵලයක් ලැබලද නැද්ද කියන එක? බුදුහාමුදුරුවෝ අහලා තියෙනවා. සම්පදාය කියන්නේ දැන් පද්ද ගන්න එක. සම්ප්‍රදාය කියන්නේ සම්ප්‍රදාය නෙමෙයි, සම්පදාය උපද්ද ගැනීම. මොකද්ද? කුසලස්ස උපසම්පදා. ඉතින් මට ප්‍රශ්නේ අර රහතෙක් කියන එක්කෙනා ඒක කිව්ව එක. කාන්තාවක් රහත් වුණොත් මේ ගිහිල්ලා උපසම්පදා වෙන්න ඕනි කියලා. රහතට තේරෙන්නේ නැද්ද? යකෝ උපසම්පදා රහත එපා. දැන් ඔව හරි ගස්සන්න නේද? ඈ ඕ කොතනද යාගේ රහත් වෙලා තියෙන්නේ? රහතෙක් නේ මේ ඔක්කොම මේ අඳුරෙන් ගලව ගන්න ඕන මිනිස්සු නේද? යථාර්ථය පෙන්නලා දෙන්න ඕන. ඔය ඔක්කොම වැරදි. මෙන්න මේ දේ කරපල්ලා. බුදුන් වහන්සේ කිව්වේ මේක විතරයි උඹලට කරගන්න. උඹලගේ ඔය ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මද, මාන, කුහකකම් ඕව නැති කරගන්න පුළුවන් වෙන්නේ උඹලගේ මේ ජරාසිතෙන් අයින් වුණාම. අන්න සබ්බ පාපස්ස අකරණං. මේකෙන් අයින් වෙයල්ලා. අන්න එතන තමයි උඹලගේ උපසම්පදාව. කුසලයේ උපසම්පදාව. අන්න එතකොට උඹලගේ හිත දමණය වෙනු. ලේසි නෑ මේක කරන්න. හරි හරි, ආමතුරුන්ගේ වැරදි කී කී ඉන්න ඕනේ නැහැ. පද්මිනි කුසලස්ස උපසම්පදා වෙන්නකෝ. මම කිව්වට මම නිදහස් වෙලානේ කියන්නේ නේ.
ඒගොල්ලො කියන්නේ මේ 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 නිදහස් වෙලා නෙමෙයිනේ ඔයගේ ඇය දෙන්නම එකයිනේ ඔයත් එකයි එයත් එකයි ඉතින් ඒක තමයි එයා ඉන්න තැනම තමයි ඔයත් ඉන්නේ බුදුන් වහන්සේ ඕවා කියලා නැහැ මම මේ පොත් බලලා නෙමෙයි කිව්වේ නෑ කියන්නේ මොකෙන්ද මගේ අවබෝධය මගෙන් ඇහුවොත් කවුරු හරි ඔය ත්‍රිපිටකේ මොන මොන මේ මේ මොකද මොන නිකායේ මොන ඡේදයේ කොතනද ඕක තියෙන්නේ කියලා ඇහුවොත් මට උත්තරයක් තියද නැත හැබැයි ඕකේ ඇත කොතනක හෝ ඇත එය මම නොදැනෙමි හැබැයි මගේ ඇතුලෙන් මම අවබෝධ කළේ. එච්චරයි මට. මේ උපසම්පදාව ගැන කිසි කෙනෙකුට උපසම්පදාව කියන්නේ කුසලස්ස උපසම්පදා. බුදුන් වහන්සේ එච්චරයි කතා. කුයිතරම් මිත්‍යා දෘෂ්ටිනි කපටිකමයි කුහකකමයි රජ වී ඇත බොරුවමයි හැමතැන ඒක තමයි කිව්වේ යථාර්ථය කියන අයට සතුරන් නැත බොරුව කියන අයට දැන් මට සතුරුකම් කරයි ඕගාලා ඇයි මම බොරුවේ නිරුවත පෙන්නනකොට යථාර්ථයේ උඩට ගන්නකොට මේව මම පොත් බලලා නෙමෙයි මේ මම බුදුන් වහන්සේ කිව්ව විදියට මගේ මේ ජරාසිත අතෑරලා 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 අන්තිමට මතෑරි තැන මට පහළ වූ ඥානය මම දකින පරම සත්‍ය එතෙන්ට යන්න කියලා තමයි මම කියන්නේ මේ මාර්ගයේ ගියාම තමුන්ලත් වැටෙන්නේ අන්න එතෙන්ට අපිට සම්ප්‍රදායවල් කඩන්න ඕන නෑ. තා මොනවද? මොනවා හෝ තියෙනව නම් න්‍යායන් අරව මේව ඕන දෙයක් ඒවා අපිට කඩන්න අවශ්‍ය නෑ. මොකද බුදුන් වහන්සේ කාලාම සූත්‍රයේදී පැහැදිලි කරා මේ කාරණා කියලා. මෙන්න මේවා තුල තමයි මේ මිත්‍යා දෘෂ්ටීන් ගොඩ නැගෙන්නේ කියලා. පු탁ජන මනස ක්‍රියාත්මක වෙන්නේ ඒවා තුලයි කියලා. ඉතින් ඕගොල්ලෝ ඒවයින් නිදහස් වෙන්න. එතකොට ඕගලන්ට යථාර්ථය අවබෝධ වෙනවා. යථා භූත ස්වභාවයම අවබෝධ වෙනවා ඇත්ත ඇති සැටියෙන්ම තමුන්ලාටම අවබෝධ වෙනවා එතකොට අරයා කිව්වා මෙයා කිව්වා ආරම වෙන්නේ නැති මෙහෙම වෙන්නේ නැති ඒ කාලෙත් ඒගොල්ලෝ මෙහෙම කිව්වනේ ඔපින් මේ හොඳ උගත් අය කියපුවනේ ඌව පොත්පත්වල තියෙනවනේ කිය කියා සාක්ෂි දෙන්න ඕන නෑ උදාහරණ සපයන්න ඕන නෑ බොරුවට බොරුවට බොරුවෙන්ම උදාහරණ සපයන ඒකයි වෙන්නේ. තමන් අවංක වෙන්න ඕන. තමන් අවංක වුණොතින් තමුන්ගේ ඇතුල් පැත්ත දකින්න, තමුන්ගේ තියෙන නිර්වත දකින්න තමුන් අවංක වුණොත් කිසි කෙනෙක් මට මේකේ බැනලා කමෙන්ට්ස් දාන්නේ නැහැ. තමුන් අපිරිසුදු නිසාමයි මේකේ කමෙන්ට් එකක් වැටෙන්නේ මට විරුද්ධව. මට නෙමෙයි මම කියන දෙයට මාත් එක්ක නෙමෙයි නිතරයි ඉතින් තරහ බෙදා ගන්න ශරීරෙනේ අල්ලගන්නේ අපිනේ මගේ මනසට ගහන්න බෑනේ නේද ගහන්නේ රූපෙට රූපෙට ගහනකොට මනසට වදිනවා මට වදිනවද අන්න එතන තමයි ප්‍රශ්නේ එතෙන්ට තමයි උගලන්ටත් පත් වෙන්න කියලා කියන්නේ රූපෙට ගහනකොට මනසට නොරි දෙන තැනට මානස උසවා තබන ක්‍රමවේදය තමයි බුදුන් වහන්සේ දේශනා.
මනස රූපෙට ගහනකොට මනස රිදුනොත් ආයිත් රූපයක් යනකට යනවද නැද්ද? යනවා. මනසට රූපෙට ගහනකොට මනසට රිදුනේ නැත්තම් ආයිත් තවත් රූපයකට යන්නේ. ඒ කවුද? ඉතින් මේක තමයි යථාර්ථය. පොළවේ පය ගහලා කියන යථාර්ථය. මේ තමයි සැබෑ යථාර්ථය. කාගේද? තමන්ගෙම. නිවන්න නැත්තේ ඇයි? කුහකකම පිරිලා, ඉරිසියාව පිරිලා, කුඩු කේඩුකම පිරිලා ඇතුලේ වැඩ කරනවා. නේ? කාට හරි කියන්න පුළුවන්ද නැහැ කියලා? පිස්සුද අපිට ඕනේ? අපි මේ නිලුම් මලෙන් උපන් අය. අපිටත් කවදාවත් තරහ වෙන්නේ? අපි කවදාවත් කෙනෙකුගේ වැරදි හොයන්නේ නැහැ. අපි කවදාවත් අනුන්ට ඊර්ෂ්‍යා කළා නැහැ. අපි කවදාවත් හොරමඩි වංචා කළා නැහැ. අඩු වැඩි වශයෙන් එක එක පුද්ගල ස්වභාවයන් අනුව හොරමඩි. කියන්න පුළුවන්ද? කියන්න පුළුවන් නම් අන්න හරි. අතීතයේ මැරුවා අපි. අතීතයේ ඕන වරදක් වෙලා තියෙන්න පුළුවන්. වර්තමානය තුල නිර්දෝෂී වෙන එකයි මම කියන්නේ. එච්චරයි. අතීතයේ වැරදි දැන් අදාළ නැහැ. මොකද ඒවා ඉතින් විපාක හදාගෙන ඉවරයිනේ, කර්ම හදලා ඉවරයිනේ නේද? ඒව විපාක දෙනවා නම් දෙද්දෙන් ඕන එකක්. මම මෙතනින් ඉවරයි. මම මෙතන ඉන්නකම් විතරයි මට විපාක දෙන්නේ. මට පළවෙනිම දවසේ මේක අහනකොටම මට හිතුණ දේ තමයි ඒක. අනේ මේ කියන විදිහට ඉතින් එනං අපි ඔක්කොම කර්ම ආයෙත් ගෙවන්න ගෙවගෙව යන්න ඕනේ නෑනේ. මම මෙතන නිදහස් වුණොත් ඉවරයිනේ. මාර chance එකක් නේ. මම මෙතනින් කොහොම හරි නිදහස් වෙනවා. මං යන්නේ ආයෙත්. ඔන්න මට ආවේ. මම මේක කියනකොට අනිත් එවුන්ට එන එක වෙනස මම මේ දැක්කේ. මං ඉවලෙම දැක්කා. ඊකට මට ඉවලෙම හිතුණ දෙයක් තමයි ආනි මේ අපි මිනිසුන්ට බෑන්නට මූ මහා මේ මේ මෙහෙම එක මෙහෙම එක කාලා බෑන්නලා මමම නික පව පුරවගෙන තියෙන මේ මිනිස්සේ එහෙම කෙනෙක් නෙමෙයිනේ. මම දන්නේ නෑනේ යාගේ ඇතුළාන්තය කොහොමද කියලා. මම මේ බාහිරෙන් බලලානේ මේ මිනිසයාට බෑන්නේ. අපිට එහෙනම් ඒ අයිතියක් නෑ. එහෙම කිව්වොත් අපිමයි පාඩුව. දැන් මට කොච්චර ගැරහුවත් මගේ ඇතුලේ ඒ ස්වභාවයක් නෑනේ දැන්. එතකොට ඉතින් කාටද ඒක පාරාවලල්ලක් උනේ? කියපු කෙනා. ඉතින් මෙන්න මෙහෙම මේ මහා මේ මුලාවක් තියෙන්නේ. තමුන් තමුන්ලගේ මානසිකමයි රැවටිලා තියෙන්නේ. බොරු කරගන්නේ තමුන් බොරුවෙන් කපටිකමෙන් වංචාකමෙන් ජීවත් වෙන එක වීරකමක් නෙමෙයි. කරනකොට හිතෙන්නේ වීරකමක් කියලා. සමහරු කියනවනේ මාරා කපටියා ඕක ගගා නිකන් හරි වීරයෙක් විදියට නේද? උන් දන්නේ ඊළඟට හරකෙක් වෙලා උන් බහැ ගන්න වෙන හැටි. කර්මය හා කර්මඵලය ගැන කිසි අවබෝධයක් නැහැනේ. එහෙම තියෙනවා නම් මේ තරම් අපරාධ කරයිද? නෑ. ඉතින් මෙන්න මේව තමයි බුදුන් වහන්සේ කිව්වේ නුවණින් විමසපල්ලා. බල ඉන්නේ වැරදි තැන. උතනින් ගැලවියල්ලා. මොන පිනට පහරි පවට හරි දැන් ලැබුණු දේවල් මේක අවසාන එක කරගන්න. මේක භුක්ති විඳලා ෆ්‍රාන්සේ ගිහිල්ලා නටනට ඉඳලා ඇවිල්ලා වැඩක් නැහැ. ෆ්‍රාන්සේ යන්න මෑණියෝ ඉරිසියාවට. ඒ මෑණියෝ ගිහිල්ලා නැහැනේ කොහෙවත්. ඉතින් ඉරිසියාවට ෆ්‍රාන්සේ යන්න එපා කියනවා අපිට. ඉතින් දැන දැන යනවා. ඉතින් යන්නේ නැ සල්ලි වලට කරන්න දෙයක් නැති. කීයක් යනවද ප්‍රාසයට යන්න සල්ලි? ඔය ඉස්සෙල්ලාම යන එකද පළවෙනි වතාවටද? වෙන රටකටත් ගිහිල්ලා නැද්ද ඔයා කවදාවත්?
ෂොපින් කරන්න. ෑනියන්ට තෝන් නැති දෙයන්න. මොනට ගේ ඩුබ. යයින පිට ඩුබයි වලද දැනුත්තින්නේ අහේද ඔය දුව මෙහෙ ඉන්න තනියම යාගලඟට යනවා ඉති උගල පදිංචියට මේ යන්න ඇති ඩුබයි තවට දහ මේ පැත් මේ යථාර්ථය හොයන්න හිතුනේ අය පුංචි කාලින්දලම දැනගන්න කැමති. ඔයාට ඔයාගෙන ඔයා කවුද කියලා හම්බුණා දෝස්තරයා? හම්බ නැහැ. හම්බ වෙන්නේත් නැහැ. කිහෙල් ගහක් පතුරු ගහලා පතුරු ගහලා පතුරු ගහලා පතුරු ගහලා අරටුව හෙව්වට හම්බ වෙයිද? ඒ වගේ තමයි. පතුරු ගහලා පතුරු ගහලා මම කවුද මම කවුද මම කවුද මම කවුද ගලව ගලව මේකෙත් මම නෑ ගාවට ගහනවා ගැටේ ඒකෙත් මම නෑ හොයන් හොයා ගන්න නෑ ඒකෙත් මම කවුද කියලා ඊළඟටත් යන ඊළඟටත් යන අන්තිමට ඉතුරු වෙනවද මොකද එහෙනම් මම කවුද කියලා ඔයල වැඩක් නෑ එහෙම හොයන්න එහෙම හොයන්න කෙනෙකුත් දැන් මේ මම කටට උත්තරේ දීලා ඇහුවට මේ නැහැ ඔව් අරක ඒක අවබෝධය නෙමෙයි හරිද දැන් ඔය ඔස්සේ ඔයා යන්න ඕන ඔයා මානසින් ඉවත් වෙන හැම වෙලාවකදීම අපිට නැති වෙන්නේ මම කියලා හිතාගෙන හිටපු ස්වභාවය නැති වෙන්නේ ඔයා අතාරින 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 හැම වෙලාවෙම බ්ලැන්ක් කරලා පෙන්නන්නේ මොකද්ද? ඔයා ඒක අතෑරියේ නැත්තම් අන්න එතන තමයි මම. එතකොට ඒක මෙහෙම ගන්න පුළුවන්ද රූපෙකින්? කියනයි තින් මම කියන්නේ කවුද කියලා තාම ඒක අහුන්නේ නැහැ. ඒක අවබෝධුන්නේ නැහැ. කොහොමද අවබෝධුනේ? අවබෝධුන්නේ නැහැ කියලා කිව්වා. අනහ ඒක විශේෂ වෙලාවකදී විශේෂ විදියට අවබෝධ වෙයි. හැබැයි මේක හිස් බව තුල මොකද්ද මට පෙන්වන දේ කියලා අවබෝධ කරගන්න. හිස් බව තුලින් නැත්නම් මොකටද බුදුහාමුදුරුවෝ එහෙම කිව්වේ නිරෝධය දකින්න කියලා. ඇයි නිරෝධය දකින්න කිව්වේ? නිරෝධය තුල කෙනෙක් නිදහස්. හැදෙන සිත තුල එතන දුක පීඩාව කර්ම සසර ඔක්කොම ත්‍රේකෙන් නිදහස් වුණ තැන මම කියලා විශේෂ කෙනෙක් අතන හිටියද විශේෂ කෙනෙක් දෘෂ්ටිය ආත්ම දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය වැරදි දෘෂ්ටියක් නැත්තම් බණිනකොට රිදෙන්නේ මොකටද ඈ දැන් මේක මමෙක් නෑ ගගා ඉන්නෝ අනිත් ඵලයන් බූරු ගෑණි කිව්ව ගමන්ම රිදුනේ කාටද දැන් මමෙක් නෑ කිව්වා ඒකට රිදුනේ අන්න ඒකට තමයි දැන් මේ ස්පර්ශ කරලා බලන්න ඕන. හා මේකට නෙමෙයි රිදෙන්නේ. මේක නිසා නෙමෙයි රණ්ඩු කරන්නේ. මේකට නෙමෙයි මම කියන්නේ. අන්න එතනදී අල්ල ගන්න ඕන ඒක. එතන ඒක අවබෝධ කර ගන්න ඕන. නිකන් ඉඳලා හරියන්නේ නැහැ. ආයිත් මොකක් හරි කිව්ව ගමන් වින්න ආයිත් නැගිටලා. අන්න ඉපිද මැරේ යලි ඉපදේ අතරතුරේ අන්න යා තමයි ඔය බණිනකොට ඉපදෙනවා ආයිත් ඉපදිලා මැරෙනවා
ආයිත් හොඳ කියනකොට ආයිත් ආයිත් ඉපදෙනවා. ආයිත් එයා ටික වෙලාවකින් මැරලා යනවා. ආයිත් ලාභයක් ලැබෙනකොට මෙන්න හුටුස් ගාලා ඉපදෙනවා. ටික වෙලාවකින් වැඩි වෙලා ඉන්නේ නැව් මැරෙනවා. අලාභයක් වුණා මෙන්න ආයිත් කෙලෝ නයිත් ලෝකෙ නැති ඒව කියනවා මෙතන. කියලා 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 කර්මත් කරගෙන ඔක්කොමත් කරලා ඒ මැරලා යනවා. හැබැයි කර්ම කරා. ලාභයක් ලැබුණම ප්‍රශංසා කරනකොට මොන්න හුටුස් ගාලා නැගිටිනෝ. නැගිටලා ඉතින් හදලා හදලා ගොතලා මල් මාලා දාගෙන ඊරම ප්‍රීති වාක්‍ය කියාගෙන ඔක්කොම කළා මැරලා යනවා. ආයි නින්දාවක් අහනකොට ආයි හුටුස් ගාලා මෙච්චර කියද්දිත් උඹලට ඕක අල්ලගන්න බැරි නම් ඔපින් වැඩක් නැහැ. දැන් මේවා මෙතනදි නෙමෙයි. මෙතනින් බැස්ස වෙලාවෙ ඉඳන් ඕක නැගිටින හැටි ව්‍යාප්ත වෙලා කර්ම හදලා මැරිලා යන හැටි. ඇති වෙලා විපරිණාමය වෙලා ඇති වෙලා විපරිණාමය තුල තමයි කර්ම හදාගන්නේ. ඇති වෙලා කර්ම කීයක් රැස් කරන්ද ගෙදරට යන්නේ? ඔය අතරතුරේ මැරෙන අර ඉපිද මැරේක වුණොත් ඔයින් එකක් හුටුස් ගාලා ඇවිල්ලා සම්බන්ධතාවය ඇති කළා දානෝ තැනකට. ඉතින් දැන් මේවා තමුන් නුවණින් විමසන්න ඕන. දැන් මම මේවා කොහොමද මේ කියන්නේ? දැන් ඕගොල්ලෝ මේවා විශ්මිත වෙලා අහගෙන ඉන්න එක නෙමෙයි කරන්න ඕන. දැන් තමුන්ලගෙත් ඒ ඥාණය උපද්ද ගන්න නම් මේ අඥාණයව අතහැරලා දාන්න ඕන. නැත්තම් උගලට මේකෙන් වැඩක් වෙන්නේ නැහැ. දැන් උගලට ප්‍රශ්න තියෙද? ජයන්තිට ප්‍රශ්න තියෙද? ප්‍රශ්නයක් තුලින් තවත් ගැඹුරට යන්න පුළුවන්. මොකක් හරි ප්‍රශ්නයක් දැම්මොත්. උදාහරණයක් මට තියෙන ප්‍රශ්නේ ඉතින් මේ ආත්ම භාවය තුළම මේ පැහැදිලි මාර්ගයේ යන්න තියෙන මට කියන්නේ ඒක මානසික මට්ටම හදාගෙන යන්න තමයි මගේකම. දැන් ඔයාගේ ඇතුළ කොහොමද වැඩ කරන්නේ? නිකන් කම්මලක් වගේද? වෙලාවකට කම්මලක් වගේ. වෙලාවකට නිකන් රැලි රැලි නගිනවා බහිනවා වගේ දැනෙනවා. පොඩි පොඩ්ඩක් අය ස්ලෝ එකේ තියෙන ආයේ ඉතින් ආයෙ ටිකක් ඉතින් එහෙම උඩට නැගින වාගේ දැනෙනවා නිකන් පපුව තුලම නිකන් ඇල්ලක් වාගේ එනවා. වෙලාවකට හොඳට මේ ෆ්ලැට් වෙලා තියෙනවා. ෆ්ලැට් වෙලා තිබ්බ ගමන් ආයෙ මොන හරි දෙයක් ආව ගමන් ආයෙ ටිකක් මූදේ රැල්ල වගේ නේද? ඔව් මූදේ රැල්ල වගේ මට දැනෙන්නේ. ඉතින් මූදේ රැල්ලට ප්‍රශ්න මූදේ රැල්ලට කිසි ගානක් නැවෙ ඉන්නේ ජොලි. ඉතින් ඒකෙතන යනවා ගිහලා නොමලුත් ඉන්නවා. උනාට මේ සුළු මොහොතකින් ආයේ ඒ රැල්ල එනවා. රැල්ල යවන්න තමයි මම බලන්නේ. නිකන් සමතල කරගෙන බලන්නේ මම. හිත يعني මුකුත් නැතිව. දැන් ඔයා ඒ වෙලාවට කියනවා ආන්න මූදි රැල්ල ලොකු රැල්ල. එච්චර. පිස්සුද මෑණියෝ ලොකු රැල්ලක් කියන්නේ මේ මල කරු මේ මෙච්චර ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙදි මං කොහොමද ලොකු රැල්ලක් කියලා ෂේප් වෙන්නේ ඔකෙන්? මෑණියෝ නම් කියයි නෑ ඒක ලොකු රැල්ල. එච්චරමයි. මොකද මේකේ මේ කුණාටුවක් විතරයි. මේක ඇතුණු කුණාටුවකින් ගැහුව රැල්ලක්. අයිතියක් නැති බවමයි තහවුරු කරගන්න ඕනේ. අයිතියක් ඇතුවන මේක නසන්න ගියොත් කරන්න බෑ. එතකොට බාහිරයට යනවා. අයිතියක් තියෙනවනේ එතන. ඇයි මට මෙහෙම කරේ? ඇයි මට මෙහෙම වුනේ? ඇයි මට මෙහෙම කියන්නේ? එතනින් සම්පූර්ණයෙන්ම වැහිලා යනවා යථාර්ථය දකින්න. දැන් මේ පොයින්ට්ස් අල්ල ගන්න හරියද? නිකන් නිදිමතේ ඉඳලා නම් හරියන්නේ නැහැ උගලන්ට. දැන් තමුල්ලට තේරෙන්න ඕන තමුල්ල ගෙදර ගිහිල්ලා දැන් මේක කරන්න බෑ. සතර අපායන් නිදහස් වෙන්න නම්. බිල්ලෝ වගේ ඉඳලා බෑ. කතා කරන්න වෙනවා. තමුල්ලට ප්‍රශ්න. මෙහෙම වෙනකොට මේක වැඩ කරන්න හැටි දකින්න. මෙහෙම වෙනකොට කියන්නේ මේව සුළුපටුවේව නෙමෙයි මේ රූප. gedara තියෙන රූප.
ඔක්කොම ඇති වෙන්නේ මේ මෑණියනි ඉතින් අර අවටින් නෙවෙයි අර තමන් අර මගේ මා කියලා අල්ලගෙන ඉන්න තැනීම තමයි හැම ප්‍රශ්නයක්ම ඉන්නේ රිදිල්ලක් ඕ අරව එච්චර රිදෙන්නේ අරව රිදෙනෝ වැඩි නේ වටේ දිනෝ ඒ කියන්නේ අපි ගෘහයේ තුල පවුල තුල වගේ ඒ වෙන් තමයි හැම ගැටලුවක්ම ඉන්නේ ඒවම තමයි කඩාගෙන ඊට පයින් මේ මම එක්ක ගෘහයේ තුල කට්ටිය දාලා මම කියන්නේ මේ ගෙදර ඉලට යනවා කියන එක නේ මෑණියනි මම ඉතින් අයින් වෙලා පැත්තකලා බලා ඉන්න හිතෙනවා මොකද්ද මේ වෙන්නේ කියලා මේ මගේ මාර්ගයට මට යන්න තමයි එකම කැමැත්ත දැන් ඕක උගලගේ මගේ වෙන්නේ මේක මේ මේ ඇඟට ඇලුනොත් නේ මේ හිත දැන් ඇඟට ඇලෙන එක ගලවන්න පොයින්ට්ස් මං මේ කියන්නේ ඕක ඇඟට ඇලිලා නෑ ඒක ශක්තියක් නේ ඕක උණ කටුවේ තියෙන මේ මේ අර රසදිය වගේ උණ කටුවත් එක්ක කිසිම සම්බන්ධතාවයක් නැහැ මේ භෞතිකව ඇයි සම්බන්ධයක් නැහැ නේද ඒක මැදනේ තියෙන්නේ නේද ඉතින් මනසත් එහෙම තමයි ඕගොල්ලෝ ඉස්සර වෙලා නුවණින් විමසලා බලන්න මනස කියන්නේ මොකද්ද කියලා දුහම් දුක ශරීරං ගුහසරං ඒකචරං දුරංගම් එතකොට මේ හතරෙම තියෙන්නේ භෞතික ස්වභාවයක් නැහැ. ඇති වෙලා පැවතිලා නැති වෙලා යන එක. එතකොට මේ ඇති වෙලා පැවතිලා විපරිණාමය වෙලා කර්ම හදලා නැති වෙලා යන දේක දේ අපි අතහැරෙමුලම දැම්මුතින්. නිදහස් නේද? හරිම නිදහස්. ඒකට තමයි මේ මහන්සි වෙන්නේ. ඔව්. අන්න එතන දකින්න හැම වෙලාවෙම. ඒ නිදහස දකින්න. එතකොට අන්න ඕගලන්ට අර සකස් වෙන සිතෙන් අයින් වෙන්න ගැම්මක් එනවා. නැතු ඔගොල්ලෝ හැම වෙලාවෙම සකස් වෙන සිත මගේ කරගෙන මේක බලන්න ගියොතින් මගේ ප්‍රශ්නයක් මේක කියලා එන මේ මෝහයෙන් හදන විදියට බලන්න ගියොතින් කරගන්න වෙන්නේ නැහැ. එහෙම තේරෙනවද? තේරෙනවා එහෙම. හොඳටම තේරෙනවා මෙතනින් මේ මටම තමයි ඔක ඇතුළටත් බහලා කරන්න වෙන්නේ. ඇතුළට බහගෙන යනවා මෑණියේ දැන්. ආ ඒක තමයි. බැරි වෙන්න බෑ දැන් මෙච්චර සරලව කියලා දෙද්දිත් උගලන්ගේ කලවලම මං අතටම දෙන ඕනේ උගලන්ගේ හිත. ඕක ගතත් එක කිසි සම්බන්ධතාවයක් නැහැ කියලා. ඉතින් ගතත් එක සම්බන්ධතාවයක් තියෙනවා නම් ගලවලා විනිරුද්ධ කරන්න බෑනේ අපිටනේ. නිරෝධ කරන්න පුළුවන් ඇයි ඒක ශක්ති ස්වභාවයක් නිසාමයි. එකයි එක නිරුද්ධ වෙලා යන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. ඕගොල්ලෝ හැම වෙලාවෙම ඉන්නේ මහා දුෂ්ට දුර්ජන අර මානසිකත්වයක් එක්ක ගතත් ඒකටම නැමීගෙන නේ අම්මෝ ඉන්න හැටි හැට හැට ගගා කියව කියව නේ අම්මෝ පුතක්ච ඕ දැන් තියෙන්නේ මේ 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 වෙලාවේ සකස් වෙන ඒවයින් අයින් වෙන්න. දැන් ඉස්සර මෝඩකම් කර ඒව දැන් ආයෙත් කරන්නේ නැතුව ඒවත් එක ජීවත් වුණ එකනේ ඉස්සෙල්ල කරේ අපි. දැන් ඒක නිසානේ කර්ම හදාගත්තේ නේද? දැන් අපි කර්ම හැදෙන්නේ නැති තැනට මේවා අතෑර යන්න ඕන. ශක්තිමත් අන්න ඒක තමයි අවශ්‍ය කරන්නේ ශක්තිමත් වෙන්න. නැවගිලුණත් බෑන්චෝන් කියන්නේ. ඔය නිකන් කියපුවනේ මේ වෙන්නේ නැතිනේ. අයියනේ නැවගිලුණ කියන්නේ මැරෙනවා කියන එකනේ අනිවාර්යෙන්ම. එහෙම බලන්න ඕනේ ඒවා. ඒව නිකන් ජොලියට නැවගිලුණත් අපි බෑන්චෝන් කියන දැන් බලන්න ඕනේ නැවගිලුණම මොකද්ද වෙන්නේ? නැවේ ඉඳන්නේ මේ කියන්නේනේ. ඉන්න පුළුවන්ද එහෙම? ඕකුම් බොරු කියන්නේ ඔය. පිදුරු ගහෙත් එල්ලෙනවද නැද්ද ඔය කියනේ උ එල්ලෙනවා රාතට විතරයි නැවගිලුණත් බෑන් චූන් තියෙන්නේ අනිත් ඒ නෑ උන් බොරු කියන්නේ නෑ අර අර අරියා කවුද ඔයගේ නම මොකද්ද වසන්තිද ආ වසන්ති පොඩ්ඩක් ඔයගේ ශබ්ද කෝෂේ දාන්න බලන්න ඉවරයක් නෑ හැබැයි නාන් ස්ටොප් බලන්නක මෙයාට දැන් නාන් ස්ටොප් කියවන හැටි දෙන්නකෝ මයික් දැන් මොකද ඔයාගේ ස්වභාවයයි මේ පැත්තේ ආවේ
මෑණියෝ අර මම මුල් දවසේ මාව හමත් මෑණියෝ මට කිව්වා මේ දොඩ මළු වෙන ගතිය වැඩි කියලා. ඉතින් මම ඒක දකින්නවා දැන් විතරම එහෙම වෙනකොට මෙහෙම මෑණියෝ මට කිව්වා කියන එක මට බලන්න හිතෙනවා මේ දිහා වෙනදට වැඩිය. දැන් බලනවද? ඔව්. සමහර වෙලාවට මෑණියෝ අර අලුන් ඇවිල්ලා මට යාළගේ කරදරයක් කියනකොට ඒකත් ඔන්න මේ පැටලිලා වගේ. මොකද්ද? අනුන් සහෝදරයෙක් ඇවිල්ලා යාගේ ප්‍රශ්නයක් කියනකොට මට ඒකත් පොඩ්ඩක් මිට තව ඇලිලා ඒකත් දුර යනවා. ඉතින් ඒකත් දකින්නවා. ඊට පස්සේ අර ගොඩක් වෙලාවට මෑණියන්ගේ දේශනා මම YouTube එකෙන් ඉතින් අහලා මේ දැන් වෙනදට වැඩිය අරක ඔහොම යන දිහා බලන් ඉන්න පුළුවන් ගතිය තියෙනවා මෑණියෝ. දැන් මෙහෙමයි. හරිද? සහෝදරයෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් කිව්වම ඔයා බලන්න ඕන මේකෙන් නෙමෙයි නුවණින් යථාර්ථය තුලින්. එතකොට එයා ඇවිල්ලා කියන ප්‍රශ්න පෘථග්ජන ලෝකේ තුල හැමෝටම තියෙන දෙයක්. ඉතින් ඒකට ඒකට ඔයා විසඳුම් දෙන්න යන්න එපා. ඕකේ හැටි ඔහම තමයි. ඉතින් හිත ශක්තිමත් කරගන්න, පව් නොකර ඉන්න, හිත දකින්න, හිත අතාරින්න ඒව කියන්න ඕන. ඔයා කියනවා නී ඇත්තද නංගී, ඉතින් මම මොනව කරන්නද? එහෙමනේ උත්තර දෙන්න. මම බලන්නම් ඔයාට ඉතින් පිට වෙන්න පුළුවන්ද කියලා. මෙහෙම කරන්න, පන්සල් යන්න, බෝධි පූජා කරන්න, එහෙමද ඔයා උත්තර දෙන්නේ? මං කිව්වේ ඉතින් ඕක ටික දවසක් යනකොට ඕක හරියයි, ඒගොල්ලෝ ඔයාට ආයි ඒ වෙනස් වෙනවනේ, ඉතින් ඕක හරියයි කියලා ඒ වෙලාවට එයා සකස් නිකන් කියනවා. ඉතින් උත්තර දෙනවා. සමහර වෙලාවට ඉතින් පිහිට වෙන්න පුළුවන් නම් සමහරු ඉන්නවනේ මෑණි ඇක්සි මේ ළඟදී මල් නෑදෑ වෙන මල් කෙනෙක් ඇක්සිඩන්ට් වෙලා මේ එයාගේ අම්මා මට කිව්වා මේ දුව මෙහෙම පුතා ඇක්සිඩන්ට් වුණා. ඉතින් ඒ විස්තරය මිචස් මට ඉතින් පොඩක් දුක හිතුණා. ඉතින් මෑණි ඊට පස්සේ මම ඉතින් එයා බලන්න ගිහිල්ලා ඉතින් එයාට කරදරයි එහෙම කිව්වා. ඉතින් මේ මම ඉතින් මුදල් ටිකක් දීලා ආවා. ඉතින් මේ කොහොම මොනා හරි කරගන්න කියලා ඉතින් එහෙම කරා. ඉතින් ඒක තමයි. දැන් මමත් බැලුවේ දැන් මේ කාලේ කොච්චර අසරණ මිනිස්සු ඉන්නවද? කෑම ඇත්තටම කෑම කන්නේ නේද? එක වේලක්වත් කන්න නැති මිනිස්සු කොච්චරද? ඉතින් මම බැලුවේ ඉතින් මේක මට නවත්තන්න බෑනේ. මට එක්කෙනෙකුට දෙන්න පුළුවන්. ඒත් මට හැමදාම පුළුවන්ද දෙන්න? බෑනේ. මේක ඉතින් මිනිස්සුන්ගේ මේක තමයි සංසාරයෙන් ගැලවෙන්න ඕන කිව්වේ බුදුහාමුදුරුවෝ. මේකට විසඳුම් නැහැ. මේකට මේ තම තමන් කරපු කර්ම අනුව තමයි මේව වෙන්නේ. ඉතින් ඒවා විපාක විඳ විඳ යන්නේ නැතුව ශක්තිමත් වුණොත් තමුන් මෙතනින් ගැලවිලා යන්න, පොඩ්ඩක් හරි ඒ පැත්ත දියුණු කරගන්න, එච්චරයි අපිට කරන්න තියෙන්නේ. පිහිට වෙනවා කියන එක ඉවරයක් නෑ පිහිට වෙන්න කියොත්. ඉතින් අන්නේ ඒ යථාර්ථය තුල තමයි අපි ඉන්න ඕන. එතෙන්දී ඉතින් මානිය දකින්න මේක කරගෙන යන එක තමයි හොඳම විසඳුම කියලා හිත මේ සකස් වෙන හැටි අරගොල්ලෝ අර ඉන්න තාත්තේ හැටි හිතෙනවා. මේක පුළුවන් තරම් කරගෙන යන්න ඕනේ. මේකනේ ඉතින් ඔය සකස් කරන්නේ ඒගොල්ලෝ ඉන්න හැටි කියා මෙහෙ නේද? සමහර විට ඒගොල්ලන්ට එහෙම දුකක් නැතුව ඇත්තේ මෙහෙ මේක දැන් මෙහෙමයිනේ. දැන් කර්මය විඳින එක්කෙනාට මම මේකත් මම දැක්ක දෙයක්. කර්මය විඳින එක්කෙනාට දැන් අපි හිතමු පොල්ලතු ගයක් තියෙන එක්කෙනාට එයාට ඒක මාලිගාවක්. අපිට ඒක දැක්ක මෙතන පව් මේ මිනිස්සයාට මේ හරි දුකින් ඇත්තේ මෙයා නේද? පොල්ලතු ගයක් නේ ඉතින් නේද? පව් අනේ. එහෙම. ඒ අපිට හිතෙන හැටි. ඒ මිනිස්සයාට ඒක මාලිගාවක්. දැන් තියෙන දැන් පරිහරණය කරන දේ තුලනේ මිනිස්සේ අපි කවුරුත් ජීවත් වෙන්නේ. දැන් මට ප්ලේන් එක මට වාහනයක් නැහැ. මට දුකක්ද? නැහැ. ඔයා දන්නේ කොහේ මට දුකක් නැද්ද? නෑ ඒක ඒක නිසා ඔයාට දුකක්ද වාහනයක් නැති එක? අන්න එතන මං කියන්නේ. හරිද? එතකොට අපිට නැති දේවල් ගැන හිත හිතා දුක් වෙන්නේ නැහැ අපි. දැන් බලන් ඉන්න එක්කෙනාට තමයි මේකේ දුක තියෙන්නේ. නිකා විඳවනව මූ බොරු කියනවනේ. පව් දුකේ මල්ලි දුකෙන් ඇත්තේ අනේ පව්. ඒක තමයි. ඉතින් මේකයි කිව්වේ මූ බොරු කියන්නේ කියලා. මියා බොරු කියන්නේ. මියාට ඕනේ ඒ වෙලේ තමුන්ට දුකක් හදලා අපාය යවන්න. ඒගොල්ලන් අපාය යවන්න නෙමෙයි. ඉතින් ඒක තමයි දැන් මේ හොයාගෙන මේක අතාරින්න කියන්නේ.
අන්නේ හුටපටේ තියෙන්නේ මෙතන. එතනදී ගසලා බසලා අයින් වෙන්නේ එතනින්. මේ මිනිස්සු සතුටෙන් ඉන්නවා මේ මලයා කානේ මම නෙමෙයි දුකෙන් ඉන්නේ මෝඩෙක් වගේ කියලා. එහෙම ස්වභාවයක් නැහැ. එහෙම එකක් නැහැ. ඒක මං හොයාගත්තා. එහෙම එකක් නැති බව. දින් තමුන්ට දැන් ඒක ඔප්පු කරගන්න පුළුවන් මම මේ කිව්ව ඔස්සේ මේක අතෑරියම තමුන්ටත් දුක නැහැ එයාටත් දුක නැහැ. එයාට වෙන වෙන දුක් ඇති ඉතින් ඒව එයා දැකලා අයින් කරගන්න ඕන. අන්න එහෙමයි මේ වයින් අයින් වෙන්නේ. මාත් බැලුවා මේ අම්මෝ මේ පව් ගගා මේ ඇයි මේ පව් ගගා ඉන්නේ කියන්නේ මේක ඉවරයක් නෑනේ. මූ හදන්නේ මේ මට පව් දෙන්න. මුගේ ට්‍රයි එක ඒක. ඒ කියන්නේ මූ මෝඩයා කියන්නේ. දැන් මේවා නිකන් බෑ හරිද මේවා දැන් ක්‍රියාත්මක කරන්න ඕන තමුන්ගේ මෝඩය පව් දෙනකොට අතහැරලා දාන්න ඕන. තේරුණාද? තව ගොඩ යන්න තියෙනවා. දුර චාන්දනී වැසුරු කළා හොද්දට බැනුම් ගන්න යාගේ චාන්දනී තමයි හොඳම කමටහන හොද්දට කියනෝනේ ආ සුද්ධ සිංහලෙන්ම යා හොඳ මේ තමුල්ලට හොඳ කමටහන ඔහොම මනින්නෑ වෙනේව්. මනිනවද එහෙම වෙනේව් උගලට? ඔය ආමියක ඉන්නේව්. මෙයා වගේ? මෙයාට උගල ගෙදර ගෙනියන්නද? මල්ලිට කසාද බන්දලා දෙන්නද? නෑ. එයා ඒ කියන්නේ ඇයි? එයාට තමුල්ල මේක මග අරගත්තොත් තමුල්ලට වෙන වින්නේ නෑ එයා කියන්නේ. ඒ වගේ කල්යාණ මිත්‍රෝ ලැබෙන්නේ නෑ. අන්න බලන්න එයාව දකින්නේ අතුරෙක් විදියට. එන්න තමුන්ට කවුරු හරි බනිනවනම් ඒ ඔයාගේ මිතුරෙක් කියලා හිතන්න. එයා තමයි ඔබේ සැබෑ මිතුරා. ඔබව වර්ණනා කරන එක්කිනාට වඩා එයා තමයි සැබෑ මිතුරා. හැබැයි මෙහෙම වෙන්න පුළුවන්. ඔබේ හොඳ ගති ගුණයක් වර්ණනා කළා තව තවත් ඔයා හරි ඔයාගේ හොඳ ගුණයක් එක්ක ඔයා තව තවත් ඒ වගේ වෙන්න කියලා කියනවනම් ඒක හොඳ දෙයක්. ඒක ගන්න. තමුන්ගේ වැරදි අඩුපාඩු පෙන්නලා දෙන එක්කිනා හතුරෙක් විදියට සැකසලා ගන්න එපා. ඒ වැරදි තමන් තුල වෙන හැටි දකින්න. ඇත්තනේ මෙයා කියන්නේ මං ඒ වැරද්ද කරානේ කියලා අන්න. එතකොට තමුන්ගේ හිත සැනසෙනවා. ලොකු සැනසීමක් එනවා. එහෙම කරන්න. බනිනකොට ගොරවන්න එපා. අහගෙන යන්න. ඇයි බුදුහාමුදුරු කිව්වේ කොහෙදර හාමුදුරු නමකට කොහෙද ගමකට යන්නේ ගියා මේකේ ඉන්නේ මහා සැරපරුස මිනිස්සුයෝ ඔයාට බණි ඔය ඉන්නේ ඉතින් ඔත්තේ ගුරාල ටික සුරා පරන්නේ එතකොට බෑන්නොතින් මොකද්ද කිව්වේ නෑ බෑන් ගැහුවේ නෑනේ කියලා හිතන්නේ කිව්වා ගැහුවොත් ඒකත් කරොති මැරුවොත් ඌටම පළ දෙච්ච දෙන් කියලා කියන හිතනවාද ඌනේ මැරුවේ කියලා නෑ ලොකු දෙයක් අපෝ මේ කර්මෙන් ගැලවිලා යන්න පුළුවන් වුණානේ කියලා හිතන්න පුළුවන්ද ඒක මට එහෙම ඉන්න පුළුවන් නිසා යනවා කියලා එහෙම ලතාට නම් බෑ එහෙම ගිහිල්ලා ඉන්න ඒ වගේ ගමක යයි හොඳට බණිනකොටම බණි එකක් කියනකොට 10යි 10ක් කියනකොට 100යි ඊට පස්සේ එන්නේ මොකද ඊළඟට 100ක් කිව්වම ඉවසන් ඉන්නේ නැහනේ නේ ගුටි ඊගාට ගුටි ගන්නකොට මෙයා එක එයා එකක් ගන්නකොට මෙයා 10ක් ගහයි
දහයක් ගහනකොට එයා ඉවසගෙන ඉඳීද? මරනෝ. පාලන ඔළුව පාලනවා. එතකොට ඔළුව බැලුවම ඔයා මොකද කරන්නේ එයාගේ? එයාගේ ඔළුව බලයි. අතපයක් කඩයි ඔය අඹරවල දාලා. නේ? එතකොට එයා ඔයාගේ බෙල්ල මෙරිකයි. එතකොට ඔයා මරණාසන්න මොහොතේනේ ඕකිට නම් හොඳක්ම සිද්ධ වෙන්න එපා කියලා මැරෙයි. කොහෙද යන්නේ? නොයා සුරා පරන්ති ගියොත් එයා ගිහිල්ලා නම් රහත් වුණා. ඒක තමයි. ඉතින් පුළුවන් දෙය මගේ යන්න. ඒක නිසා තමයි බුදුන් වහන්සේ කිව්වේ ආයෙන ඔයා යන්න කියලා. එහෙමලතර පුළුවන් වෙයි ටිකන්නේ. දැන් ඉතින් බෑ නෝන් අහලා හොඳට පත්තියන් වෙලා නේ ඉන්නේ. ඔයා ඇත්තටම මේ 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 ඔහොම මේ වෙන්න එපා. හරිද? ඔයා හොඳ කෙනෙක් මේ වීරකාන්තාවක් වගේ ගිහිල්ලා පට පට ගාලා අඩියට දෙකට ගිහිල්ලා ගේට් එක ලොක් කරා. වෙන ගෑනුණා යන්න. යන්නේ අරුන් ගෑවුවොත් ඇයි උන් දැන් අර හොතරව කැළඹිලා දෙපැත්තේ නේ පොල්ලෝ ටිකක්නේ. මෙන්න මෙයා පටගාල කියලා මං ඊටුව වහලා නෑ කිවිර කොටම මෙයා ගිහිල්ලා වැහුවේ. ඌ ඒක නිර්භීතකම තමයි. බලන්න දෙන්නේ ළඟම පේනුණා. ඒ වගේ ඉතින් හොඳයි. ඉතින් අපිට හම්බුනේ එක්කෙනෙක්. හොඳ හොඳ බඩු මට හම්බ වෙනවා. හැබැයි ඉතින් අපරාධ කියන්න බෑ. හොඳ ක්වොලිටිස් හම්බ වෙනවා. ඇත්තටම මගේ ජීවිතේ පු탁ගෙන ජීවිතේ මට හොඳ ක්වොලිටිස් හම්බුන්නේ නැහැ. දැන් තමයි හොඳ ඔරිජිනල් බඩු හම්බ වෙන්නේ. අනිත් ඒවා මං ගහලා පන්න. අර වැඩකට නැති වුම් මට වැඩන්න. දෙන්න. මට උන අර හොඳ ඔරිජිනල්. අර පාපෙන් එක පයින් ගැලවෙන්න කැමති. ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර මදමාන කුහකකම් නැති. එඩිතරව කතා කරන සත්‍ය. එඩිතරව කතා කරන. ඒ වගේ අය. මගේ වැඩවලට සපෝට් එක දෙන. අයි මට මේක තනියම කරන් යන්න බෑනේ නේද? වහුවෙලා බල්ල කරන ඒ වගේ අය ඉන්න ඕන මට මාත් එක්කට යන්න. කාන්තාවෝ රහත් තුමේ එතන මෙහෙනි සස්න. ඒගොල්ලෝ SMS ආය නෙමෙයි. ඔය මේ කාන්තා හමුදාව කියන්නේ මොකක්ද? මෙන්න සබෑ හමුදාව. වගු අසුචි කණාය කාන්තා දැන් කියයි ආපු වන්න අපහස කර නායක තමයි. අත අසුචි කියන්නේ මොනවද? කෙලස් ගොඩේ ලැගගෙන ඉන්නේ උන්. කෙලස් නැමති අසුචි කණාය. එකෙකුට එකෙක් නෑ. එකෙකුට එකෙක්. ඒ සමාජෙ විතරක් නෙමෙයි. කොම හැම සමාජෙම හැම තැනම එකෙකුට එකෙක්. ඇයි එහෙම වෙලා තියෙන්නේ? බුදුදහම හරියට අල්ලගත්තේ නැහැ හරි තැනින්. මෙච්චර ලස්සනට බුදුන් වහන්සේ මනස පිරිසිදු කරගන්න හැටි කියලා දීලා තියෙද්දි ඒක වහලා පතු පිටින් පැවැත්මක් හදාගත්තනේ. රඟන්න මේක. රඟන්න පැවැත්මක් හදාගත්තා. දැන් ඒකේ රඟනෝ 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 ඉවරයක්. යන්නේ කොහාටද? සතර අපාය. මහ ගෙදර. කොණිවිලද ඇතුළ? නෑ.
හැම වෙලාවෙම ගිනි ගන්න. දැන් ඕගොල්ලෝ බලන්න ඕන හැම වෙලාවෙම ඔය පිරිමි පාර්ශවෙත් හරිද? හැම වෙලාවෙම බලන්න ඕන මෙතන ගිනි ගන්නවද නැද්ද කියලා. තේරෙනවද? ඔය සරත් නේද? සරත් බලන්න ඕන හැම වෙලාවෙම ටීවී බලනකොට මෙතන ගිනි ගන්නවද? මුණු පුරා දකිනකොට ගිනි ගන්නවද? ගිනි ගන්න මේ මේ මෑණි ඔය ඉතින් මට සතුටුයි පුතා දකිනකොට. අන්න ඒකට තමයි මේ ගිනි ගන්න. ඒව දකින්න ඕන. හරිද? දැන් මොකද්ද ඔයාගේ දියුණුව තියෙන්නේ? දැන් සතර පායෙන් නිදහස් වෙයිගෙන වගේ තියෙනවද? කොහොමද තේරෙන්නේ? අර මයික් එක දෙ. කේන්ති කේන්ති ගතිය නැතුව ගියා. අර ඉවසීම කියන එක දැන් සෑහෙන්න තියෙනවා. ඒක මට ලැබිච්ච එක මම හරි සන්තෝෂ වෙනවා. يعني ඒකම ඒක හරි සැපතක් ඒක. ඒක දැන් බලන්න ඉවසීම සැපතක්. ඔව්. ඔව්. දැන් තියෙනවා ඒක. ඔව්. දැන් මොකද්ද දැන් ඉවසීම? අනික දැන් මට අර සාමාන්‍යයෙන් අර සිතට සිටිවිලි එනකොට මම දන්නා මේ වෙන සිටිවිල්ල මේක වැරදි මේක හරි නෑ. ඒ දැන් එක පාටම සිටිවිල්ලක් ආවට මම ක්‍රියාත්මක කරන්නේ නෑ. ඒක පොඩ්ඩක් හිතලා බලලා තවත් පොඩ්ඩක් කල්පනා කරලා බලලා ඒක ක්‍රියාත්මක කරන්නේ. අනික අර කාලය කියන එක මම නිතරම නිකම්ම ගත කරන්නේ නැහැ. මොනවා හරි මට පේනවා. දැන් ඉස්සර මට වැඩ පෙවුන්නේ නැහැ. දැන් පේනවා මේක අඩුපාඩුවක් තියෙනවා මේක කරන්න ඕන. ඒ අර ඒකට යොදවලා වැඩ කරනවා. එතකොට ඒක ඒ සිතෙන් ඒක ගැනම මෙනෙහි කරගෙන වැඩ කරනවා. ඉස්සර ඉතින් ඔය වැඩදී මොනවද දැන් අර ඇඟිලි හිතනවනේ. එහෙම දැන් අර කාලය කියන එක මට දැන් වටේනවා. ඒ වැඩ කරන්නේත් සිත ගැන කල්පනා කරලා බලන මේකද වැරදිද හරිද? දැන් විලේනවනේ දැන් කවුරු හරි වාතු ගන්න තියෙන එකේ කුණු ටිකක් දාලා ගියොත් තර යනවද? අපි ඉතින් වත්තේ මම අර තාප්පි දාලා තිනවා. පාරේ පාරත්ම සුද්ධ කරනවා. මම එහෙම කවදාකවත් බනින්නේ නැහැ මිනිස්සුන්ට. දැන් මේ ඕන කෙනෙක් දැන් මේ පාරේ ඉන්න මිනිස්සු දැන් මම තරක් කිව්වහම දන්නවා ඕන කෙනෙක් ඒ මම කොයි ආර කෙනෙක් කියලා. ඕන දෙයක් කිලෝ මම දෙනවා මොකද මම එච්චර මේ බැඳීමක් නැහැ. මොන දෙයක් අතින් මිනිස්සු එක්ක සුමදත්වයෙන් ඉන්නවා. ඒකයි මම කරේම නැද්ද මම කල්පනා කරන්නේ නැහැ ඔය අර මේවාටි වැඩ කරනවා ඒ දැන් එහෙම නැහැ උතර කල්පනා කරලා වල්ලා වැඩ කරනවා ඔයක ඉස්සර කරපු නරක වැඩක් කිය ඉස්සරම කර්ම කළේ නැහැ කවුද කත්තු මැරුවේ අරක්කු බිව්වේ ඒව මොනක්වත් නැහැ සිගරට් බිව්වේ මොනක්වත් නැහැ මගේ තරුණ කාලෙත් එහෙමයි ඉතින් ඒව නෙමෙයි තව ඊර්ෂ්‍යා කරාද නෑ ඊර්ෂ්‍යා උරතකම් කළේ නැහැ මම සහෝදරින්න කළෙත් නැහැ ඒ මම තාත්තා වගේ තමයි සහෝදරින් හිටියේ ඉතින් අර මම ඉතින් මේ අපරගට ආවේ ඉඩමක් අර සල්ලියට අරගෙන මම සහයෙන්ගයක් හදාගෙන තමයි මෙතෙන්ට ආවේ. අනිත් සහෝදරට ඔක්කොම දීලා මං ආවා. ඒ මම ඇත්තට බැඳීමක් තිබුණේ නැහැ මාර. මට ප්‍රශ්න වලින් මෙයා වෙන්න යොමු කළා තිබුණේ කියන්නේ. ඒක මගේ මොකද? ඔය මයික් එක දුන්නට වැඩක් නැහැ. පෙරම ආපු විදියක් දන්නෙත් නැහැ. මොකද? පෙර සසරේ ආපු විදියක් දන්නෙත් නැහැ. අර අත්හැරීම කියන එක මට ඒ දවස් ඉඳලාම තිබුණා. අපේ සහෝදරියෝ අර බයිසිකල් කට්ට තාම අතහැරලා. ඒක තාම තියෙනවා. බයිසිකලිය මගේ කාමරේ තියෙනවා. ඒක කාමරේ නෝ ඒ කාමරේ දිනා මම අයික හන්දියට යනවා ගිහිල්ලා පහේ පන්නේ ගේන්න ගියාම දුව සල්ලි දුන්නාම මං ගිහිල්ලා පහේ පන්නේ අරවන බයිසිකලෙ ඉල්ලගෙන දුවත් එක රණ්ඩු වෙන්නේ නැහැ රණ්ඩු වෙන්නේ ඌනාවක් නැහැ මට දැන් යාළත් මං කියනවා මේව අවබෝධ කරගන්න ධර්ම දේශනාවල් අහන්න එන්න මාත් එක දවස් කියලා එයාට තින් අර ටියුෂන් මනසන තියෙන්නේ මොලේ ඒව ඔක්කොම අදත් ගෙදර ටියුෂන් එයා කරනවා මනස තියෙන්නේ මේද ඈ එයාගේ මනසේ තියෙන්නේ ඉපැත්තේ ටීචර් කෙනෙක් නේ ඉජගෙනක ඉන්න යාරේදී මේ තියෙන්නේ යාගේ මනස ටීෂර්ට් එක. ඉතින් මම යාට වැඩි බල කරගෙන ඉන්නෙත් නැහැ. මම අල්කුවා මම යනවා යන්න කියලා. මම ගිහලා ධර්මදේශන අහන්න යනවා කියලා මම ඉතින් ආවා. දැන් ඉතින් දුව බලනවා ඇති ඔයාගේ මොනවද තියෙන මේ මම කියනවා යාට මේක මේ දියුණුව. ඔව් මම කියනවා කියලා කියනවා ඉතින් එයා කිව්වා ඉතින් දියුණුවක් තියේ කියලා තාත්තගේ. ඔව්. මම ඉතින් ඇත්තට වගේ ඉතින් වැඩි ඉතින් කතා බහ කරනවා මිනිස්සුත් එක්ක. දැන් මිනිහෙක් මට කතා කරනකොට මිනිහාගේ தත්ත්වය නිකම්ම වැටහෙනවා මේ මනුස්සයා මේ தත්ත්වය කියලා මට වැටහෙනවා මම එතනින් එහාට කතා කරන්න යන්නේ නැහැ ඒක මට කොහොම ආවද කියලා මම දන්නේ නැහැ සතර පායෙන් නිදහස් වෙන්න ටික ඒ කියන්නේ ඇලිම පැත්තෙනුත් සතර පායට යන්න පුළුවන් නේ ගැටිම පැත්තෙම විතරක් නෙමෙයි නේ ඇලිම පැත්තත් බලන්න ඕන හොඳයි තව කවුද? හාර්ට් සෙට් මොනවද කියන්නේ?
අරටත් හොඳ හොඳ ඒවා කියනවා. ඉතින් මේ ගුලන්ට ප්‍රයෝජනවත් වෙන දේවල් කියනවා. ආග විදර්ශනාවෙන් ඔයා අත්දැකපු දේවල්. එහෙම නැහැ. ලෝකය ගැන මොකද හිතෙන්නේ? මානස ගැන. සිත ගැන. ජීවිතය ගැන. විවාහය ගැන. කියන්න දැන් ඔයාලට උත්තර දෙන්න කොච්චර දේවල් කිව්වද? බබාලා නෑනේ තාම. දැන් වයිෆ් එන්නේ නැත්තේ ඇයි? අම්මා බලාගෙන ඉන්නවා මේ. දැන් අපි මේ කොල්ල පිටි ඉන්නේ මෑණියෝ. දැන් අර ඉන්න අම්මා වයසෙන් ඉඳලා එයාලා දාලා එන්න බැරි ඉඳලා අම්මගේ මේවා කරගෙන මම හිතන්නේ ලයිව් අහන්න ඇති. ඕ එන්නම ඕනේ ඉතින් එහෙම අහන්න පුළුවන් ගෙදර ඉඳලා. ඉතින් හොඳම විදර්ශනාව තමයි අම්මව බලා ගන්න එක. මේක ඇහුවේ නැතත් දෙතන දිනේ නේද බොහෝ දේවල් සිත් වෙන්නේ මානසේ දේව දකින්න එක තමයි ඉතාමත්ම වැදගත්. ඉතින් මේකත් එක ඒක සංසා මේ 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 ගලප ගණ යන්න එපා නේද? ඔව් ඉතින් අන්න එහෙම තමයි. එතකොට දැන් අනුලට මයික් එක දෙන්න. අනුලට මොකද අනුලගේ ස්වභාවය ගැන යමක් කියන්න පුළුවන්ද? එහෙම කියන්න තරම් ඔයාට එහෙම දැන් අවබෝධයක් තියෙනවද? ඔයාගේ ස්වභාවය ගැන කියන්න තරම් හරි වටින දෙයක් තියෙනවද? එහෙම නැහැ. ඔයා ඉස්සර හිටපු විදිය සහ දැන් ඉන්න විදිය අනුව මෙන්හස මේ ඉස්සලාට ඉතර මට සද්දෙමදිද? මෙන්හස ඉස්සර මන්ට හරි කේන් තියන ගොඩක් කාලේ කේන් තියනවනේ. ගොඩක් ඉවත් මේ කේන් තියන්නේ ගොඩක් අසාධාරණයක්ම කේන් තියනවා. මම ඒකත් අවබෝධ කරගත්ත අසාධාරණයක් නෑ හැමතැන සාධාරණයි කියන එක. මේ ඒ මට පේන විදිය කියලා. මේ ඉතින් දැන් ඒ අර කේන් තියන ගතිය ගොඩක් අඩුයි. ඒ කියන්නේ මේ මොනවා හරි කිව්වත් ඉවසන්න පුළුවන්. ඒ කියන්නේ ඒක අහගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. බැන්නත් මට අහගෙන හිටියයි දැන්. මම මොකුත් කතා කරන්නේ නෑ ඒවට. මේ ඊළඟට අර මේ පුතත් ගොඩක් බාහිරයක මට කිසි ප්‍රශ්නයක් නැහැ. සහෝදරයන්ගෙත් කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඒව ගැන ඇත්තෙම නැහැ. මට ප්‍රශ්නයක් නැහැ. මොකක් හරි උදව්වක් ඉල්ලුවොත් ඒ උදව්ව කරනවා. නැත්නම් ඒව ගැන හොයන්න බලන්න කෝල් කරන එහෙම මොකුත් නැහැ. සම්බන්ධ නැහැ දැන්. මේ යාළුවෝ කියලා සම්බන්ධයක් නැහැ. උදව්වක් ඉල්ලුවොත් කිව්වොත් කරනවා. එච්චරයි. නමුත් අර ගෙදරත් අයත් එක්ක බැඳීම පුතත් එක්ක තියෙන බැඳීමක්. දැන් ඒකත් නැහැ. දැන් ගොඩාක් වෙලාවට අඩු වෙලා තියෙන හොයන ගතියක් ඇත්තෙම නැහැ වගේ. අන්න එතනින් තමයි අල්ල ගන්න පුළුවන්. හොයන ගතිය තුල තමයි මේ මේ අපේ කෙලෙස් බලන අපිට බලා ගන්න පුළුවන් මේ විදිය. රිදෙනවා, හොයන්න හිතෙනවා. දැන් ඉස්සර එහෙම නෙමෙයි. ඉස්සර මේ මොකක් හරි අර දැන් එනවා රෑ ගොඩාක් වෙලාට ඒ දෙන්න ඇවිදිනවනේ. ගොඩාක් ඇවිදින්න යනවා. ගිහිල්ලා මේ එන්නේ රෑ 11:00 12 එක වෙනකොටත් එන්නේ දවස් තියෙනවා. ඉතින් දැන් මම බලා ඉන්නවා ඉන්න මොකද ඒගොල්ලෝ ආවට පස්සේ අපි නිින්ද ගියොත් නිින්ද ගැඩෙනවනේ. ඉතින් මම එළියෙන් ගා එතකොට ඇහැරිලා. මට ආයෙ නිින්ද යන්නේ. ඒ වගේ මම එනකන් ඉඳලා හිටන් දැන් එන්නේ නැහැ කියන පුදුමාකාර විදිහට මට කේන් තියනවා. දැන් එන්නෙම නැහනේ. දැන් මොකද දැන් ඒක දකින්නවා දකින්නකොට අර පුදුමාකාර නිමීමක් ඇති වෙනා වෙලාවට. ඊට පස්සේ ඒක නෑ. දැන් එහෙමවත් හිතෙන්නේ නෑ. දැන් ඕනෙ වෙලාවක ආපු ආවේ කියලා. හැබැයි සමහර වෙලාවට මේ අර කැම එහෙම ලැහැත්ති කියලා දුනොත් එහෙම අහනවා දැන් එනවද නැද්ද කියලා. නැත්තම් අස් කළා දාලා නිකන් මම නිකන් ඉන්නවා. ඒ වගේ කරනවා. දැන් හොයන්නෙම නෑ. දැන් අර කනේ එහෙම හැංගීමක් එන්නේ නෑ දැන්. මුණුපුරාගෙන කොහොමත් නෑ දැන් මට. දැන් මෙන්නඟදී ඒ කියන්නේ මගේ දරුවෙක් නෙවෙයි මට. මගේ කියන හැඟීමක් මගේ නෑ. අන්න එතන නේද මගේ පුතා කියන එක. ඒ හැඟීම අර අතන පුතාගේ මගේ කියන හැඟීම තියෙනවා. දැන් ඒකත් උඩක් අඩුයි. අතන එහෙම හැඟීමක් මට ඇත්තෙම නෑ. දැන් මේ ළඟදිත් මේ එයා මට ලැබදී හැදියට. එයා ආච්චි අම්මා කියලා හිටන් ගෙදර ආපු ගමන් මෙයා ඉස්සලා ගිහින් දොර ඇරියාම මේ කොහම් ආතේ ආච්චි අම්මා කියලා අහනවා. හොයාගෙන එනවා කාමරේට. මම ඉත එච්චර මගේ මේ මේකක් නෑ. මේ ළඟදීත් මේ මොකක් හරි එකට හරි හිතුවක්කාරයි. මේ මොකක් හරි කිව්වොත් බිම පෙරලිලා අඬන්නේ. ඉතින් මේ අම්මයි තාත්තයි එක මොකක් හරි එකට රණ්ඩු වෙලා හිටන් මේ දුවගෙන ඇවිදින් මට කේලම කියන්නේ. මෙහෙම කරා කියලා. දැන් මම ඒක ගණන් ගන්න බෑව මෙයා දැනගත්තාම මේ දවසක් ඇවිදිලා හිටන් සාලේට ඇවිදිලා හිටන් බිම පෙරලි අඬනවා මට කවුරුවත් ආදරේ නෑ. ඒ වචනේ විතරමයි කියන්නේ. මට කවුරුවත් ආදරේ නෑ කියන්නේ අඬනවා. දැන් එතකොට මට හරිය අනුකම්පාවක් ඇති වුණා. ඒ ඇති වෙච්ච එකම දැක්කා. දැකුවා නිවිලා ගියා අර අඬන මට ගානක්වත් නැහැ. මං ඒ හිත ඇතේ හරිය. නැත්තම් මං ගිහිල්ලා අනුකම්පාව කියන්නේ කෙලෙසක් කියන එක මට එවලිය අවබෝධ වුණා.
මං අනුකම්පා කළා ගියා නම් අර බැඳීම ඇති වෙනවනේ මං ගණන් ගත්තේ නෑ අර හිත අතෑරලා දා නිකන් හිටියා එතකොට ඉන්න පුළුවන්නේ එතකොට ගාණක් නෑ එහෙම දැන් එයා දන්නා මාළඟට ආවට වැඩක් නෑ කියලා ඉන්න සාලේ ඉඳන් ඇඬුවා සාලේ ඉඳන් අඬනවා හයියෙන් මං ගියා නම් අර හුරතල් ගලා නම් අර මම මේ එතන බැඳෙනවනේ මම ඒක දැකලා අයින් වුණා ඒ ගොඩාක් දැන් එහෙම පුළුවන් මට ඉන්න. මොකද කිසිම දෙයක් ගැන එහෙම අදහසක් ඉන්නේ නැහැ දැන්. ගොඩක් වෙලාවට. දැන් මනසේ එහෙම මේ 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 ඉඩකඩ තියෙන බවක් තේරෙනවද? එහෙම අවකාශය නිකන් මනස නිකන් අර විවෘත වෙලා වගේ නිකන් එහෙම සැහැල්ලුවක් තියෙනවා. සැහැල්ලුව. ඔව් සැහැල්ලුව. ඕකද අර එක පිටතදී දැන් ඉස්සෙල්ලා අර පුතාගෙන උනත් හිතුවත් හිත දිගේ දුවනවා දුවනවා දුවන ඉවරයක් නැතුව යන ඇඟ රත් වෙලා ඩාඩි දාන වෙලාවල් තියෙන. ඉන්දියන් නැති වෙලාවල් තියෙනවා. දැන් එහෙම නෑ එහෙම ඇති වුණා නම් ආ ටක් ගාලා නැතිලා යනවා. එහෙම දිගේ යන්නේ යන ගතිය අඩු ගොඩාක් අඩු. යන ගතිය. මේ ගොඩාක් හිතනවා හැම මං ගොඩාක් හිතුවා දැන් මේ අර නැති වෙලාවට හිතන දැන් එනවා දකින්නකොටම සකස් වුණා කියලා හිතාගෙන හිත හදන්න ඕන කියලා හිත හිතා මං ඉන්නේ. අර දැන් නැත්තම් අමතකුණාට පස්සේ ආයි දකින්න මතක් වෙනවනේ. අර එහෙම හිත හිත නිතරම සකස් වුණා කියන ඒ විදිහට දැක දැක හිටියාම අර අමතකලා යනවා ඒව නිකන්ම. බැඳීම අඩු වෙනවා ඒ බැඳීම තමයි ඒ අර ගොඩාක් තියෙන දැන් අක්කත් කෝල් කරන දැන් මට කෝල් කරන්නේ තරහ වෙලා දන්නේ නැහැ මේ නිතර කෝල් කරනවා එයාගේ දුක්ඛ කියන්නේ ඒ කියනකොට මම ඒ දුක නැති වෙන මම කියනවා කියලා ඉතින් මම මේ ඒවා කියනකොට එයාට තරහක් දන්නේ නැහැ දැන් කතා කරන්නේ නැහැ විදිය මොකද මම අනේ එහෙමයි කියලා අනුකම්පා කරන්නේ මම කියනවා ඔය අතහැරලා දාන්න එහෙම කියලා ඒකට කැමති නැහැ නේද ඒකට කැමති නැහැ ඉතින් වැඩි කතා කරන්නේත් නැහැ අවබෝධය නේද දෙදෙනා තුල තියෙන මනසවල් තේරුම් ගත්තම ඉතින් ඒකේ එතන මේ මේ අර දිරච්ච ලව් එකක් නෑ නේ අවබෝධය කියන්නේ ඒවා යුතුකාන්තික යුතු කරන්න තියෙන එක කරනවා මොනවාද යුතුකම් හන්න බොන්න ඉතින් උයා කියනවා ඔව් මේ ලේලා දුවක් හැදුණොත් ඉතින් බලනවා ඒව කරනවා ඉතින් දැන් තුම මේ වෙන ඉතින් බැඳීමක් එහෙම නෑ දෙන්නම යාළුවෝ වගේ ඉන්නවා ජයන්තත් එහෙමද දැන් යා ටීචර් කෙනෙක් නේ ඔයා මට ටීචර්ස්ලා පෙන්නන්න බෑ ඒ වුණාට මෙයා බේරුණා මං ඒත් බැන්නනේ වට මුලදී අනේ නෑ මෑනියු බැන්නේ චාන්දිට කොච්චර බැන්නත් කියන්නේ මෑනියු බැන්නද ඒක නම් මං මටත් මතකනේ අර අර දවසක් නම් අර මොකද මං කියනවායි කියලා මොකද කතා කරන්න වැඩි කියලා මොකක් නිශ්ශබ්ද
නිශ්ශබ්ද වෙ හිටියම අපි හිතන පාඩුවක් කියලා නෑ ඒකෙන් ලාභයක්මයි වෙන්නේ නිශ්ශබ්ද වෙ හිඳීම තුලින් මොකද මේ ආකාරයේ කෑ ගහන්නේ කිසි තේරුමක් නැතුව ඊකට මේ හිටියම ගොඩක් අර බාහිරේ ප්‍රශ්න ඉන්නේ ඔව් ගොඩාක් අඩු වෙනවා දැන් ගමේ ප්‍රශ්න වුණත් හැමදේම කියලා hina වෙලා නිකන් හිටියම ඒව එන්නේ පුදුම මේ 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 රැවටිල්ලක් මුලාවක් තියෙන්නේ අපි තනි වෙයි කියලා මේ මේව අතෑරියම ඒවත් නම් මම බය නැහැ වෙයි මට එහෙම තනි වෙයි කියන බයක් මට නැහැ අන්න එහෙම එක්කෙනාට පුළුවන් යන්නේ මේක හේතුඵල ධර්මයක් නැති ඉතින් මට වෙන්න තියෙන දේ කාටවත් අතලකන්න බෑනේ මට ඉතින් දරුවෝ සලකයි කියන බලාපොරොත්තු තිබ්බට මගේ බලාපොරොත්තු තිබ්බට හරියන්නේ නැහැ මෙහෙමයි සලකනවා කියන එක තමන් කරපු විදියටනේ තමුන්ට ලැබෙන්නේ ඒක දරුවන්ගෙන්ද පිට මිනිස්සුන්ගෙන්ද කියලා එහෙම නැහැ සමහර ඔයා සලකලා තියෙනවා නම් ඔයා ඔයා ජීවිතේ ඔයාට ඒක කාගෙන් හරි ලැබෙන්නේ කොහෙන් හරි ලැබෙයි ඒක දරුවන්ගෙන්ම කියලා නෑ ඔයා එහෙම කරනවා කෙනෙක් නේ ඒ නිසා ඔයාට ඒ කිසි ප්‍රශ්නයක් නෑ හේතුඵල ධහම හේතුඵල ධහමනේ ඔයා දැන් කිව්වේ ඉතින් හේතුඵල ධහම තුල ඔයා සලකලා තියෙනවනේ ආ එහෙනම් ඒ අනුව ඔයාට කාගෙන් හරි ලැබෙයි දැන් මට දරුවෝ නෑනේ මට එතකොට ඉතින් නෝ නානි මට මොකෙක්වත් සලකන්නේ නැහැ. දැන් මට මොකෙක්වත් නැහැ. නෑ. ඒක කවුරු හරි සලකනවා. කවුරු හරි කරනවා. මට විතරන්නේ හැමෝටම එහෙම තමයි. අපි දැන් මිනිස්සුත් එක්ක යන්නේ මේ මේ බයට නේ සලකන්නේ එකෙක් නැහැ කියලා නේ නේද? මට ඒක ඒ කාලේ ඉඳලා බින්න මේ මොන බොරුවක්ද මේ කියලා. මිනිසුත් එක ගියපු ඒ වුණොත් මිනිසු අතෑරලා යනවා මිනිසුන්ගෙන් ගුටි කනවා කියනවා කසාදේ කැඩිලා කියනවා ඉතින් ඒ දැන් කරගත්තේ සලකුන් ගන්න නම් උන් සලකනවද කියලා ඒකත් කර්මානුරූපව සිද්ධ වෙන දෙයක් නැහැ ඌ සමහරට උගේ ගෑණිට සලකන්නේ නැහැ වෙන ගෑණියෙකුට සලකනවා ඒ උන්ගේ කර්මේ අරක දී සලකලා තියෙනවා ඉතින් ඒකිට සැලකුම් ලැබෙනවා මේක සලකලා නැහැ. ආ මම බොරුද කියන්නේ? ඒක තමයි කර්ම ගැටි මාර ගැටි කියන්නේ මේක. දැන් මගේ හොඳම කාලේ. මට දැන් හැමෝම සලකනවා වැඩි මට. මම ඒක දාන ගේනෙව ගේන්නපා. දැන් මම අසුරු කරන්නේ හොඳම ටික. තුච්ච ජරා පහත් නීච එවුන් නෑ මගේ. මගේ අසුරට පේනතෙක් මානෙටවත් එන්න බෑ උන්ට. අන්න මෙතෙන්ට ආවම ඇයි මං ඒ ඊව හදාගෙන ආවා. දැන් ඒවයි ඵල භුක්ති විඳින්මින් ඉන්නවා ඉසල වෙනකම්. හොඳම අය තමයි අසුරට එන්නේ. නරකෙවුන් ඈත්. ඔගොල්ලෝ ඉතින් දැන් අනුලලා නේ ජයන්තලා ටිකාන්තිලා හේමලතත් මං මේ ට්‍රිප් එකෙන් තමයි හොඳටම දැනගත්තේ මේකත් අපිටම අවශ්‍ය භාණ්ඩයක් හොඳම භාණ්ඩයක් අපිටම ගැලපෙන කියලා දැනගත්තේ ගියාට පස්සේ තමයි එහෙ බොහොම ලස්සනට මං ඒක දැක්කා නේද අපි මේ කියන්නේ මේ සංඝ ගුණය නොබෙදුණු ගුණය එතන තුනේ හරි බැඳීම් ඒ බැඳීම් ස්වභාවය හරිම ඒකේ මත් මේ උඩින් එකක් යටින් එකක් නැහැ නේද? ඒක ඒක පැතුලෙන් මේ එක. ඒක මම දැක්කා. ඒක හරි වටිනවා. දැන් මම හොඳම ස්පිරිට් එක තමයි දැන් මගේ ළඟට මාත් එක්ක බැඳීමක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ. ඒක තමුන් ළඟෙත් ඉතින් පින මාත් එක්ක බැඳීමක් ඇති කර ගන්නවා කියන්නේ ඔගොල්ලෝ මොකද ඒ බැඳීම ඇවිල්ලා සසරට නෙමෙයිනේ නේද? ඒක වචන මාත්‍රකින්වත් සසරට යන්න දෙන්නේ නැහනේ මං. ඒ බැඳීම තුල හැම වෙලාවෙම එතනින් ගලවෙනවා. ඉතින් ඒක දියුණු කර ගන්න ඕන කල්යාණ මිත්‍ර සම්බන්ධතාවය. හරිද? ඒකට ඒකත් එක්කම සමුංගේ අර විදර්ශනාවත් මම කියන දේත් හරියටම කරන්න ඕන. එතකොට තමයි අන්න අර සංඝ රත්නය වේ. සංගරත්නේ කියන්නේ එතෙන්ට සංගරත්නේ බෙදීම් බෑ නිකායවල් අරව මේව නෑ සංගරත්නේ එකම ගු
ගුණයක් තියෙන්නේ ඒගොල්ලන්ගේ ළඟ. ඒගොල්ලන්ගේ ළඟ අවගුණ නැහැ නේ නේ. ඒගොල්ලන්ගේ ළඟ නරක දේවල් නැහැ. හැම වෙලාවෙම ඕපන්. ඕගලන්ට දැන් ඕගලන් ඇසුරු නිසුරු කරපු සමාජයේ අයත් එක්ක අරගෙන බැලුවම මම ඇසුරු කරන්න ලැබීම ඕගලන්ට මොකද? මම නන්නා දුන්න කෙනෙක් නේද? දැන් මේක අපි මේ ආමිකේ නම් කියන්න බෑ ඒක. මම දැන් ඕගලන්ට දැන් අලුතෙන්ම මට හම්බ වෙච්ච අයට ඕගලන්ට මම මොන වගේද දැනෙන්නේ? ඒ කියන්නේ ඔයාට ඔයාගේ යථාර්ථය සැනසීම හොයාගෙන යන්න ඔයාට නිවැරදි මඟ පෙන්වන්න ඔයා වැරදි වලින් අයින් කරගන්න ඔයාට ලැබුණු කල්යාණ මිත්‍රය. එතකොට ඒක හැමෝටම එහෙමයි නේද? තමුන්ගේ නෑදෑයෙක් තමුන්ගේ ස්වාමියාවවත් අඳුන්තර. තමුන්ට නොපෙන්වන මඟ මාර්ගය සැබෑ නිවන මාර්ගය නිවන මාර්ගය තමුන් වැරදි වලින් අයින් කරන මාර්ගය. තුල උගලංග ගෙනියන උගලංගේ සැබෑම කල්යාණ මිත්‍යා නේද? එතකොට ඒක උගලන්ටත් පිනක් නේ ඒක නේද? උගලංග ලැබපු පිනක්. ඔය මුල මොන නෑ දැස පරපුර හිටියත් උගලන්ට ඒ කාගෙන්වත් නොවෙන මිතුරුකමක් ලැබෙනෝ මේ කල්යාණ මිත්‍යාගෙන් නේද? එයා කොයි වෙලාවකවත් උගලංග යවන්නෑනේ. අන්න එහෙම තමයි කල්යාණ මිත්‍ර සම්බන්ධතාවයේ ගොඩනැගෙන්නේ. එතකොට ඒක මම දැක්ක හොඳටම දැන් මේගොල්ලෝ පොඩි කට්ටිය වුණා දැන්. රෝසිලා වුණත් ඒගොල්ලන්ගෙත් අර මේ පුදුම මේ එකක් තියෙනවා. මේ මෑනියෝ කිව්වම මේගොල්ලන්ටත් අර එහෙම අර තමුන්ගේ අම්මා හා සමාන මන්ද නැ අම්මටත් වැඩිය තියෙනවාද කියලා. අර මේ වෙක් ඒ කියන්නේ අර අම්මා කියන මේ මාතෘකාව යටතේ නෙමෙයි. දැන් යාර පුංචි කාලේ ඉඳලා යාර යම් කාලෙක ඉඳලා මෙයා දැම්මනේ දැන් මෙයා හැමදේම ඊ දවස්වල කරේ අම්මා බණි මෑනියෝ මම සමහර වෙලාවෙ කියන ඔයක ඌව කරන්න ඕනේ නෑ රෝසි කිව්වම බෑ බෑ මෑනියෝ අම්මා කිව්වනේ මේම කරන්න කියලා දැන් මම නොකර හිටියොත් අම්මා බණි මම නිකන් බයට කරවන්නේ එහෙම තිබ්බා ඊරදි තේ මම ඒකෙදිත් දැක්කේ මේ බද්ද ඒ හොඳ තැනක මෙයාව අරගෙන යනවා කියන්නේ එයා මෙයාට උපදෙස් දෙනවා ඔයා මෑනියෝගේ වැඩ මේ මේව මේ මේ මොකද තනියම මෙයා හිටියේ මාත් එක්ක මම මේ කරකලා ඉන්නකොට ඒ වෙලාවල්වලදී මෙයා ඔක්කොම කරේ අම්මා බණී කියන බයට. එයාට තේරෙන්නේ නැහනේ. ඉතින් එතනදී මම දැක්ක මී අම්මා කොච්චර හොඳ අම්මා කෙනෙක්ද. මෙයා මෙයාව දාලා ගියා ඔයා මෙතන ඉන්න ඕන. මේ දේවල් කරන්න ඕන මෑණියන්ට. කියලා මෙයාව මෙහි තියලා මෙයා ගෙදර ගියා. ඒක මම ඒක දැක්ක බද්දගේ ගුණය. එයා ඒක නිසා තමයි ඉතින් අද මෙහෙම ඉන්නේ. වෙන කිසි කෙනෙකුට එහෙම කරන්න බෑනේ නේ තමන්ගේ දරුවා වැඩ කරනවා අහ බලන් ඉන්න බෑනේ නේද දැන් එයාට අදටත් එයාට මගේ වැඩ කරන්න රෝසි ඕන වෙලාවක එයා රිලීස් එයා බලන්න කියන්නේ බෑනේ දැන් මෙහි යන්නත් මෙයා එව්වා නේද එයා සම්පූර්ණේ දන්නෝ මෑනියොත් එක්ක ගියොත් එයාට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා රෝසිත් දන්නෝ මෑනියොත් එක්ක ආයිත් ඉතින් අම්මත් එක්ක ගියා වගේ කියලා එයා දන්නෝ ඉතින් අර ඒ ශක්තිය දෙනවා. ඉතින් ඒක මම දැක්කේ ඉතින් රෝසි වුණත් සංසාරේ මගේ දරුවෙක් වෙලා ඉඳපු වාරවල් අනන්තවත් ඇති. දැන් මෙයාගේ මේ අම්මා මෙයා වුණාට සංසාරේ මාත් එක්ක බැඳ. අපේ උන් එකෙක් වන්නේ නැහැ. අර අපේ කියලා අපි මම ගිහි කාලේ හදපු අර වඩාගෙන හදපු ඒ පරට්ටිය එකෙක් වන්නේ. උන් එකෙක් වන්නේ ඉස්සර මම අඬනවා ඒගොල්ලෝ බලන්න නැහැ කියලා. අද උන් මං මේ 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 කියන ධර්මයටත් විරුද්ධව කතා කරන්නේ. අන්න ඒකයි මං කියන්නේ අපි මේ අල්ලගෙන දැන් අල්ලන් ඉන්න දේවල් බොරු. මම ඒක අත්දැක්ක මගේ පවුලෙන්. මම ඒ ළමයිට මං ගොඩ ආදරය කරපු නිසා ඒ උනාට මං දැක්ක අනේ ඉතින් මගේ නේ වැරද්ද. මමනේ ගියේ පස්සෙන් උන්ගේ. උන් මට එන්න කිව්වේ නෑනේ. මමනේ පස්සෙන් ගිහින් ගිහින් දූලා පුතාලා ගගා උන් අල්ලගා. උන්ගේ ලෝකෙ උන් ගියා. ඒකට ඒගොල්ලන්ට වැරද්දක් කියන්න බෑ. මම නේ මුලා වෙලා ගියේ පස්සේ. අන්න ඒක මට ඔවිති මම ඒ උදාහරණය තමයි උගලන්ටත් ගැන. උගල අම්මා වුණත්
මනුස්සයෙන් වැදුවත් ඌගලන්ටම තේරෙනවා එහිම ඌගලන්ට පණ දීලා එහිම ආදරය කරන ස්වභාවයක් ඒක වැරද්දක් මත් හරි කියන එකක්වත් නෙමෙයි මම කියන්නේ ඒක තමයි මේකේ ස්වභාවය නේද ධර්මතාවය මේකයි හැබැයි අපිට මෝහයෙන් හදන්නෙම මගේ 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 කියන එකක් මේ ලේ උණු වෙනවා ලේක කියනවා ගගා බොරු කිය කියා මේක අපායටම පාර හදනවා හැබැයි අර 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 කතාවකුත් තියෙනේ අර කුමාර කාශ්‍යප කියලා රහත් මේ අවුරුදු 7න් නේද රහත් උනේ එයාගේ මේ ලේඩි කිව්වයි කියලා අම්මි දැන් මු දායක ඒ අම්මට ඒ අම්මා මේ බබා දරුවෙක් ලැබෙන්න ඉඳෙද්දි තමයි නේද මහාන වෙලා තියෙන්නේ එතකොට ඒ දරුව ලැබුණාම මම යයි මං හිතන්නේ කොසෝ රජුරුද කොහෙද හැදුවනේ යාව රංගීල හදලා මහාන කරා ඊට පස්සේ දැන් එයා රහත් වුණා අම්මා දරුව ගැන හිත හිතා තාම ඉන්නවා අම්මයි මේ ඉසල මහානුනේ සංසාරෙන් ගැලවෙන්න දැන් පුතා රහත් වුණා අම්මා තාම දරුව ගැන හිතනවා එතකොට දැන් දරුවා දකින්න ඕන කියලා මෙයා වඩිනකොටවත් දකින්න ඕන කියලා පාරේ හිටිය මේ එයා වඩිනක මම හිතන දන්නේ උගලගේ කතා ඒ ඉන්නේ පොතේ ගුණ ඕ එතකොට කුව අන්න හරි එයා කුව අනේ මගේ පුතේ මං දැක්ක කල් කියාගෙන අඬාගෙන ගියා යනකොට කුව මොන පුතෙක්ද කියලා හැරිලා බලලා කිව්වා නැතනින් යාගේ අර සක්කාය දිට්ඨිය කැඩිලා ගියා ඉතින් උගලන්ටත් එහෙමද උගලන්ට උන් කියන්නේ නැහැ උන් කියන්නේ එහෙම නෙමෙයිනේ කාශ්‍යප මහරහතන් ඒ යා කිව්ව විදියට නේ නෝබල අනේ මේ අම්මන්ඩි මොන මගුලකට එනවද මන් දන්නේ අපේ පස්සෙම අර තව එවුන් ඉන්නේ උන්ගේ පස්සෙන් යන්නේ නැතුව මගේ පස්සෙම එනවා කියලා කියයි ඕ යා කිව්වේ එහෙමයි යාට උනුනේ යාව කඩන්න එතන ඊ බැම්ම කඩන්න උගලංගේ දැන් උගලංගේ ළමයි උගලන්ට බනින්නේ බැම්ම කඩන්න නෙමෙයි ඌගේ ලාබෙට උන් බැම්ම කඩාගෙන සංසාරේට බැමි හද හද යන්නේ උන් තමයි උන් අතනදී ඒක උනේ ඒක වෙනස් තලෙ දැන් මේකයි කියන්නේ මේක හරියට ගලප ගන්න ඕන අපි මේකේ යථාර්ථය හරියට ගලපගෙන හරියටම මනස විග්‍රහ කරගෙන යන්න ඕන ගමනක් එහෙම නැතුව යන්න බෑ මේක දැන් මම කියලා දෙන දේවල් තුලින් උගලන්ට යම් කිසි දියුණුවක් උගල දැන් දියුණු කරගන්න තියෙන තමුන්ගේ මනසනේ කරන්න තියෙන එකම දේ මොකද්ද අර හැදෙන හැම කුණු කන්දලයක්ම අතහැරලා දාන්න මම ඒක සක්සුඳක්සේ මම මේ ප්‍රත්‍යක්ෂ කරගත්ත මම ඉන හැම එකක්ම හැම එකක්ම ගැලෙව්වා හොඳද නරකද මුකුත් බලන්නේ නැතුව හැම එකක්ම ගැලෙව්වා ගලවනකොට මට මගේ සිත ප්‍රබෝෂරු මන් දැක්ක එතන තියෙන හරිම අව්‍යාජ සුවය මේකෙන් ගැලුණාම තියෙන හරිම අව්‍යාජ සුවය ඒ තෙන්ට තමයි ඔයගොල්ලෝ ටික ඒ අව්‍යාජ ස්වභාවය වැඩි කරගන්න ඕන නුවණින් විමසන එක හැම වෙලාවෙම කරන්න ඕන උගලන්ට නොතේරෙන දේවල් ඔයගොල්ලෝ තෝරගන්න ඒ ස්වභාවය තුල මේ නුවණින් විමසලා බලන්න ඕන ධර්මතාවයන් ගැන යම් මනසින් නේද විග්‍රහ වෙන්නේ අන්න එහෙම අර පඬිතෙක් වෙන්නේ අර බක පඬිත නෙමෙයි පඬිත් පාණ්ඩිත්‍යයක් ඇති කරගන්න ඕන යථාර්ථය දැක්කේ නැතුව මේ අයියෝ අපිට මේක කරගන්න බෑනේ ඉතින් කවද කරගන්නද මෙහිම ගලවෙන්න බෑනේ ඉතින් මේවා කරන්න වෙනවනේ අපිට මේ යුතුය කන්නේ ඉතින් මේව ඉවර කළා අපි කවද කරන්නද බෑ අර ඍණාත්මක පැත්තට මේ ඒක නුවණින් විමසීම නෙමෙයි යන්න බලන්න අනුවණින් විමසනකොට බුදුන් වහන්සේ කිව්වා පංච නීවරණය වැඩෙනවා කිව්වා නුවණින් විමසනකොට පංච නීවරණය හැඩෙනවා කිව්වා අන්න බලන්න එතකොට දැන් පංච නීවරණය කියන්නේ වෙලාව කීයද කාමච්ඡන්ද ව්‍යාපාදනේ අම්මෝ කාමච්ඡන්ද කාලේ ඉන්න අපි ඊට පස්සේ කාල ගුණයක් ටිකක් හොඳයි වගේ ඔව් ඔව් පැයක් විතර කරමු මේ